මගේ platform එක e-learning.lk. එතකොට අපි මේ platform එක ඇත්තටම e-learning distance learning platform එකක්. මම විශ්වාස කරනවා anyone can learn anything, anyone can teach to anyone කියන සංකල්පය. එතකොට යම්කිසි කෙනෙකුට මොකක් හරි නිපුණතාවයක් තියෙනවා නම් යම්කිසි subject එකක එයාට පුළුවන් ඒක ලංකාවේ ඕනම කෙනෙකුට උගන්වන්න. ඒ වගේම ඕන කෙනෙකුට ඒක ඉගෙන ගන්නත් පුළුවන්. www.elearning.lk කියන ස්වයංව පුද්ගලයෙකුට දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ පාසලෙන් සල්සා දී. ඉතින් මේ කරුණ යටතේ මෙම තරුණයාගේ මෙම නව නිර්මාණය මම හිතන්නේ ශ්‍රී ලංකාවට අද අපිට ලබා ගන්නට හැකි කෝටියකින්වත් ලබා ගන්න බැරි අදහසක් වශයෙන් ඉදිරිපත් කර ඇති මාධ්‍යයක් බවට මට අද ප්‍රකාශ කරන්න. අයිබෝවන් e-learning.lk හරහා පවත්වන නීති උපදේශන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්. අද දවසේ ඔයගලන්ට නොමිලේ දේපළ නීතිය ගැන කතා කරනවා. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඉඩම් නඩු ගැන කතා කරන දවස තමයි අද. අපි මීට මාසයකට කලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මීට මාසයකට කලින් අපි කතා කරේ පවුල් නීතිය ගැන. ඉතින් පවුල් නීතිය ගැන සරල හැඳින්වීමක්. ඒකේ දීර්ණ අංග මොනවද? විශේෂයෙන්ම ඒකට සහභාගී වූවන්ගේ ගැටළු වලට අපි සෑහෙන තර ලබා දුන්නා. මෙතනින් එහාට අපි වඩා වැඩිදුර විස්තර අවශ්‍යයට, වැඩිදුර ඉගෙන ගන්න අවශ්‍යයට වෙනම අවස්ථාවක් සලසා දුන්නා. මම ඒක ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් අද දවසේ අපි දේපළ නීති යටතේන කාරණා, දේපළ පැවරෙන්නේ කොහොමද, දේපළ පවරා ගන්නෙ කොහොමද, ඒ වෙදී ඇති වෙන ප්‍රශ්න මොනවද, ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් නීතිමය උපදෙස් පතන්නේ යමේදී ඔයාලා බලාපොරොත්තු විය යුතු ගැටලු, එහෙම නැත්නම් ඒවට විසඳුම්, විශේෂයෙන්ම නීතිඥවරයෙක් හමුවට ගිහිල්ලා කතා කරද්දී ඔයගොල්ලොත් යම්කිසි දුරකට නීතියේ ප්‍රොසෙස් එක දැනගෙන ඉඳීම අතිශය වැදගත්. මොකද අපි දන්නවා නීතිඥ වෘත්තිය වුණත් සමහර අවස්ථාවලදී ඔයගලන්ට යම් යම් ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතෙන්දී ගොඩක් වෙලාවට අපි නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙමෙයි. අපි නීතිය හරියට දැනගෙන ගියොත් අපිට පුළුවන් අපේ නීතිඥ මහත්මයාගෙන් උනත් හරියට ප්‍රශ්න අහලා එයාට හරි අවබෝධයක් ලබා දෙන්න අපේ ඉෂුව එක ගැන. ඒ වගේම අපිටත් පුළුවන් සමහර වෙලාවට මේ නීතිය දැනගැනීම තුලින් නීතිඥ මහත්මයෙක් ගේ සහාය අවශ්‍ය වෙන කලින් අපිට සෑහෙන සුසුකම් අපිම සපුරා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ දැනුමත් එක්ක සන්නද්ධ වෙලා ඔයාලට පුළුවන් නම් උගලන්ගේ ගැටලුවට විසඳුමක් හොයාගන්න, ඒක තමයි වටින්නේ. ඉතින් ඒක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සඳහා අපිත් එක්ක ලංකාවේ ප්‍රධාන පෙළේ නීතිඥවරයෙක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔහු ප්‍රසිද්ධ නීතිඥවරයෙක්. ඔයගොල්ලෝ ගොඩක් වෙලාට රූපහානි මාධ්‍යෙන් එහෙම එතුමව දැකලා ඇති. ඉතින් ලංකාවේ ප්‍රධාන, ඒ කියන්නේ විවිධ අවස්ථාවල
ඇති වෙච්ච ප්‍රශ්න වලට එතුමා ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා විසඳෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒක අපි අගය කරන ගමන් අද එතුමා මම ආරාධනා කරනවා අපේ වැඩසටහනට නීතිඥ චානක අභිවික්‍රම මහතා. මියුට් අයිබෝන් මියුට් කරන් ඉන්න. අයිබෝන් බලන් සංජය හරි. අද අද මොනවද කතා කරන්නේ? අද අපි දේපළ නීති යටතේ තමයි අද පාඩම තියෙන්නේ. ඒකට ඔබ මට ප්‍රසන්ටේෂන් එකකුත් ඔව් අපේ දෙවනි මාසේ අපි අද ආරම්භ කරනවා. පෞගිසත් අපි වැඩේ පටන් ගත්තේ නෑ. වෙසක් උත්සවයේ සමරන්න එහෙම කට්ටිය තියෙන නිසා අද අර්කියෝගේ පළවෙනි මාසේ අපි කරා පවුල් නීතිය ගැන පාඨමාලාව. මේ මාසේ අපි කතා කරනවා දේපළ නීතිය ගැන. මේ තමයි සංජය ලංකාවේ මේ අද වර්තමානයේ වෙනකොට දෙවනියට වැඩිම නඩු සංඛ්‍යාවක් තියෙන නීති ශාස්ත්‍රය දේපළ නීතිය ගැන. මේක දැන්ට අවුරුදු 10කට 15කට අතර කලින් නම් මේක තමයි ලංකාවේ උඩම තිබ්බේ. නමුත් මෑත කාලීනව ලංකාවේ පවුල් ආරවුල් වැඩි වීම නිසා මේක පවුල් නීතිය මේ හා සම්බන්ධ දේවල් උඩ ගිහිලා දේපළ හා සම්බන්ධ කාරණාව දැන් දෙවනි තැනට වගේ පත් වෙලා තියෙනවා. මේකෙදි අද අපි කතා කරනවා කෙනෙක්ගේ දේපළ උරුම වෙන්නේ කොහොමද? දේපල නීතිය ගොඩක් කොටස් ඇති. ඒ කියන්නේ අපි ඇත්තටම මේක මාසයක් පුරාවට කරන සාකච්ඡාවක්. අද දවසේ අපි මූලික කරුණු සියල්ලම ආවරණය කරලා ඔයගොල්ලන්ගේ ගැටලු කීපයකට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී මේ දේපල නීතිය ගැන කියුවාම අපි සාමාන්‍යයෙන් තියෙන මම නිකන් ප්‍රශ්නයක් ඉදිරියට මේක අහන්න ඔබට පුළුවන් දිගටම උත්තර දෙන්න. සමාවෙන්න පොඩ්ඩක් මාව ඩිස්කනෙක්ට් වුණා. මම ප්‍රශ්නයක් විදිහට අහන්න ඔබට පුළුවන් උත්තර දෙන්න. සාමාන්‍යයෙන් දේපල ඉඩම් නඩුව කිව්වහම මතක් වෙන්නේ ඇදෙනවා කියන එක. නඩුව ඇදෙනවා. ඔක තමයි මතක් වෙන්නේ. ඉඩම් නඩුවක පැටලුණොත් ජීවිතේම ඉවරයි වගේ එකක්. ඇයි එහෙම එහෙම කාලයක් යන මේ අවශ්‍යදෙන්නේ? එතනින් අපි පටන් ගමු. හරි. මේක ප්‍රධාන දේ තමයි ඉඩම් නඩුව ඇදෙනවා කිව්වහම මේ ඔය බොහෝ දුරට ඔය ඇදෙන්නේ අපි කියනවා පාර්ෂන් කේස් කියලා. විදුම් නඩුව හා තෙස්තමේන්තු නඩු වගේ දේවල් ඒ වගේ සංජය පාර්ශවයන් දෙන්නේ නෙවෙයි. පාර්ශවයන් කිහිපයක් ඉන්නවා. හරි. පාර්ශවයන් කිහිපයක් හිටපුවාම අධිකරණයේ තියෙන නඩු සංඛ්‍යාවත් එක්ක අධිකරණය දෙනවා දෙන්න පුළුවන් ඊළඟ ආසන්නතම දිනේ. අපි හිතමු නඩුවක පාර්ශවයන් හතරක් ආවා කියලා. පැමිණිලි පාර්ශව ඉන්නවා, තව විත්ති පාර්ශවය හතරක් ඉන්නවා කියලා. මේ හැමෝම එක පියවරක සංජය එක පාර්ශවයක් කල් එක දිනයක් කල් ගත්තු. එක දිනයක් කල් ගත්තොත් දැන් නඩු අවුරුදු ගණන් ඇදෙනවා කියනවනේ. නඩු පොතක් අරන් බලන්නකෝ දවස් කීයද ගිහිල්ලා තියෙන්නේ කියලා. සමහර නඩු අවුරුද්දටම දවස් දෙකයි තියෙන්නේ. දවස් දෙකක් කිනුට අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි. මගේ පුජ්‍යලක අධ්‍යක්ෂ මෙතන මේ අපේ අයට දැනගන්න කියන්න දවසක් මම උසාවිය යනකොට මම කලසන ඉතිච්චමරේක උසාවිය වුණා. හොඳට මතකයි මේ මම නඩුව තිබ්බ දිනේ නොවැම්බර් 21. මේ මේ සිද්ධි නිසා මට මතකයි නොවැම්බර් 21. මට ඇවිල්ලා කියනවා සේවාදායක දුර එතන යා කුලියපිටිය පැත්තේ ඉඳලා තමයි කොළඹ එන්නේ. එදා තිබ්බ වැඩේට මගේ කලසන ඉතිච්චමරේක යවන්න පුළුවන්කමක් තිබ්බා. හා මගේ අසනීපතත්වයක් එක තමයි මම මේ දිනේ ගත්තේ. මට මගේ කලිසම නීතිඥවරයා එළියට එල්ල කරලා සර් නොවැම්බර් 28 දින නෙක්ස්ට් ඩේට් කියලා. දැන් නොවැම්බර් 28 කියන ලබන සතියේ. අහහ. දැන් මං ගහ මොකක්ද උනේ? දැන් ඔබ කීවද මං කීව එක? දුරු කවු සර්? මං කීව කීව එක රෙකෝඩ් කරා සර්ගේ නමක් දැම්මා මගේ නමක් දැම්මා. දැන් දුන්නේ නොවැම්බර් 28 කීවා. අහහ. සර් ක්ලයන්ට් කතා කරාම ක්ලයන්ට් කිව්වා මේ ඔව් සර් නඩුව නොවැම්බර් 28 කියලා. අවුරුද්ද කොයිකද? මට හිතා ගන්න බැරුව ගියා. යකෝ සතියකින් මේ නඩු දෙන්න මට නිකම හිතුණා අපිත් එහෙම වැරදි කරලා තියෙනවා පුරුදු වෙන කාලේ ඒක වෙන්න පුළුවන් සභාවකද මොනවා හරි වෙලා මගේ කන්ස නීතිඥවරයා මොකක් හරි පිස්සුවක් නැටුවා. හරි දැන් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඈ මොකද කරලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. මම ටග් ගාලා එවලෙම ඊළඟ සති අර 28 වෙනිදා දීපු නඩු ටික එහෙට මෙහෙට කරා. මොකද මන්දර ගත්ත මම අනිවාර්යෙන් මෙතනට යන්න ඕන. ජජ් මොනවා හරි කර. දැන් මට බයටයි ලැජ්ජාවටයි අනිස නීතිඥවර මේ කතාව කියන්නේ මම යන්න ඕන අනිවාර්යෙන් කියලා මගේ එදා දවසේ තිබුණාට ඒ සතියක් තියදී මටක් ගල හේට වෙන කරලා වෙන කටට බාර දෙන්නවා දීලා මම කොහම හරි ඔය කියන නොවැම්බර් 28 වෙනිදා සදී පැදී උසාවියට ගියා. ගිහලා අපි උදේ සාමාන්‍ය මම සෙන්දැක්කේ ලංකාවේ පුරාම වැඩ කරද්දී මට හිතාගන්න බලන ලයිස්ට් එකේ නම නම්බර් එක දිනවා කියලා.
රජය විශ්වාස කරන්න මගේ නඩුව නෑ. ඒක වෙබ් එකේ දානවා නේද? වෙබ් එකේ දානවා නේද? වෙබ් එකේ දානවා සුප්‍රීම කෝට් එකේ ෆොටෝ පැපිල් එකයි මේක දීලා කොළඹ දිසා අධිකරණ නඩුව. ඉතින් මංගිල බලපුවාම ලිස්ට් එකේ නඩු තියෙනව නෑ. ආයෙ පාරක් බැලුව නෑ. දැන් ජූනියර්ත් ඇවිල්ලා අර මගේ ක්ලයන්ට් ඇවිල්ලා. අවුරුද්දයි සතියක් තර අපි සමහර නඩු ගත්තාම විශේෂයෙන් මේ ඉඩම් නඩු වල පියවර ගණනාවක් තියෙනවා සංජය. ඒතර ඔය පියවර සමහර ඒවා අපි උදාහරණයකට දු මැනුමක් ඉදම වටමනින මනිනක එකම තුන් හතර වතාවක් තියෙනවා. ඉතල වටමනින්න මෙච්චරයි මේ ඉදමේ. අපි කියන අක්කර පහයි කියලා. ඒතර අක්කර පහක්ද මේ කියන ඉදම බලන්න එකපාරක්. තමාට එදාට පාර්ශවකාරයෝ ඇවිල්ලා නැත්තා. මිනින්දෝර මහත්තයාට හරියට පණිවිඩය කියේ නැත්තා. මිනින්දෝර මහත්තයා නිකන් අපිට අතින් ගිහිල්ලා කියන්න බෑ මේ ඕන් ඔයාලට ඉඩමක් තියෙනවා මයින්ඩ් එකල ඒක අධිකරණය හරහා අධිකාරී පත්‍රයක් මගින් මේ නියෝගය කරන්න පැමිණිල් දාන්න ඕන කට්ටි ඉන්න ඕන මේ දේවල් කරන ඔය එක දවසක් හරි කල් ගියොත් සංජය ඒක බලපෑම මාස 6කින් එහා කියලා මගේ පුජ්ජිලික අත්දැකීම ඒක නිසා මේ පියවර ගණනාවක් සිද්ධ වෙන්න ගියාම දැන් අපි උඟාක් කලාවට දන්නේ අපේ නීතිය හැදිලා තියෙන විදිහත් එක්ක මේ ප්‍රශ්නේ තියෙනවා අපේ නීති ක්‍රමයේ ප්‍රාසගිරිත් මම කියනවා මතක තියාගන්න අපේ නීති ක්‍රමයේ හැදිලා තියෙන විනිසුරු වරයා සක්‍රීය දායකත්වයක් දක්වන්නේ නැහැ අපේ නීති ක්‍රමයේ තුල. ඔහු ඇස් දෙක බැඳගත් කෙනෙක්. දෙපාර්ශ්වයේ කියන කතාව අහලා තමයි එයා තීන්දුව දෙන්නේ. ඒකට එයාට වැඩක් නැහැ. හරි. ඔය අතරේ ඉඳලා හිටලා විනිසුරුතුමානි හොඩුවන්න පුළුවන්. එතකොටත් එහෙම. ඔය අතරේ පාර්ශවයෙන් පහක් හයක් ඉන්නවනේ එක පාර්ශවක නීතිඥයෙක් අසනීප වුණොත් එදාටත් නඩුව කල්ලා පාර්ශවයට අසනීප වුණොත් එදාටත් නඩුව කල්ලා ඔහොම බලනකොට විශේෂයෙන් ඉඩම් නඩු අපිත් එහෙම බොහෝ වෙලාවට කියන්නේ ඉඩම් නඩු නම් පටල ගන්න එපා කියලා තමයි එතෙන් එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතමු කිසිම ප්‍රශ්නයක් නැතුව අයිඩියල් කියන්නේ කිසිම කල්යාමක් නැතුව නඩුව හැමදා දවසම කැඳවන්න පුළුවන් වුණා නම් සාමාන්‍යයෙන් නඩුව කියවන කොච්චර කල් යනවා ඒකත් ඔන් ඇවරේජ් ඒ නඩුවේ පාර්ශවයන්ගේ තියෙන මේ ගැටලුවේ සංකීර්ණකම ගැන දැන් උදාහරණයක් හැටියට සමහර නඩු දැන් සමහර ගැටලු සමාජ මාධ්‍ය හරහාත් අපි දකින්න සමහර ගැටලු දැක්කම තේරෙන්නේම මේ නීතිය ගැන නොදන්නා හින්දායි මේ දේ කරලා තියෙන්නේ එකක් ඒක අනික අපේ මිනිස්සු හරි උද්දච්චයි මේක මන් දන්නේ මේ අනිත් ලෝකයේ අනිත් තැන්වලත් එහෙමද ලාංකික වෙන උද්දච්ච. මේකත් මම කුජ්ජිලි කද්දකීම. එක්තරා අර වෙන්දේසි ඉඩම් ඔය සමාගමක කඩප එකක් නෙවෙයි ගෙදරක කුජ්ජිලිකව මිනිස්සෙක් ඉඩම් කඩලා දීලා. එතන අඩි 10 12 පාරක් දීලා. ඔය පාර කොනේ ඉන්න කෙනෙක් ගෙනාව ඩොල්ෆින් වෑන් එකක්. ඩොල්ෆින් වෑන් එක ගෙනහම අර ප්‍රධාන පාරදල ප්‍රධාන පාරේ මේ වක්කට පාරක් කැඩෙනවා මම හිතන්නේ අඩි 15ක් විතර ඊට පස්සේ අඩි 10ක් විතර කැඩෙනවා අර නියමිත ප්‍රමිතියට පාරවල් කඩන්න දන්නේ නැති ඉඳන් අර වංගු සහිත තැන් නැති ඉඳන් අර හරියටම අංශ 90ට තමයි මේ මුල්ල තියෙන්නේ දැන් සංජය මේ අර පාරේ වෑන් එක වදිනවා වෑන් ගන්න බෑ මොන තාස්සේදම ගන්න බෑ එතන දැන් මේ වාහනේ අයිති කර කොනේ ගෙදරට අතුරු පාරක කොනේ ගෙදරට අර මුල්ලේ ගෙදර අයගෙන් සංජය මේ තාප්පේ බඳලා තියෙන්නේ මේ රවුම් කර ගන්නවා අඩියක් කැඩුණා නම් අර වාහනේ ගන්න පුළුවන් කිසි කතාවක් නැහැ අර ඉඩමේ අයිතිකාරයාගෙන් ඉල්ලනවා මේ කෑල කඩලා දෙන්න අපි තාප්පේ බඳින්නම් කියලා බෑ කියනවා හන්දි ඊට පස්සේ අර වැහෙන්න කයිති කෙනා යෝජනාවක් කරනවා මම පර්චේස් එක ගාන ගෙවන්න. තාප්පෙත් මම බඳින්න. මට මේ දෙපැත්තට අඩි අඩි මේ මේ මුල්ල කඩලා රවුම් කරලා දෙන්න. මොකක් වෙන්නේ නැද්ද සංජේ? ඒකටත් බෑයි කියන්න වණන් ඉතින් මොකද්ද තේරුම? ඒ ඉදමේ අයිතිකාරය කීවේ මොකක්ද දන්නවද? ඒව නිකන් නෙවෙයි මහත්තයෝ අපේ තාත්තලාගේ සීයලාගේ දාඩිය
සංජය අපි කතා කරන්නේ මේ මගේ පුජ්‍යලික අත්දැකීම මම දැක්ක මේ දෙන්නම දැන් දන්නවා හැබැයි දුන්නේ නැහැ අර මනුස්සයා මාසයක් ඇතුළත අර තමන් හදපු ගේ ඉඳමයි වික්කසන් ඉන්නවත් කැමති වුණේ නැහැ හරි සමහර ගැටලු උසාවියට ආවම බොහොම සරලව ගෙදර ගොඩින් බේර ගන්න පුළුවන් දේවල් ගොඩින් බේර ගන්න පුළුවන් දේවල් ගොඩින් බේර ගන්න පුළුවන් දේවල් අධිකරණයට ගියාම නඩු ඇදෙන්නේ නීතිඥයන්ගේ වරදින් නෙවෙයි පාර්ශව කාර්යෝ ඒක එහෙම අපි 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 කියන අපි යෝජනා කරන මේක පොඩ්ඩක් බයිමු ආ මේ අඩියක් දෙමු අඟ බෑ මගේ ගාන ඕන ඉතින් ආයෙත් මොකද කරන්නේ අපිටත් හොද අපි මොකද කරන්නේ ඉතින් මම කියන්නේ අපේ රටේ මිනිස්සු හරි උද්දච්චයි හරි ආඩම්බරයි හරි මොනවද අර ಜಾති මහමකයි මං කියන්නේ එහෙම වෙන තරමට රීතිච්චන්න හොදයි එහෙම වෙන්න අර අටවහර කියන්නේ මස් රාත්තල විල්ලනවා කියලා. ඒක පාර්ශවයන්ගේ තියෙන දේ. ඉතින් ඒක නිසා ඇදලා යනවා. අවුරුත් නැහැ. ඉතින් ඒ ඇදුනට ඇදෙනකොට අපේ කාර්යක්ෂමතාවය අපේ මානසික පීඩනය අවුරුදු ගණන් මේක ඇදෙනකොට ඒවට රස්තිය ආදුව මේ ඔක්කොට මුණ දෙන අපේ ලැස්ති. ඔව් ඉතින්. දැන් ඔය කාරණාවේදී අනිත් පැත්තෙන් දැන් පාර්ශවයන් හිතනවා නීතිජ මහත්තයාණන් ඉතින් මොකද නැගිට්ටත් සල්ලි ගත්තනේ කියලා. දන්නවද නීතිඥවරු තමයි මේ රටේ ඉන්න වැඩිම මානසික පීඩනයක් තියෙන වෘත්තිකයෝ. හරි අපි ලොකු මොකද මිනිස්සු ඇවිල්ලා සල්ලි දීලා ප්‍රශ්න අපේ ඔළුවට දාලා යනවා. ආ ඔය අර තියෙන ෆයිල් මිටිකනම් කියෝලා කියෝලා තේරුම් ගන්න දැන් හෙට උසාවියේ ගිහිල්ලා කියන්නේ මොකද්ද? හා කියන්න දෙයක් තියෙන්න ඕනේ. ඒක දැනන් ඉන්න ඕනේ. දැන් සේවාදායකයන් නම් ඒ නඩුව විතරයි. සේවාදායකයා ඒ ටී සෙට් නඩුවේ දන්නවා පිටු පිටු. නීතිඥවරයෙකුට නඩු 100ක් 100ක් තියෙන අතරේ ඔය එකක් ගැන මතකේ අර මොකද්ද හරි මතකයක් නැහැ සමහරවිට ඒ නිසා නිරන්තරයෙන් එදා දවසේ තියෙන නඩු කලින් දවසේ බලලා මතක තියාගෙන මතකේ අලුත් කරලා යන්න ඕන ලොකු වගකීමක් එහෙම පීඩාවක් තියෙනවා ලොකු වගකීමක් ඒක ලොකු වගකීමක් තියෙනවා ඉතින් ඒත් ඉතින් අපි ඉතින් මේ වැඩේ කරනවා හොඳයි එහෙනම් මම ඔබේ ප්‍රেজෙන්ටේෂන් එකට අවස්ථාව දෙන්න ඔබට පුළුවන් ඔබේ ඉදිරිපත් කිරීම කරන්න හරි බොහොම ස්තුති සංජය අපි හැමෝටම අයිබෝන් කියන මතක් කරනවා අයිබෝන් කියන පිළිගන්න හැමෝම නැවතවතාවක් අපි පාඩමට යන්න අපි අද දවසේ කතා කරන්නේ අද දවසේ ආරම්භ කරන්නේ අපි අපේ පාඨමාලාවේ දෙවෙනි දේශ දෙවෙනි පාඩම දේපළ නීතිය ගැන කියන දේපළ නීතිය ගැන කාරණාව අපි ගිය මාසේ ඉවර කරා මාසයක් පුරාණු දවස් 4කින් අපි ඉවර කරා පෞල් නීතිය ගැන මේ මාසේ අපි කතා කරන දීපල් නීතිය ගැන ඒ කතා කිරීමේදී අපි මේක අපේ අධ්‍යයන පාසල සඳහා කොටස් කරලා තියෙනවා මතක තියාගන්න දීපල් නීතිය කියන එකත් නීති විද්‍යාලයේ හෝ විශ්වවිද්‍යාලයක මේකත් අවුරුදු දෙකක් තුනක් විතර උගන්වන ලොකු විෂයක් අපි මේ බොහොම සරලව කියන්නේ ඔයගොල්ලෝ දැනගත යුතු කාරණාවන්ගෙන් 100ට එකක් විතර සම්පූර්ණ දේපල නීතිය කියන කාරණාව ගත්තාම 100ට එකටත් අඩු ප්‍රමාණයක් තමයි මම උත්සාහ කරන්නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ස්පීඩ් එක ගන්නට ස්ක්‍රීන් එක ගන්නකම්
දේපල නීතිය කියනක මේ අවුරුද්දක විතර අවුරුදු දෙක තුනක් ප්‍රධාන පිළි අධ්‍යාපන ප්‍රධාන අධ්‍යයන ආයතනවලින් ක්‍රියාත්මක කරන පාඨමාලාවන් අපි මේක මාසයකට කෙටි කරලා ඒ කියන්නේ දවස් 4යි පැය වලින් ගත්තොත් පැය 8ක් තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ බොහොම සරලව සාමාන්‍ය ජනතාව දැනගත යුතු ප්‍රමාණයට විතරමයි මම මේ කාරණා අද දවසේ කතා කරන්නේ මින් එහාට දෙයක් Tamanට දැනෙනවා නම් අපිට මීට එහා ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නේ මීට එහා කෝ සර් කීව කතාවට වඩා එහා දෙයක් තියෙනවා තව මේක කියලා තියෙනවා නම් ඒකේ තේරුම ඔබ අනිවාර්ය නීතිඥවරයෙකුගේ සහාය ලබාගත යුතුයි කියන එක අර සංජය කලින් කිව්වා වගේ ඔබට මේ දෙන්නේ පොඩි ගයිඩ්ලයින් එකක් මෙන්න මෙහෙම විශේෂයක් තියෙනවා මෙන්න මේ විදිහට මේක කරන්න පුළුවන් මෙන්න මේකේ හැඩය මෙහෙමයි මේ විදිහට තියෙනවා කියන කාරණාව ගැන දැනුවත් කිරීමක් තමයි අපි මේ කරන්නේ ඔබ විකේන ඔබ නීතිඥ මහත්මයෙක් හම්බෙන්න ගියාම හොඳ sannivedanayak pawathwa gattot ohuta lesi oba widin prashne visadala denna අන්න right. එතකොට අපි දන්නවනේ මේ දැන් ඊගවට වෙන්නේ මොකද්ද කියලා. එතකොට අපිට අවබෝධයක් තියෙනවා. නැත්නම් දැන් හුඟා කට්ටිය අද විශේෂයෙන් මේ අද දැන් හවසත් මට ගම්පහ ඉඳලා සේවාදායකව මගේ කතා කරනවා කෙනෙක් මට කතා කරලා කියනවා සර් මගේ නඩුව දැන් අවුරුදු 12යි. මට දැන් මේ ඊළඟ පියවර ගැන කියනවා. මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. නඩුව මොකද මම කරන නඩුවක් නෙවෙයි. පස්සේ දැන් නඩුවේ සහතික පිටපතක් ගන්න කිව්වහම තමයි කිව්වේ සර් මේ නඩුව දැන් අවුරුදු 12ක්. ඒතර මම දන්න අඩුවකාර මේ සහතික පිටපත ගන්න ගවන්න වෙයි මේ 10,000ක් කියන. ඔය කියන විදිහට ලොකු විශාල නඩුවක් වෙන්න ඕනේ. අපට දන්නේ නැහැ දැන් මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන්නේ මොන මොන ස්ථානයේ තියෙන්නේ කියන එක දන්නේ නැහැ. අපට ඒ අදහස වෙන්නේ නැහැ මගේ විශ්වාසය ඒ නීතිය ගැන යම් තරමක් කෝ දැනගෙන හිටියා නම් සමහර වෙලාවට දැන් අද මන් දැක්කා Facebook එකේ යනවා ප්‍රශ්නයක් විත්තිකාරයාට වරෙන්තු කරා දැන් විත්තිකාරයා වරෙන්තු කරලා ඇල්ලුවා දැන් නඩුව ඉවරද කියලා මේ Facebook එකේ තියෙන සටහනක් Facebook එකේ තියෙන සමහර groups නීතිය ගැන දැනගන්න ඉතින් ඒකටත් එක එක ආකාරයේ උත්තර තමයි දීලා තිබ්බේ ප්‍රශ්නේ අහපු කෙනා දන්නේ නැහැ ඒ වෙන සිද්ධිය මොකද්ද කියලා ඒකට උත්තර දෙන අයත් මං හිතන්නේ නීතිඥයෝ නෙවෙයි ඒ කියන කතාව ජෝක් එකට අරගෙන එයාව අපහසුතාවයට පත් කරපු දේ තමයි දැක්කේ ඉතින් කාරණක ඉල්ලීමක් කරන්නේ ඔයගොල්ලන් ගෙනුත් හැමදෙනාගෙම මේ නොදන්නා තැන්වලින් නීතිය ගැන දැනගන්න යන්න එපා ඒක භයානකයි මොකද දෙන උත්තර වැරදි ඒක ගෲප් එකකම තිබ්බ දෙයක් තමයි තිබ්බ කැමති පත්‍ර දේපල හා සම්බන්ධ කාරණාවකදී කෙනෙක් මම හිතන්නේ රජයේ සේවයේ හෝ විශ්‍රාමික පුද්ගලෙක් ලොකු විස්තර ලියලා හැබැයි එහෙම නීතියක් නැහැ රට. හරි ඒක එයා හිතන දේ. ඉතින් මම පස්සේ යාට ඉන්බොක්ස් එකට දැම්මා වැරදි උපදෙස් දෙන්න එපා. මිනිස්සු අමාරු වෙටෙනවා මේ ඔයා හිතාගෙන දේ මිසක් රටේ නීතිය මේක නෙවෙයි කියන එක. ඉතින් එන් එහාට ගියා ඒ එහා දෙයක් තව වුණා සාමාන්‍ය දෙනුමින් එහා දෙයක් වුණා නම් මම දෙන උපදේශය තමයි ඔබ ආසන්නතම නීතිඥවරයා මුණගැසිය යුතුයි ගැටලුව විසඳා ගන්න මේ සමහර වෙලාවට මේ කාරණා වැදගත් වෙයි ඔබට ගැටලුවක් තියෙනවද නැද්ද කියලා දැනගන්න මේ පාඨමාලාවන් හැදෑරුවාම තේරෙයි ඔබ ගැටලුවකට මූණ පාලද නැද්ද කියන අවබෝධය ලබා ගන්න ඔබට හැකියාවක් ලැබෙයි මේ කාරණාව සමහර වෙලාවට ඔබට තියෙන විසඳුම මොකද්ද කරන්න ඕන දේ මොනවද කියන කාරණා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. හරි. අපි පාඨමාලාව නම් කරලා තියන්නේ සුපුරුදු විදිහට මේක මම හැමදාම කියනවා. ඒක එක්තරා හේතුවක් ඉදන් මේ දී කියන්නේ මේ කතාවේදී මේ වැඩසටහනදී අපි කතා කරන්නේ මම elon.lk ආයතනයත් එක්ක එකතු වෙලා කරන්නේ එදිනදා ජීවිතේට නීතිය. මෙය වෘත්තීය පාඨමාලාවක් නෙවෙයි කියන එක හැම වෙලාවෙම මම මතක් කරනවා මේ කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව නෛතික දැනුමෙන් සන්නද්ධ කිරීමක් පමණයි. අද දවසේ අපි කතා කරනවා
දේපල නීතිය ගැන මේ මාස පුරාවටම අපි කතා කරන්නේ දේපල නීතියට අදාළ කාරණාවන් ගැන. ඒ අතරේ අද දවසේ අපි කතා කරනවා දේපල උරුම වීම ගැන. දේපල කොහොමද උරුම වෙන්නේ කියන කාරණාව ගැන තමයි අපි කතා කරන්නේ. කොහොමද දේපල උරුම වෙනවා කියන්නේ මොකද්ද මේ උරුම වෙනවා කියන්නේ මේ පාට් මේ දේ ගැන දැනගන්න කලින් දේපල උරුම වීම ගැන කතා කරන්න කලින් අපි විශේෂයෙන් අවධානය දරගත යුතුයි දේපලට අයිතිවාසිකම් කීම. අපිට අයිතිවාසිකම තියෙනවද අපේ තාත්තගේ දේපල ගැන? අපේ අම්මගේ දේපලට අපිට අයිතිවාසිකමක් තියෙනවද? මම මේ කතා කරන්නේ මේගොල්ලෝ ජීවතුන් අතර ඉන්නවන්න බලන්න මොකද වෙන්නේ කියලා. කෙනෙක් ජීවත් සිටියේදී පළවෙනි කොන්දේසිය ජීවත් වෙලා ඉන්න ඕන සිටියේදී එයාට අයිති දේපලට කලත්‍යාට හෝ දරුවන්ට එහෙම නැත්නම් දෙමෝපියන්ට එහෙම නැත්නම් සහෝදරයන්ට මේ කිසිවකටත් අයිතිවාසිකම් කිව නොහැකි. දේපල තියෙන්නේ තාත්තට නම් මෙහිතමු සිරිපාලට දේපල තියෙනවා. සිරිපාල තාම ජීවතුන් අතර ඉන්නවා. නෝනට කියන්න බෑ මේ දේපලින් කොටහක් මටත් අයිති. දරුවන්ට කියන්න බෑ තාත්තගේ දේපල අපිටත් අයිති අපිට මේව ඕන කියලා. සිරිපාලගේ දෙමෝපියන්ට කියන්න බෑ අපේ පුතාගේ දේපල මේ අපිටත් අයිති කියලා. හා සිරිපාලගේ දරුවන්ට කියන්නත් බෑ අපි මේ අපේ අයියාගේ දේපල මේව අපිටත් අයිති කියලා. හොඳට මතක තියාගන්න කෙනෙක් ජීවත් වෙලා ඉඳි ලංකාවේ නීතිය හැටියට ඒ දේපල එයාගේ දේපල අයිති ආට ඒ දේපලට මොනවා හරි දෙයක් කරනවා නම් මේ කියලා තියෙන කාටවත් කලත්‍රයටවත් දරුවන්ටවත් දෙමෝපියන්ටවත් සහෝදරයන්ටවත් මැදිහත් වෙන්න බෑ. ඒ පුජ්ජලික දේපල එයාගේ එකම එක අවස්ථාවක් විතරක් තියෙනවා ලංකාවේ නීතියේ දේපලට මැදිහත් වීමක් කරන එක නවත්තන්න පුළුවන්. අපි කලින් මාසේ කතා කරපු එක කාරණාවකදී අපි කතා කරනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කියලා කාරණාවක් ගැන. ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවකදී නියෝගයක් ගන්න පුළුවන් පදිංචි වෙලා ඉන්න නිවස වග උත්තරකාරයන්ට අයිතිව තිබ්බත් ඒක අදාළ පීඩාවට පත් අයව අවතැන් වෙන විදිහට يعني ඒගොල්ලෝ පාරට වැටෙන විදිහට ඒ දේපල විකුරන්න බෑ. එකම එක අවස්ථාව වෙන කෙනෙක්ගේ දේපලට අපිට බලපෑමක් කළ හැකි. ඒ මිසක්කා වෙන කිසිම අවස්ථාවක අපිට දේපල සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. හරි. මේක හොඳට මතක තියාගන්න. මේ කාරණාව ගැන මතක තියාගත්තාම මේ කාරණාව ගැන දැනුවත් වුණාම අපිට ලේසි අනිත් කාරණා ගැන දැනගන්න. අපිට එහෙම දේපලක් අයිතියක් නැහැ කියන තැනින් අපි වැඩේ පටන් ගමු. හරි, ඊළඟ කතාව දේපල උරුම වීමට බලපාන කාරණා. කොහොමද දේපලක් අපේ උරුම වෙන්නේ? උරුම වෙන්නේ මේක තීරණය කරද්දී දේපලක් උරුම වෙනවද නැද්ද වෙන්න නම් තීරණය කරන්න නම් පළවෙනි කතාව තමයි ඒතනත්ත මිය යන්න. මුලින් කතා කරන්නේ ජීවත් වෙලා ඉන්නකම් කාගේවත් දේපල සම්බන්ධයෙන් අපිට ඇඟිලි ගන්න බෑ. දේපල උරුම වෙනවා කියන්නේ අර දේපල තියෙන කෙනෙක් ඒ දේපලට මුකුත් නොකර මිය ගියාම ඒ දේපල උරුම කරුවට ලැබීම තමයි දේපල උරුමය කියන්නේ. මේ කතාව ගැන කතා කරන්නම කලින් අපි දැනගන්න ඕන කාරණාවක් තමයි මේ මිය ගියත නැත්තම් පාලනය වෙන නීති ක්‍රමය මොකක්ද කියන එක. මේ මොකද්ද මේ කියන එක අපි කල්නොත් කියලා දෙනවා. ලංකාවේ නීති ක්‍රම හතරක් තියෙනවා. මේ පුජ්ජලික කාරණා සම්බන්ධ විවාහය දේපල හා සම්බන්ධ කාරණාවල්දී මේ නීති ක්‍රම හතරම හතරෙන් කොයිකටද අපි වැටෙන්නේ කියන එක ගැන අපි දැනගන්න ඕන. සාමාන්‍ය නීති ක්‍රමේ තියෙනවා, ඊටමතර උදරට නීති ක්‍රමේ තියෙනවා, මුස්ලිම් නීති ක්‍රමේ තියෙනවා, දේශවලාමී නීති ක්‍රමේ තියෙනවා. මෙන්න මේ නීති ක්‍රම වලින් පාලනය වෙන තැනත්තාගේ දේපල උරුම වෙන ආකාරය එකිනෙකට එකිනෙකට වෙනස්. සාමාන්‍ය නීති යටතේ අපි කතා කරන රෝමලන්දේසි නීති යටතේ දේපල උරුම වෙන විදියට නෙවෙයි උඩරට නීතියේදී දේපල උරුම වෙන්නේ. ගෙදර තාත්තා මිය ගියාම දරුවෝ අතර සාමාන්‍ය
නීති යටතේ දේපල යන විදිහට නෙවෙයි උඩරට නීති යටතේ බිරිඳ හා දරුවෝ අතර දේපල බෙදෙන්නේ. ඊට වඩා වෙනස් විදිහකට තමා මුස්ලිම් නීති යටතේ මේ දේපල බෙදෙන්නේ. ඊට වඩා වෙනස් විදිහකට තමා දේශවලාමේ නීති යටතේ මේක බෙදෙන්නේ. කොට කිසියම් කෙනෙක්ගේ දේපලක් සම්බන්ධව අපි උරුම වීම ගැන කතා කරන්න කලින් අපි දැනන් ඉන්න ඕන මේ තැනත්තා පාලනය වෙන්නේ මොන නීතියෙන්ද? මේ තැනත්තා දෙමළ පුජ්‍යලයේද? දෙමළ පුජ්‍යලයක් වුණත් මේ තැනත්තා යාපනයේ දෙමළ කෙනෙක්ද? මෙයා ලංකාවේ කොහේ හරි ඉන්න මුස්ලිම් කෙනෙක්ද? මෙයා උඩරට නීතියෙන් පාලනය වෙන කෙනෙක්ද? විශේෂයෙන් ඔය මුහුද සීමාව වෙන්නේ නැති පළා සබරගමුව මැදෙම උතුරුමැද ඌව මෙන්න මේ කියන පළාත් ඉතින් එහාට තව ගියහම තියෙන ප්‍රධාන වශයෙන් මේ පළාත්වල උඩරට නීතිය ක්‍රියාත්මකවයි. එතකොට ඒක එන්නේ විවාහයත් එක්ක. ඒතර මේ නීතියෙන්ද අපි පාලනය වෙන්නේ? එහෙම නැත්නම් රටේ පොදු නීතියෙන්ද අපි පාලනය වෙන්නේ කියන එක දැනගන්න ඕන. මේ කියන කාරණාවත් එක්ක උරුම වීමට බලපාන නීතිය වෙනස්. අපි මේ මාසෙ පුරා මේ මාසෙදී අපි කතා කරන්නේ මේ කාරණාවල්දී විශේෂයෙන් අද දවසේ දේපළ උරුමය ගැන අපි කතා කරන්නේ සාමාන්‍ය නීතිය යටතේ කියන පොදුවේ බලපාන නීතිය යටතේ දේපළ උරුමයම කියන කාරණාව ගැන එක මේක දෙවනි කාරණේ අපි සැලකිලිමත් වෙන්න ඕන මෙයා මිය යන්න කලින් එයාගේ දේපළ අන්තිම කැමැති පත්‍රයකින් බැහැර කරලාද නැද්ද අපිට උරුම වීමට උරුමයම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ එයා අන්තිම කැමති පත්‍රයකින් තමන්ගේ දේපළ බැහැර කරලා නැත්නම් විතරයි අපි අන්තිම කැමති පත්‍රයක් කියන්නේ මොකද්ද කියන එක අද දවසේ අවසානයේට කතා කරනවා මෙන්න මේ කියන මූලික කාරණා දෙක පිළිබඳ සැලකිල්ලක් තියෙන්න ඕන අපිට දේපළ උරුම වීම ගැන කතා කරන්න නම් දේපළ උරුම නීතිය පාලනය වෙන්නේ මේක ළඟක නෙවෙයි සෑහෙන කාලයකට කලින් වෙච්ච දෙයක් 1876 අංග 15 ධර්ම වෛවාහක අයිතීන් හා උරුම ආඥා පනත මගින් තමයි මේ දේපළ නීතිය පාලනය වෙන්නේ. දේපළ උරුම වෙලා උරුම වීම කියලා කියන්නේ මේකට අනුව කිසියම් කෙනෙක් මිය ගියාම එයාට උරුම වෙලා තිබ්බ දේපළ කෙනෙක් මිය ගිය විට සතු මතක තියාගන්න එයාට අයිතිවාසිකමක් හැටියට එයා පාවිච්චි කරපු දේවල් එයාගේ එයාට අයිති දේවල් අනුප්‍රාප්තිකයෙකු නම් නොකළ දේපළ දැන් කෙනෙක් අනුප්‍රාප්තිකය කියන්නේ කෙනෙක් නැති වුණාම එතනට පත් වෙන කෙනා. එතකොට දේපළ සම්බන්ධව අපිට අනුප්‍රාප්තිකයෙක් නම් කරන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් මම මැරුණාම මගේ දේපළ යන්න ඕන මගේ ලොකු පුතාට. මගේ දේපළ යන්න ඕන මගේ පොඩි පුතාට. දැන් මේක ප්‍රායෝගිකව දකින්න තරම් අපි ඔයගොල්ලෝ බැංකු ගිණුමක් ආරම්භ කරන්න ගිහින් නම් අද වර්තමානයේ බැංකු ගිණුමක් ආරම්භ කරන්න ගියහම අහනවා ඇතිනි මේකේ උරුමකාරයෙක් අනුප්‍රාප්තිකයෙක් දානවද කියලා. පසු උරුමයක් යන කෙනෙක් ඉන්නවද කියලා. ඕනනම් අපිට දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. එතකොට එහෙම නම් කරලා නැති දේපලක් තියෙනවා නම් අන්න ඒ දේපල උරුම කරුවන් අතරේ බෙදී යාම තමයි අපි කියන්නේ දේපල උරුම වීම කියලා. එතකොට මේ කාරණාව අනුව දේපලක් උරුම වෙන්න පැහැදිලි කාරණා තුනක් තියෙනවා. ප්‍රධාන කාරණා තමයි දේපල හිමිකරු මිය ගිහිලා තියෙන්න ඕන. එයා ජීවත් ඉන්නකම් මං කීවා අපිට ඒ එයාගේ දේපල පිළිබඳ අයිතිවාසිකම් කියන්න බෑ. එයා මහත්තයා වෙන්න පුළුවන්, නෝන වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් අපිට එහෙම කරන්න බෑ. හරි. එයාට අයිති දේපල සම්බන්ධයෙන් විතරයි. එහෙම නැතුව එයා භුක්ති විඳ දේපල නෙමෙයි. කෙනෙක් කුලියට හිටියා කියලා කුලීකේ අයිති අපිට නෑ. කෙනෙක් බදු ගත්තා කියලා බද්දේ අයිති අපිට එන්නේ නෑ. රයිට්. ඒ වගේ එහෙම දේපල අයිතිවාසිකමක් විදිහට තියෙන කෙනෙක්ගේ දේපලයි වෙන්න ඕන. ඒකත් මොකද්ද වෙන්න ඕන? අනුප්‍රාප්ත කෙනෙක් නම් කරලා තියෙන්න බෑ. මේ දේපල එයාගෙන් පස්සේ කාටද යන්නේ කියලා එහෙම නිශ්චිතව දක්වා නැති අවස්ථාවක් වෙන්න ඕන. එහෙම ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා කෙනෙක් මේ ගිහිල්ලා එයාට සතු දේපලක් තියෙනවා නම් අනුප්‍රාප්තිකෙක් නම් කරලා නැතුව අන්න ඒ දේපල අපේ ඉන්න උරුමකාරයෝ ඊළඟ කණ්ඩායම අතර බෙදා හැරීම තමයි අපි කියන්නේ දේපල උරුම වීම කියලා.
දේපල උරුම වෙන්න උරුම වීමට යටත් දේපල මොනවද මේ යන් බෙදා ගන්න පුළුවන් දේපල පසු උරුම කරුවෙක් නම් නොකල නිශ්චල හෝ චංචල දේපල හරි මේකේ කිසිම උරුමකාරයෙක් නම් කරලා තියෙන්න බෑ එහෙම නැති පසු උරුමකාරයෙක් නම් කරලා නැති නිශ්චල හෝ චංචල දේපල ඊළඟ කාරණාව අන්තිම කැමැති පත්‍රයකින් බැහැර නොකල නිශ්චල හෝ චංචල දේපල අන්තිම කැමැති පත්‍රයක් කියලා තියෙන්නත් බෑ පසු උරුමකාරයෙක් නම් කරලා තියෙන්නත් බෑ මොකද කෙනෙක් මිය ගියාම එයා ජීවත් වෙන කාලේ පසු උරුමකාරයෙක් නම් කරලා තියෙනවා නම් ඉබේම මේ දේපල යාට යන්නේ අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියෙනවා නම් මිය ගිහලා තියෙන්නේ ඒ අපි අවසානට කතා කරන අවසාන භාගයේදී අන්තිම කැමැති පත්‍ර ගැන එතරම් කරන්නේ ඒ අන්තිම කැමැති පත්‍ර අධිකරණය ඉදිරිපත් කරලා මෙන්න මේම අන්තිම කැමැති පත්‍රය මෙයා තියලා ගිහිලා තියෙනවා කියලා ඒ අනුව දේපල බෙදා ගැනීම සිද්ධ වෙන්නේ. ඒතකොට මෙන්න මේ කාරණා දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන දේපලක් උරුම වෙන්න නම්. දේපල උරුම වීම ගැන සලකලා බලද්දී වැදගත් දෙයක් වෙන්නේ ඒ දේපල හිමි තැනැත්තා විවාහකද අවිවාහකද කියන කාරණාව සලකා බැලිය යුතුයි. විවාහක කෙනෙක් මිය ගියාම එයාගේ දේපල බෙදෙන විදිහයි අවිවාහක කෙනෙක් මිය ගියාම එයාගේ දේපලට උරුමකාරයෝයි. විවාහක කෙනෙක්ගේ දේපලට උරුමකම් කියන කට්ටියයි අවිවාහක කෙනෙක්ගේ දේපලට උරුමකම් කියන අය අතර කණ්ඩායමේ වෙනසක් තියෙනවා අපි බලමු මොකද්ද කියලා. අවිවාහක කෙනෙක් අපි හිතමු අවුද ජනිත් කියලා ගමු මෙතන ඉන්නවන කෙනෙක් එහෙම එයා ගැන නෙවෙයි මේ කියන්නේ. ජනිත් ජනිත්ස ගයක් තියෙනවා ඉඩමක් තියෙනවා ජනිත් හොඳ රස්සාවක් කර කර හිටියා ඒ රස්සාවෙන් හම්බෙන සල්ලි වලින් එයා ඉඩමක් දේපලක් කරන් තියෙනවා. ඉතින් එයා බයික් එකක් ගත්තා හදිස්සියේ බයික් ඇක්සිඩන්ට් එකකින් මෙයා නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? එයාට පෙම්වතියක් ඉඳලා තියෙනවා හැබැයි විවාහ වෙලා නැහැ. දැන් මොකද මෙයා ගෙට වෙන්නේ? මෙයාගේ මල් අයියලා දෙන්නෙක් ඉන්න ඒගොල්ලන් දිවල් දෙනවා මල්ලි ඉන්නවා මල්ලිට ගයක් නැහැ. එතකොට මල්ලිට ඉබේම මේ ගේ අයිතිය යනවා. අම්මයි තාත්තයි වෙනම ඉන්නේ. අම්මයි තාත්තට ගයක් තියෙනවා මල්ලිට මේ ගේ යනවා නැහැ. හොඳට මතක තියාගන්න අවිවාහක කෙනෙක් මිය ගියොත් එයාගේ දේපල යන්නේ එයාගේ අම්මටයි තාත්තට. දෙමාපියන් දෙදෙනාම සිටිනවා නම් භාගයක් යනවා අම්මට ඉතුරු භාගය යනවා ගන්න එපා. එතකොට අර රස්සාවක් නැතුව ගෙයක් දොරක් නැතිව සහෝදරයා පවුනේ දෙක නෑ කරන්න දෙයක් නෑ. මං කියන්නේ උරුම අයිතිය තියෙන්නේ උරුම අයිතිකාරයන්ට විතරයිනේ වෙන කාටවත් ඒක යන්න විදිහක් නෑ. එතකොට මේක මතක තියාගන්න විවාහක කෙනෙක් අවිවාහක කෙනෙක් විවාහකින් තොරව කෙනෙක් මිය ගියොත් එයාගේ දේපල බෙදෙන මේ ආකාරයට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවන් නම් විතරයි මේ දෙන්නටම භාගෙ භාගෙ බෙදෙන. මෙතනදී විශේෂයෙන් කියන්න ඕන YouTube එකේ වීඩියෝවක් තියෙනවා මේක ගැන කීප දෙනෙක් මට කතා කරන්න කියලා නමුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවකදී එක නීතිජ මහත්තයෙක්ගේ YouTube එක වීඩියෝවක් මේකේ මහත්තයාගේ channel එකක් නෙවෙයි වෙන නාලිකාවකින් හරි කවුරු හරි කරපු එකක්. එයාගේ interview එකක් කරාම මෙයා කියනවා මේ වෙලාවට භාගයක් දෙමව්පියන්ට භාගයක් සහෝදර සහෝදරියන්ට. භාගයක් දෙමව්පියන්ට කිව්වහම අම්මට තාත්තට දෙන්නටමයි දේපලෙන් භාගයයි ඉතුරු භාගය සහෝදර සහෝදරයන්ට. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක වැරදි තොරතුරක් වැරදි උපදේශයක් ඒක නොමග යවන සුළු දෙයක්. එහෙම එකක් නැහැ. අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර ඉන්නවා නම් සම්පූර්ණ දේපල යන්නේ අම්මටයි තාත්තටයි දෙන්නට මවට භාගයයි පියාට භාගයක් විදියට. බලන්න එතන මම අධ්‍යයනයේ පහසු සඳහා පියා නොමැති නම් කියලා දාලා තියෙන්නේ
පියානේ වේ ඕන්න මිදෙන මම නොමිදෙන කියලා දාන්න පුළුවන් ඊළඟට සිද්ධ වෙන්නේ මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් නැති තත්ත්වය විවාහකයිගේ දේපල උරුම වෙනවා අම්මයි තාත්තයි දෙන්නගෙන් එක්කෙනයි අපි අධ්‍යයනය මතක තබා ගැනීම පාසුව සඳහා අපි පියා නොමැති තත්ත්වයක් ගැන කතා කරමු අපි කලින් කියවනේ මේ දේපල භාගයක් කියන්නේ කාටද අම්මට රාම ජීවතුන් අතර ඉන්නවා අම්මට භාගයක් කරන අපි එතනදිම කතා කරා දේපල උරුම වෙන්නේ කොහොමද පියාට භාගයක් කරනවා කියන. දැන් මේ தත්ත්වය මොකද්ද? තාත්තට භාගයක් ගියාට වැඩක් නැහැ. තාත්තා මේකට ජීවතුන් අතර නැහැ. හරි. එතකොට මොකද වෙන්නේ? අම්මට භාගයක් වෙන් කරා. හැබැයි දැන් තව භාගයක් තියෙනවා. තාත්තට යන්න විදිහක් නැහැ. තාත්තා ජීවතුන් අතර ඇත්තේ නැහැ. තාත්තා ජීවතුන් අතර නැත්තම් මේක යන්නේ සහෝදර සහෝදරියන්ට. මෙතනදි මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා මම ඔයගොල්ලන්ට දැනගැනීමේ ප්‍රමාණයෙන් තමයි මේ සහෝදර සහෝදරියන් කියලා තිබ්බේ. අපි හිතමු වෙන සහෝදර සහෝදරියොත් නැහැ. හරි මම මේ සටහනේ එච්චර දුරට ගෙනියන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ දැනගැනීම සඳහා සහෝදර සහෝදරියන් කියලා විතරයි කියන්නේ. මේ සහෝදර සහෝදරිය කියන අය සලකනවා පූර්ණලේ ඥාතීන් සහ අර්ධලේ ඥාතීන් කියලා නීතිය වර්ග කිරීමක් කරනවා. අපි හිතමු අපි අර කලින් කිව්ව ජනි පවුලේ එකම දරුවා. පවුලේ එකම දරුවා වුණාම වෙන්නේ එයාගේ දේපලින් අම්මට යන්නේ භාගය. අර තාත්තගේ භාගය යනවා පිය පාර්ශවයෙන් ඉන්න සහෝදර සහෝදරියන්. තාත්තගේ මල්ලිගේ දරුවෙකුට වෙන්න පුළුවන් මේ විදිහට මේක වෙනම බෙදී බෙදී යනවා. එච්චර දුරට මම කියන්නේ සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා විතරක් දැනගන්න. ඒකයි මම විවෘතව තමන්ගේ සහෝදර සහෝදරයන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව පොදුවේ දැම්මේ සහෝදර සහෝදරයන්ද කියලා. මෙතනින් මෙහාට තව මේක බෙදලා යන්න පුළුවන්. සහෝදර සහෝදරයන්ට ඒ සහෝදරියෙක් නැත්තම් එයාගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට මෙහෙම දිගින් දිගටම මේක බෙදෙනවා. සරල මුල් අවස්ථාව විතරයි මම මේකෙදි කියලා තියෙන්නේ. තුන තාත්තා නොමැති නම් පියා නොමැති අවස්ථාවක මවට භාගය යනවා. ඉතුරු එක සහෝදර සහෝදරයන්ට මතක තියාගන්න මෙතන පූර්ණ සහෝදර සහෝදරියෝ හා අර්ධ පූර්ණලේ ඥාතීන් හා අර්ධලේ ඥාතීන් කියලා තව කාණ්ඩයක් තියෙනවා. ඒච්චර දුරට සාමාන්‍ය ව්‍යවහාරයේදී දැනගැනීමේ අනවශ්‍ය කියලා මම කියන්නේ. ඒ මට්ටමට යන්න ඕන නම් ඒ ප්‍රශ්න මම පාඩම් පටන් ගන්න දිච්චි වගේ එහෙනම් ඒ කාරණාව නීතිඥවරයෙක්ගේ මාර්ගයට යන්න ඕන එච්චර දුර තත්ත්වයක් තියෙනවා නම් ඊළඟ කාරණාව මෞපියන් දෙන්නම නැහැ. මොකද වෙන්නේ සම්පූර්ණ දේපලට මෞපියන් දෙන්නම නැත්තම් සම්පූර්ණ දේපල යන්නේ සහෝදර සහෝදරියන්ට. මෙතනත් අර සහෝදර සහෝදරිය කියන්නේ පූර්ණලේ ඥාතින් හා අර්ධලේ ඥාතින් කියන මේ කොට්ටාස දෙකම තමයි. ඒක ගැන හිතන්න යන්න එපා. නිකමට දල වශයෙන් මතක තියාගන්න මේක අයිති සහෝදර සහෝදරයන් කියන කාරණාව. රයිට්. ඊළඟ විවාහක අයෙකුගේ දේපල අසාද බඳලා ඉන්නවා. දැන් කොහොමද මෙයාගේ දේපල උරුම වෙන්නේ කියන එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. මේ විවාහක කෙනාට දරුවෝ ඉන්නවා නම් මේ කතාව ඒතර එක එක වෙන්න පුළුවන් අවස්ථාවන් තමයි අපි මේ කතා කරන්නේ. මෙයාට දරුවෝ ඉන්නවා නම් වෙන්න පුළුවන් දේ තමයි දීපලින් භාගයක් යන්නේ හරි අඩා යන්නේ කලත්‍රයන්. හරි මෙයාගේ දීපලින් භාගයක් යනවා කලත්‍රයට. කලත්‍රය කියන්නේ මියගිය ස්වාමියානම් බිරිඳට යනවා, මියගිය බිරිඳ නම් සම්පුරුෂයාට මේ භාගයක් යනවා. ඉස්සරළම වෙන් කරන්නේ මේ භාගය. ඉතුරු භාගය බෙදනවා දරුවන් අතර සමානව. ඉතුරු භාගය දරුවෝ පස් දෙනෙක් ඉන්නවා නම් මේ භාගය දහයෙන් එක දහයෙන් එක දහයෙන් එක පස් දෙනාට බෙදලා යනවා. මේ ආකාරයට තමයි සාමාන්‍යයෙන් මේ බෙදීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඉස්සරහට ඊගාවට වෙන්න පුළුවන් කාරණාවක් තමයි
දරුවන් නොමැතිනම් අසාද වැදලා අපි පහුගිය කාලවත් ඇහුවා මේ විවාහ වෙලා ළඟදී ආව දරුවොත් නෑ ඒ තීදි ස්වාම පුරුෂයා මිය යන්න පුළුවන් මෙතෙන්දි මතක තියාගන්න මේ දරුවා කියන කතාව සමහර වෙලාවට වෙන්න පුළුවන් කුස පිරිදගේ කුස කුසේ දරුවෙක් ඉන්නවා මාස 6ක අත එක දරුවෙක් කුසේ ඉන්නකොට අපි සලකන්නේ එයාට දරුවෙක් නැහැ කියන දරුවා කියන කතාව වෙන්න පුළුවන් මේ ආගමික සංකල්ප විදිහට නෙවෙයි නීතිය සලකන්නේ දරුවෙක් නම් එයාට සජීවී උපතක් ජීවිතයක් තියෙන්න ඕන ඉපදිලා තියෙන්න ඕන තාත්තා මිය යන විට කුසේ නම් දරුවෝ ඉන්නේ මතක තියාගන්න දේපල පිළිබඳ උරුමයක් ඒ දරුවන්ට යන්නේ නැහැ හරි ඒක අතිරේකව මතක තියාගන්න ඕන කාට තර දරුව නැත්තම් මොකද වෙන්නේ අපි කලින් කතා කරා සාමාන්‍ය ආකසාද බඳලා ඉන්න ඉඳා එයාගේ දේපලින් භාගය අනිවාර්යෙන් එයාගේ කලත්‍යාට ස්වාම පුරුෂයාට නම් මේ කියන්නේ බිරිඳට මේ විදිහට යනවා දැන් අපි කතා කරා දරුවන්ට භාගයක් යනවා කියලා දැන් මේ කතාව විතර ඉස්සලා වගේමයි මේ කතාවෙ තියෙන්නේ දරුවෝ නැහැ කියන තැන දරුවෝ නැත්තම් දරුවන්ට මේ භාගයක් විදිහට නැහැ මේ භාගෙට දැන් මොකද වෙන්නේ බිරිඳට භාගයක් ගියා ඉතුරු භාගෙ දරුවන්ට දෙන්න ඕන දරුවෝ නැහැ සාමාන්‍යයෙන් අපේ රටේ වාක් අයිති ධානය ඉන්නේ එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම කලත්‍රයට අයිති බිරිඳට අයිති කියලා නැහැ එහෙම වෙන්නේ නැහැ දැන් දරුවෝ නැත්තම් මෙයාගෙන් පස්සට උරුමකාරයෝ නැත්තම් මේක යනවා උඩට මෙයාගේ අම්මටයි තාත්තට අම්මට හතරෙන් එකයි ඒ කියන්නේ අර දේපල අර භාගෙ බෙදෙනවා නැවත දෙකට ඒත් අම්මට යනවා හතරෙන් එකක් තාත්තට යනවා හතරෙන් එකක් දැන් කර කලින් මේකත් එක්ක මතක තියාගන්න සම්බන්ධ වෙන්න පුළුවන් නම් සම්බන්ධ කරගන්න ඕන කාරණාව දැන් මේ විදිහට හතරින් එක බෙදලා යද්දී අම්ම නැහැ දැන් මොකද වෙන්නේ හතරින් එකක් තාත්තට අම්ම නැහැ එහෙනම් ඒ කියනවා කාටද මෙයාගේ සහෝදර සහෝදරියන්ට මෙයා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා නම් එක සහෝදරයෙකුට අටෙන් එක ගාන බෙදලා යනවා හරි මේ සීමාවෙදි මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් හරි එතකොට අර කලින් කියලා දී විදිහට අම්මටයි තාත්තටයි දීපල යද්දී ආපස්සට එයා අම්ම හෝ තාත්ත ජීවතු නැතර නොහිටියොත් ඒ දීපල සහෝදර සහෝදරයන් අතර බෙදලා යනවා එතනදී අර කතාව මතක තියාගන්න ඒක පූර්ණ ලේ ඥාතිත්ව හා අර්ධ ලේ ඥාතිත්ව අනුව වර්ග වෙලා බෙදලා යන්නේ හරි දැන් මේකෙදි මේ වෙන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා කෙනෙක් අසාද බඳලා එයාට ළමයි ඉන්නවා හැබැයි එයාගේ සහකරු නැහැ සහකරුවෝ සහකාරිය මේ වෙනකොට මිය ගිහිල්ලා දරුවෝ නැහැ දරුවෝ ඉන්නවා කලත්‍රයා මිය ගිහිල්ලා එහෙම වෙලාවට වෙන්න පුළුවන් දේ තමා සම්පූර්ණම දේපල දරුවන්ට බෙදලා යනවා දරුවෝ අතරේ බෙදලා යනවා දැන් ආපවර පරණ කතාව මතක තියාගන්න දරුවෝ එක්කෙනා නම් ඉන්නේ ඒක සම්පූර්ණම යාට දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් දරුවෝ දෙන්න අතර සමාන බෙදෙනවා දරුවෝ තුන් දෙනෙක් ඉන්නවනම් දරුවෝ අතර සමානව බෙදෙනවා දැන් කිරෝඩ තියෙන පුළුවන් මේ chart එක හිටියට කලත්‍රයක් නැත්තම් දරුවොත් නැත්තම් කියලා එහෙම වෙන්න පුළුවන් නේ එතකොට ඒක නැත්තා සාමාන්‍ය අපි බලන්නේ විවාහයක් බන්ධනයක් තියෙන කෙනෙක් නෙවෙයිනේ මේ කලත්‍රයක් නොමැති කියන අවස්ථාවවලදී මතක තියාගන්න එක්ක කලත්‍රයක් මැරලා වෙන්න පුළුවන් එක්ක කලත්‍රයක් දික්කසාද කරලා වෙන්න පුළුවන් නේ නෝනා ළමයි හම්බුනා පස්සේ නෝනා මැරෙන්න පුළුවන් ළමයි හම්බුනා පස්සේ ළමයිගේ අයිතියට යටත් අයිතිය තමන්ට තියාගෙන නෝනා දික්කසාද කරා වෙන්නත් පුළුවන් ඒ විතරක් නෙමෙයි
ඉක්කසාද වෙලා තියෙන අවස්ථාවක දරුවන්ගේ භාරකාරත්වය තමන්ට තිබ්බද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ දරුවන්ට ඒ තියෙන උරුමය යනවා. දරුවෝ ඉන්නේ දැන් මහත්තයා ගාව නෙවෙයි. ඉක්කසාද වෙලා බිරිඳත් එක්ක තමයි දරුවෝ ඉන්නේ. දරුවෝ අපි තුමු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉක්කසාද නඩුවක් දාලා බිරිඳ දරුවෝ දෙන්නව අරන් ගිහලා. ස්වාමි පුරුෂයා මිය යනවා. දැන් මේ වෙලාවේදී ස්වාමි පුරුෂයාගේ සහෝදරයෝ අම්මා තාත්තයි හදන්නේ අර දරුවන්ට දේපල නොදී ඉන්න. පුරුවන්තරම් බලන්නේ ඒ අපි අපේ පුතාගේ ජීවිතේ කාලකන්ණි කරලා දාලා ගියා. ඔය දරුවත් ඕකුන් දෙන්නත් එපා අපිට කියලා ඒගොල්ලෝ පොලෙන් ඈඩ් කරලා තියෙනවා. උඩ දේපල අයිති වෙන්න ගියාම කියනවා ගියවුන්ට දේපල නැහැ. එහෙම තමයි අම්මලා කියන්නේ. වැඩිහිටියෝ කියන්නේ ගියවුන්ට අපි දේපල දෙන්නේ නැහැ. අපි බෙදා ගන්න අපිට සමහරලාට ඇවිල්ලා කට්ටිය කියනවා මෙහෙම අපේ පුතාගේ දේවල් මෙහෙම නැති වුණා. මේ ගෑනින් වෙන්න මෙහෙම දාලා ගියා. දැන් මේ දේපල අපිට නේද මහත්වෝ කියලා. නෑ කනගාටු වුණා කියන්නේ තියෙන්නේ අම්බයි තාත්තේ දික්කසාද වෙච්ච එක වෙනම දෙයක්. දේපල අයිතිය දරුවන්ට යන. දැන් උරුම අයිතිය දරුවන්ට යන. මේ වගේ වෙලාවකට ඉතින් කරන්න ඕන මොකද්ද කියලා අපි ඊගවට කතා කරන කාටවත් මේ උරුමය නොවෙන්න නම් උරුම අයිතියට නොයා ඉන්න නම් කරන්න ඕන දේ අපි ඊළඟ කොටසදී කතා කරනවා. මෙන්න මේක මතක තියාගන්න ඕන කාරණයක්. දේපල විශේෂයෙන් ඔය දික්කසාද වගේ අවස්ථාවක දික්කසාදයක් වෙලා කලත් යනවා. මෙතනම් දරුවෝ ඉන්නවා නම් මතක තියාගන්න සම්පූර්ණ දේපල යන්නේ දරුවන්ට. තේන්දී සමාජයේ තියෙන බරපතල ප්‍රශ්න තමයි මියගිය කෙනාගේ සහෝදර සහෝදරිය ඉදිරිපත් කරන දේපල ගන්න, මියගිය කෙනාගේ අම්මා තාත්තා ඉදිරිපත් කරන දේපල ගන්න කොරන්න දෙයක් නැහැ. සම්පූර්ණ දේපල යන්නේ එයාගේ දරුවන්ට. ඊපස්සේ කලත්‍රයා ඇත. ඉරිඳ ඉන්නවා. හැබැයි වෙන උරුමකාරයෙක් හොයාගන්න නැහැ. දරුවොත් නැහැ. අම්මා තාත්තත් නැහැ. සහෝදර සහෝදරියොත් නැහැ. තව තාත්තගේ පාර්ශවයේ සහෝදර සහෝදරියන්ගේ දරුවොත් නැහැ. හරි මේ විදිහට මතක තියාගන්න පරම්පරා 10 දෙනකන් දෙපැත්තට හොයන්න පුළුවන්. පරම්පරා 10ක් අතර මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් විතරක් කලත් කොහොමවත් කසාදයකදී කලත්‍රයාගේ භාගයේ වින් වෙනවනේ. ඒක නවත්තන්න බෑ කාටවත්. කලත්‍රයා ඉන්නවා වෙන උරුම කාර්යෝ ආසන්න වශයෙන් પરම්පරා උඩට යන 10ක හොයා ගන්න බැරි නම් විතර සම්පූර්ණ දේපලම කලත්‍රයාට අයිති වෙනවා. හරි එහෙම මිසක්කා එහෙම නැත්තම් දැන් බොහෝ වෙලාවට අපි දකින අපිට හම් වෙන ගැටලු එකෙදි මෙන්න මේ වගේ අවස්ථාවක් කියන්නේ සර් මහත්තයා නැති වුණා අපිට දරුවොත් නැහැ තාත් මහත්තයාගේ තාත්තා හිටියන හොඳයි තාත්තත් දැන් නැහැ ඉන්නේ අම්මා විතරයි ඉන්නකම් කරේ අපිට වෙනස්කම් මට ඔය ගෑනියෝ පේන්න බෑ එහෙමනේ බයින්නේ දෙලිලා එයාට අයිතියක් නැතුව මේ දේපල ඔක්කොම මට එන විදිය දෙයක් කරන්න කියන එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ දෙපැත්තේ කොහේ හරි උරුමකාරයෙක් නැත්තම් අපි කියන්නේ සාමාන්‍ය දල වශයෙන් අපි කියන්නේ පරම්පරා 10ක මේක බලන්න ඕන කියලා. එහෙම බලපුවහම උරුමකාරයෙක් නැත්තම් විතරයි සම්පූර්ණ දේපල යාට හම්බෙන්නේ. එහෙම නැත්තම් එයාට අනිවාර්යෙන් හම්බ වෙන්නේ අර උරුමයට යන දේපලෙන් භාගෙ කොටස් භාගයක් විතරයි. ඉතුරු භාගෙ කවුරුන් හෝ ඉන්න උරුමකාරයට බෙදා වෙන් කර වෙන් කළ යුතුම වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න එහෙම නොවි කලත්‍රයට අයි වෙන්න නම් වෙන කිසිම උරුමකාරේ ඒගොල්ලන්ට නැති වෙන්න ඕන. එහෙම වුණොත් විතරක් ඒ දේපලේ සම්පූර්ණ අයිතිය කලත්‍රයට එහෙම නැත්නම් ජීවත් වෙලා ඉන්න අනිත් පාර්ශවයට හම්බෙයි. දේපල උරුමකරුවන්ගේ සීමාව කොච්චර දුරකට මේ දේපල උරුම ඔය කියන විදිහට විවාහක හෝ අවිවාහක කෙනෙක් මිය ගියාම ඔන්න ඔය කියන ආකාරයට දේපල උරුම වෙන්න ඕන. මේ දේපල උරුමේ බලනවා
parampara dahayak kita anak kamu balando udah aniware itu kota ehmu novi make onna apit naya meyat naya kela ganam beh beh mau parampara dahayak gihilat depan terbalal udah teratur balal parampara dahayak kita gihilam make onya agan beri nang me depan itu mukut winne e depan raja santer winama terus e depan aiti kari nedi depan buat patkala ඒ දේපල රාජසන්තක වෙනවා. දැන් අපේ සමාජයේ තියෙන බොහෝ ප්‍රශ්න දැන් මතුවෙන්න පටන් ගන්නවා. නෝනාත් එක්ක අමනාපකම් තියෙනවා. දරුවොත් එක්ක ප්‍රශ්න තියෙනවා. ආ එහෙම තියෙද්දි මගේ දේපල මම මරුණාම මේගොල්ලන්ට නේද අයිති වෙන්නේ. ආ මොකද කරන්නේ? මේක වෙන කරන්න දෙයක් නැද්ද කියලා හිතන දැන් කට්ටිය තියෙනවා අපි වරු මේකට ගන්න උදාහරණ. Wisudu mau mukat dek lagi gawat, atau karena April urum labagan nikah ham bini ne, api itu mungkin merona, deng api deng ikan katet dia itu Apriling kotasak, api taiki, api itu api saudara ne tuh na, api tat ammatnya kira, kota danawa bagi atar dina itu bagi api atar bedilai na. දර මෙහෙම තියෙන දේපලක් අපිට නිකන්ම නිකන් ඔන්න ආ ගන්න කියලා කවුරුත් දෙන්න කෙනෙක් නැහැ. දේපල උරුමය ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන් කරන්න ඕන කාරණාවක් තියෙනවා හොයලා බලන්න ඕන කාරණාවක්. ඒ තමයි මේ මියගිය කෙනාගේ සමස්ත දේපල වටිනාකම කොච්චරද කියලා ගණනය කරන්න ඕන. යාට තියෙන්න පුළුවන් ඉඩකඩම් තියෙන්න පුළුවන් සල්ලි තියෙන්න පුළුවන් වාහන තියෙන්න පුළුවන් වෙන රෝබාණ්ඩ තියෙන්න පුළුවන් මේ ඕන දෙයක් තියෙන්න පුළුවන් ඈ එතකොට අපි කියන නිශ්චල චංචල සියලු දේපල තියෙන්න පුළුවන් එතකොට මේ නිශ්චල චංචල දේපල වල සමස්ත වටිනාකම බැංකු පොත්වල තියෙන සල්ලි දැක්කාම සමස්ත වටිනාකම පිළිබඳ සීමාවක් තියෙනවා ඒ තමයි ලක්ෂ 40 හොඳට මතක තියාගන්න සමස්ත වටිනාකම laksa hatal dia itu ada adunang, apitnya buluang, apitnya dengan urume kita, dana mana kondur urume ni kela, me chart kalah hadir, me urume itu anu apitnya sama juga, ek bedawin kerja na buluang, orang ammane orang tata ke bagi, itu ru bagi orang apitnya bedagan na kela, karena samaan ni niti hadir me ek bedagan na buluang, e bedagan na buluang ini deh boleh watna agama laksa hatal dia itu ada adunang di terak. Ladeh boleh berita aku laksa hati ni roda, beri urut muka tu beri. Deh boleh berita aku laksa beri nang, ani warren me deh boleh pilih bandar me biaya kita terap tak deh boleh pilih bandar, disa adikarne testament tu nado ad dan nora. Apa kaya ni budal nado kira? Mereka sama bedegat makarana. දේපල සමහරු අද අනන්ත අප්‍රමාණ අපිට හම්බලා තියෙනවා තාත්තා මැරිලා අම්මයි දරුවෝ ටිකයි දරුවෝ දෙන්න නැතුන් දා දේපල බලාගෙන ඉන්නවා හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේ දේපල මොනවා හවුදයක් විකුණන්න ගියාම මේ දේපල ගන්න කවුරුත් නැහැ ඇයි දේපල තියෙන තාත්තගේ නමට ලක්ෂ 40ට වඩා වැඩි දැන් අවුරුදු 7-8ක් වෙනවා තාත්තා මැරිලා දේපල බෙදා වෙන් කරගෙන නැහැ testamentu naduak dala, emratam budal naduak dala, me depan bidah mengkarakan ne, honda ta mata katya gan, me pata malah hadar me ke projena kediata, oye gulu minne me si mawa denger ini, laksa hataliya ta wada adunang apit kisi prasnak ne, abe kemetten samagi sampanno bidah gan na pulua, o kovati kammat di la right datan itu na apit mevai satapak katipa Amma meeting ketiak agan nokko mukila inna pulua. Hebei mata ketiak agan depele watna kum laksa hataliya tora wedi dang. Apitte kocera samagi sampanna tatane tuuna amma idaruwa tundena itama inne. Meka wena kaata tadi ne apitte itara yai di. Enang api kemetten api okko mu depele liela deno amma ter. Nah samara hiti tiyan ne hemani. Ah upuki me depele okko mu liela deno api amma ke nama ter. Amma kemetti kali kapitte dene. Be. ඒ කිසිසේත් කරන්න හැකි දෙයක් එවැනි ආකාරයේ පැවරීමක් කරොත් මතක තියාගන්න ඒම පැවරීම වලංගු නැහැ
ඉතින් ඒක විකුණන්න ගියාම බලනවා බැංකු ඔක හොඳම දේ එහෙම දේපලක් අම්මට ලියලා අම්මා ඒ දේපල බැංකුවේ තියලා මොකක් හරි කරන්න ගියාම බැංකුවෙන් මේ ඔප්පු බාර ගන්නේ නැහැ. හේතුවයි දේපලයිදි වෙන මිනිස්සෙකුට ඒ මිනිස්සා මැරිලා දේපලේ වටිනාකම 140ට වඩා වැඩි. ඒකට ඒගොල්ලෝ බලනවා කො මේ දේපල සම්බන්ධයෙන් බූදල් නඩුවක් දාලා තියෙනවද නැද්ද කියලා. බූදල් නඩුවක් දාන්න නැත්නම් බැංකුවක් කවදාවත් ඒ දේපල ඇපේට තියාගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ දේපල පවරා ගැනීම නීත්‍යානුකූලව සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. නීත්‍යානුකූලව මේ කටයුත්ත සිද්ධ වෙලා නැහැ. ඒතකොට මේ දේපල පැවරීම නීතියට පරිබාහිර ක්‍රියාවලියකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ දේපල තව පාර්ශ්වයකට පවරන්න ගියාම එක්කෝ අපි විකුණන්න ගියාම එහෙම නැත්නම් අපි බැංකුවකට රික්වස්ට් කරලා ණයක් ගන්න ගියාම අපිට මේ ගැටලුවට මුහුණ පාන සිද්ධ වෙනවා. මතක තියාගන්න 140 කියන්නේ වටිනාකම එකතු කරාම 140ට වඩා 1 රුපියලක් හරි වැඩි නම් ඒකේ තේරුම ඒක 140ට වඩා වැඩි. දැන් කිරුණ දෙන්න බලන්න සර් එතකොට අපි ගාන පොඩ්ඩක් අඩු කරලා රුපියල් 100ක් විතර අඩු කරා නම් මේක හරිද සර් කියලා. ඔව්. දෙබලේ වටිනාකම තක්සේරු කරගන්න පුළුවන් නම් 140ට වඩා රුපියලක් අඩු වෙන. ඈ 39,99,999. 140ට වඩා අඩුයි. එහෙනම් දේපල අපිට සමගිය බෙදා ගන්න පුළුවන්. හැබැයි දේපලේ අගය එකතු කරපු අගය 140ට වඩා වැඩි නොත් අපිට ඒක කරන්න බෑ. මේ 140 කියන එක මතක තියාගන්න ඉඩම් විතරක් නෙවෙයි. සියලුම ඉඩම් නිශ්චල දේපල සියලුම චංචල දේපල ගෙදර තියෙන ඇඳ මෙට්ට තිරලි ඒව පවතින තාත්තගෙන නම් ඒවා එයාගේ කවුන්ටර්ල තියෙන බැංකු කිනුම්වල තියෙන සියලුම මුදල් හරි මේ සියලු දේම අයිති වෙලා තමයි මේ 140 කියන එක සම්පූර්ණ වෙන්නේ. නැත්තම් කියන්න පුළුවන් අපිට පර්චස් 10 තියෙන මේ පර්චස් එකක් යන්නේ 100 ගන්න එතකොට 115යි හදපු ගෙටනම් ගිහලා තියෙනවා 125ක් විතර. එතකොට නිකන් 40 මාජින් එක වගේ අපි 22ක් කියලා. එතකොට 38යි 37යි එච්චර තමයි. මේ පොතේ තියෙනවා 105 ස්ථිර tempo දා. දැන් මොකද වෙන්නේ? 140 සීමාව පයින්න. රයිට්? අන්න ඒ වගේ වෙලාවට පරිසංගිනුනේ ඒ සියල්ල එක්ක කරාම තමයි. මොකද ඔච්චර ලොකු දේපලක් තියෙනවා නම් බැංකුවේ තියෙන සල්ලි අපිට දෙන්නේ නැහැ බැංකුව. හරි බැංකුව තමන්ගේ ගනුදෙනුකාරන්ගේ වත්කම් ගැන දන්නවනේ. ලොකු දේපලක් තියෙන බැංකුවේ තියෙන 105 ස්ථිර තැන්පතු. හැබැයි බැංකුවේ මැනේජර්ට කලමනාකරු දැනුමක් තියෙනවා මේ ක්ලයන්ට් කොච්චර දේපලක් තියෙනවද කියලා. එතනදී ඔප්පු වුණොත් බැංකුව මේ තක්සේරුව බලපුවාම බැංකුව දැනගත්තොත් මෙයාට තියෙනවා 140ට වඩා දේපල කියලා. බැංකුව අර මුදල් ඔබේ අතට දෙන්නේ නැහැ. එහෙම දෙන්න නම් අර මුලින් කතා කරපු විදිහට පසු උරුම කාර්යයක් නම් කරලා තියෙන්න ඕන. මම කිව්වේ බැංකු ගිණුමක් පටන් ගන්න යද්දී අපෙන් අහනවා පසු උරුම කාර්යයක් දානවද කියලා. අපි දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම දාලා තියෙනවා නම් තාත්තගේ දේපලේ ආරයිට් මගේ මේ account එකට මම නැති කාලෙක මගේ ලොකු දුවට තමයි මේක අයිති කියලා තාත්තා කියලා තියෙනවා නම් බැංකුවට එහෙම නොමිනි නම් කරලා තියෙනවා නම් මේ ගැටලුවක් නැහැ. හැබැයි එහෙම කරලා නැත්නම් අර්බුදයක් තියෙනවා. මැනේජර් දැනගත්තොත් මැනේජර්ට අවබෝධයක් තියෙනවා නම් මේ මියගිය තනත්තගේ දේපලේ වටිනාකම 140 වැඩි කියලා මැනේජර්ගේ ගාව බැංකුවේ තියෙන ස්ථාවර තැන්පතු 105ක් තිබ්බත් මැනේජර් ඒ සල්ලි ඔබේ අතට දෙන්නේ නැහැ. මැනේජර් කලමනාකරු කියන්නේ මේ දේපල සම්බන්ධ නඩුවක් දාන්න නඩු අංක අපිට ගෙනත් දෙන්න අපි මේ සල්ලි උසාවියේ තැන්පත් කරන්න. එහෙම නැත්නම් උසාවියට කියලා කියන මෙන්න මෙයා නමින් අපේ ගිණුමක් තියෙනවා අධිකරණයේ අවසාන නියෝගය දෙනකොට අපි ඒ මුදලයි ඒකේ පොලියයි අපි උසාවියට ඉදිරිපත් කරනවා කියලා. මේක නම් මතක තියාගන්න ජීවිතේ ලංකාවේ ඉඩම් නඩු වැඩි වෙලා තියෙන එක හේතුව තමයි ඔන්නෝක නිසි කාලයට සමගිව බෙදාගත්තත් මේ තෙස්තමේන්තු නඩුවක් නොදැමීම නිසා බොහෝ ගැටලුවට මුහුණ පානවා. ඒ වගේම තමයි ඔය
පස්සෙ කාලෙක නඩු දික් ගැස්සෙන අර අපි අද දවස පටන් ගන්න දෙම් කිව්වේ ඉඩම් නඩු කියලා කිව්වම ඔන්න ඔය වගේ කාරණාත් අදාළ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් මේක ඇහලා මතක තියාගන්න. මොකද මේක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. අර අපි මුලින් කිව් විදිහට ඔබ නීතිඥයෙක් ගාවට යනව නම් කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් ඔබ ජම්පම්බරක නීතිය දැනගෙන ඉන්න ඕන කියන එකේ කාරණාවේ වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ කතා කරන දේපේ වටිනාකම රුපියල් 140 කියන සීමාව තියනවාද බලන එක. රයිට්. එහෙම නම් අනිවාර්යෙන් ටෙස්ටමෙන්ට් වලට දාලා මේ වගේ නඩු ඇදෙන්නේ නැහැ. කවුරු ෆයිට් කරන්න නැත්තම් වාද විවාද කරන්න නැත්තම් හැමෝම එකතු වෙලා අපිට පුළුවන්. එතකොට අපි හිතමු උදාහරණයක් ඇටියට අම්මා ඉන්නවා දරුවෝ 3 දෙනෙක් ඉන්නේ කියලා. එතකොට අපි දන්නවා දීපලෙන් භාගයක් අම්මට යන්න ඕන. ඉතුරු 3 දෙනා අතරේ 6 එක බෙදෙන්න ඕන. මේ කතාව පැහැදිලි. මෙහෙම නඩුවක් දාපුවහම අපි කියනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් බලපත්‍ර ඉල්ලනවා කියලා. ඒ වෙලාවට දරුවන්ගේ දියුණු ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දේපළ සම්බන්ධයෙන් අපි මේ දේපළ සම්බන්ධ ඕන දෙයක් කරගෙන ගන්න. ඇඩ්මිනිස්ට්‍රේෂන් බලපත්‍රයේ මවගේ නමට නිකුත් කිරීම සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් නැහැ කියලා දුන්නාම නඩු ආර 3-4කින් මේ නඩුවක් ඉවර කරගන්න පුළුවන්. හරි. එතකොට දේපළේ වටිනාකම මං කියන්නේ කෝටි 40ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහා ඉන්න උරුමකාරයෝ බිරිඳ හා දරුවා අතර ඝට්ටනයක් නැත්තම් අනිකුත් උරුමකාරයෝ අතර ඝට්ටනයක් නැත්තම් තමන්ට හම්බෙන පෝෂණ එක තමන්ට හම්බෙන කොටස විතරක් බාර ගැනීමට සූදානම් නම් නඩු එච්චර කාලයක් යන්නේ නැහැ. ඒතර මේකේ ගාණ වැඩි වුණා කියලා නඩුව ඇදීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර අපි කොච්චර දුරට මේ නඩුවට අපේ විරුද්ධ දක්වනවද කියන කාරණාවත් එක්ක තමයි මේ වගේ නඩුවක් දීර්ඝකාලීනව ඇදෙන්න පුළුවන්. right. ඊළඟට තියෙන විශේෂ කාරණාවක් තමයි හුඟ දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඔය දැන් ඔය අපි ඔය කීව කතාව සියල්ල අදාළ වෙන්නේ තමන්ට අයිති දේපලට. දැන් ඉඩම් එහෙම කියනවා නම් අපි තේරන භාෂාවෙන් කියනවා නම් සින්නක්කර ඉඩම්. සින්නක්කර ඉඩම් කියලා කියන්නේ උජ්ජලයේ සින්නක්කරව මිලදී ගත්ත ඉඩම් තියෙනවා නම් ඒවට අයිති වෙන උරුම සිද්ධ වෙන ආකාරය තමයි මේ කාරණාව. ඊළඟ කාරණාව අපි දන්නවා සමහර පළාත්වල විශේෂයෙන් ඔය කොවිඩෙන් කරන පළාත්වල කොවි පවුල් වලට හරි ඒ විතරක් නෙවෙයි මේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගමත් මෙහෙම ඉඩක් තියෙනවා. මේ අපි ඉන්න ප්‍රදේශෙත් මෙහෙම ඉඩක් තියෙනවා. මේවට අපි කියනවා රජී ඉඩම් කියලා. රජී ඉඩම් කියලා කියන්නේ මේකත් ලොකු මාතෘකාවක් මම බොහොම කෙටියෙන් සරලව මේ කැලගෙන රජේ ඉඩම් කියලා කියන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනතර යටතේ රජය සතු ඉඩම් ගොවි පන්තියේ ජනතාව වෙත බෙදලා දීලා තියෙනවා. ඒතර මේ ඉඩම් වල තියෙන පූර්ණ අයිතිය තියෙන්නේ රජේ සතු. අපි ඒ ඉඩම් භුක්ති විඳිනවා විතරයි. ඒතර මේ රජේ ඉඩම් වල අයිතිකාරයා රජයේ වෙනුවෙන් දරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා. ඒතර එක එක කාලෙන් කාලෙට බලයට පත් වෙන ආණ්ඩු මේ රජයේ ඉඩම් වල පදිංචිලා ඉන්න කට්ටියට ඒ ඉඩම් වලට අදාළව ඔප්පුවක් දෙනවා. ඒක එක එක්කෙනාගේ කාලෙන් කාලෙට සිද්ධ වෙච්ච දෙයක්. උදාහරණයක් ඇටියට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දුන්නා ඔප්පු ජයභූමි කියලා. ජයවර්ධන කැලණ ජය කැලණ අරගෙන දුන්න ජයභූමි කියලා ඔප්පු දුන්නා. හරි. තව කාලෙක ස්වර්ණභූමි කියලා ඔප්පු දුන්නා. හරි. මේ විදිහට මොන නමින් දුන්නත් සමහර වෙලාවට තියෙනවා බලපත්‍ර කියලා. ඇත්තටම ඉස්සල්ලාම හම්බෙන්නේ බලපත්‍රයක්. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ තනිකොලයක් මෙන්න මේ ඉඩම මැනලත් නැහැ දල වශයෙන් ඔන්න මැනලා කියනවා මෙතන අක්කර දෙකයි එහෙම නැත්නම් මැනලා ගොඩින් අක්කර භාගයයි මඩින් අක්කර දෙකයි කියලා භූමිය වෙන් කරලා දෙනවා. මේවට මුලින්ම හම්බෙන්නේ බලපත්‍රයක්. තනිකොලයක ප්‍රාදේශීය ලේකම් ඉස්සරහ දිසාපතිවරයා දිසාපති අත්සන් කරමු ලියවිල්ලක් දීලා තියෙනවා. මේක තමයි මේ ඉඩමේ අයිති කියන තියෙන එකම කාරණා. පස්සේ කාලෙක මේ බලපත්‍ර තියෙන ඉඩම් වලට ඒ පවතින ඒ බලයටපත් රජයන්
මේ ඉඩමක ඔප්පුවක් කියලා දෙයක්. මේ මතක තියාගන්න. මේ ඔප්පුවකින්වත් අපිට මේ භූමියේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. මේ දේපලේ අපිට පුළුවන් අපිට පදිංචි වෙලා ඉන්න පුළුවන්. ඊට අමතරව කුඹුරු නම් අපිට ගොවිතැන් කරන්න පුළුවන්. ඒ හැරුණකොට අපිට මේවා කට්ටි කඩලා විකුණන්න ඒ වගේ දේවල් කරන්න බෑ. හැබැයි මේ දේපල උරුමයට යන්න පුළුවන්. අපි බලමු රජයේ දේපලක් කොහොමද උරුමයට යන්නේ කියලා. රජයේ ඉඩම්. ඉඩම් සංවර්ධන ආච්ඡාපන්තේ ප්‍රතිපාදන අනුව රජයේ විසින් ප්‍රදානය කරන ලද මේක දෙන්නේ රජයේ විසින් අපිට කරන ලද තියෙන්න පුළුවන් නම් තමයි ජය භූමි තියෙන්න පුළුවන් ස්වර්ණ භූමි කියලා තියෙන්න පුළුවන් මොන නම තිබ්බත් නේ මොන නමින් මේවා එළියට ආවත් අදාළ පාලකයන්ගේ ආර මොනවද රජයේ ප්‍රතිපත්තිය අනුව මේ නම් වෙනස් වෙන්න පුළුවන් ඕන නමකින් හැඳින්වෙන රජයේ ප්‍රධාන රජය විසින් අපිට දීපු දේවල් තමයි අපි කියන්නේ රජයේ ඉඩම් කියලා. මේ ඉඩමක් යන බෙදෙන්නේ බෙදෙන ආකාරයක් තියෙනවා. මේක බෙදෙන්නේ මේ පහුගිය දෙසැම්බරේ වෙනකම් මේක බෙදුනේ පවුලේ වැඩිමහල් පිරිමිදරුවට. පවුලේ වැඩිමහල් පිරිමිදරුවට. අපි තුන් පවුලේ ඉන්නවා ලොකු දුව. දෙවනියන් දුව. තුන්වෙනිය පුතා. ඊට පස්සේ හතරවෙනිය පුතා. පස්වෙනිය දුව. රූපස්තරෙක් ඉන්නවා කියලා. හැබැයි රජේ ඉඳන් උරුමය තිබ්බේ තාත්තටයි කියලා තිබෙන්නේ මේ තාත්ත මිය ගියව ගියේ ලොකු දුවට නෙවෙයි දෙවෙනි දුවටත් නෙවෙයි අර තුන්වෙනියට උපන්න පුතාට මොකද එයා තමයි වැඩිමහල් පිරිමි දරුවා මේ විදියට තමයි මේ නීතිය තිබ්බේ හා දැනට හුඟ දෙනෙක් තාමත් හිතේ තියන්නේ මේ විදියට හැබැයි මතක තියාගන්න සමහර මේ ඉඳන් වල උරුම කියන මිනිස්සු මේ ඉඩම් පැත්ත පළාතක ගිහිල්ලා නැහැ සමහර වෙලාවට. මේ තුන්වෙනි පුතා නෙවෙයි ගෙදර ඉන්නේ ලොකු දුව. අම්මයි තාත්තයි බලන්නේ ලොකු දුව ගෙදර ඉන්නේ. එහෙම නැත්නම් අම්මයි තාත්තයි බලන අක්කිය පස්සේ දුව පොඩි දුව තමයි ගෙදර ඉන්නේ. අවුරුදු ගාන තාත්තා මැරුණාට පස්සේ අර ලොකු අයියා ඇවිල්ලා මේ ඉඩම ඉල්ලනවා. රාජේශලී කම්ගාඩු කියලා කීවහම ඉඩමේ අයිතිය යන්නේ ලොකු අයියට. අර අම්මයි තාත්තයි බලාගෙන හිටපු දුවට මේ ඉඩම් වල අයිතියක් ඇති වෙන්නේ නැහැ. මේ තමයි ප්‍රවෘත්ති නීතිය. මේක අසාධාරණයි කියලා තේරුම් ගත්ත පහුගිය රජය මේ රජයේ පහුගිය අවුරුද්දේ මේ රජයේ ඉඩම් පිටිපත නීතිය වෙනසක් කරා. දැන් දෙන්නේ ඉඩමේ අයිතිය උරුම වෙන්නේ පවුලේ වැඩිමහල් පුතාට නෙවෙයි වැඩිමහල් දරුවන්. කාන්තා හෝ වේවා පිරිමි හෝ වේවා දැන් ඉඩමේ අයිතිය යන්නේ උරුම වෙන්නේ පවුලේ වැඩිමහල් දරුවන්ට. මතක තියාගන්න කලින් තිබ්බ නීතිය වෙනස් වෙලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් YouTube එකට ගිහිල්ලා දේපල් නීතිය උරුම වීම කියලා ගැහුවොත් විශේෂයෙන් මගේ වීඩියෝ පවා එන්නේ ඒ වීඩියෝ වල පවා තියෙන්නේ legal action channel එකේ. එහෙම නැත්නම් අපිට දන්න ලෝ කියලා ගැහුවොත් මේ වීඩියෝ බලන්න පුළුවන්. ඒකෙදිත් මේ එන්නේ මොකද මේ නීතිය වෙනස් වෙන්න කලින් කරපු වීඩියෝස් නිසා ඒවා ඒ වගේදි කියන්නේ දේපල අයිති වෙන්නේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවට කියලා. හැබැයි මතක තියාගන්න දැන් මේ නීතිය වෙනස් වෙලා දැන් නීතිය අලුත් ඉඩම් මේ උරුම වෙන්නේ රජයේ ඉඩමක් නම් පවුලේ වැඩිමහල් දරුවට. එයා අක්කද අයියද ප්‍රශ්නයක් නෑ. පවුලේ වැඩිමහල් දරුවා. ඒ විතරක් නෙවෙයි. ඊගාට මේක වෙනස් වුණා. ඒ ඉඩමේ දේපලයේ සංවර්ධන කටයුතු කරගෙන ඉන්නවා නම් සංවර්ධන කටයුතු කළ ප්‍රමාණයට ඒ අයටත් අයිති වෙනවා. උදාහරණයකට අපි හිතමු අර කලින් ගත්ත උදාහරණය. දැන් ඉඩම අයිති වෙන්නේ ලොකු අක්කට. හරි. ඊට පස්සේ දෙවනි දුවච්චෝ හැරි දීග ගිහිල්ලා නැහැ. තුන්වෙනියට අම්මිච්ච ලොකු පුතා මේ ඉඩමේ ගියක් හදාගෙන ඉන්නවා. අක්කරේ විතර ඉඩමේ අපි හිතමු එයා පර්චස් 20ක් විතර මිදුල හදාගෙන ගේ හදාගෙන ඒක වටේ ගස්කොලන් හිටෝගෙන ලස්සනට එයා ඉන්නවා. එතකොට අනිත් නම් මල්ලිත් ඉන්නවා එහෙම ගයක් හදාගෙනත් ඉන්නවා.
නංගි තමා අම්මයි තාත්තයි බලන අර මහ ගෙදර හිටියේ. එතකොට මොකද වෙන්නේ? දැන් මේ ඉඩමට අයිතියක් තියෙන ලොකු දුවට දෙවනි දුව ගිහිල්ලා. එයා නෑ එයාට මේ එයා කසාද බෙදලා ගිහිල්ලා. ඊපස්සේ තුන්වෙනි පුතා මේක පෝජස් විශ්වවිද්‍යාලෙ විතර ගියා හදාගෙන. ඊට ඊළඟ දුව ඊළඟ පුතාත් මේකෙම ගියා හදාගෙන ඉන්නවා. පොඩි දුව මහගෙදර ඉන්නවා අම්මයි තාත්තයි බලාගෙන. ඒතර දැන් මේ ඉඳ අයිති වෙනවා අර දෙවෙනි දුවට හැර අනිත් හතර දෙනාට. ලොකු දුවට උරුමයක් තියෙනවා. එතකොට මේක ඉඩම අයිති. මෙන්න මේ තුන් දෙනා භුක්ති විඳමු සීමාව. අර දේපළ සංවර්ධන කටයුතු කරමු ප්‍රමාණය. ලොකු අයියා පෝචස් 20යි, මල්ලිත් පෝචස් 20යි, මහගෙදර සීමාවේ නංගි බලා කියාගෙන වාදා හිටියා. මෙන්න මේ තුන් දෙනාගේ මේ කොටස ඇරියට පස්සේ ඉතුරු කොටස් ටික ඉතුරු ප්‍රමාණයට අර අක්කට අයිතිවාසිකම් කියන්න පුළුවන්. මේ තමා මේ රජයේ ඉඩම් සම්බන්ධ නීතියේ ඇන්සිද්ධ වෙච්ච දැවැන්ත වෙනස. ඊට අමතරව අද පාඩමට අදාළ නැතත් මම කියන්නම් කලින් මේ ඉඩම් සම්බන්ධ දේපළ රජයේ ඉඩමක් නම් තියෙන්නේ ඒක උකස් කරන්න බෑ බැංකුවකට. එහෙම අයිතියක් තිබෙන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක ප්‍රාදේශීය ලේකම්ට දන්වලා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ගන්න ඕන අනිවාර්යයෙන්ම. හා එහෙම එකඟතාවයක් ආවට පස්සේ තමයි කිසියම් රජයේ බැංකුවක් රාජ්‍ය බැංකුවක් හෝ පෞද්ගලික වාණිජ බැංකුවක් මේ වගේ දේපළකට ණය මුදලක් ලබා දුන්නේ. හැබැයි අලුත් නීතිය ඇටියට ඒ ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසරය ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙක අයින් කරන ලැබුවා. දැන් මේ ඉඩම් වලටත් අර තේරන භාෂාවෙන් කියනවා නම් බැංක් ලෝන් බැංකු ණය ගන්න පුළුවන් මට්ටමට දැන් පත් වෙලා තියෙනවා මේ ඉඩනුත්. එතන මේකේ ගැටලුවක් නැහැ. හැබැයි උරුමය යන්නේ අර කලින් පුජ්ජලික ඉඩම් වල දරුවෝ සියලු දෙනාටම උරුමය ගියාට රජයේ ඉඩම් වල උරුමය එහෙම යන්නේ නැහැ. අපි කලින් ගත්ත උදාහරණේ දෙවනි අක්කා දෙවනි දරුවා පවුලෙන් බැහැර වෙලා ගියා මේ ඉඩමත් එක්ක සම්බන්ධයෙන් නැත්තම් එයාට හැර අනිත් අයට තමන් කරන සංවර්ධන ප්‍රමාණයට ලොකු අක්කට මේ දේපළේ උරුමය යනවා. ඒක තමයි මේක තියෙන විශේෂත්වය. මේ රජයේ ඉඩම් වල අපිට කොහොම උරුම අයිතිය කියත් ඇත්තටම මේ රජයේ ඉඩම් වල අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. එයා තමයි දන්නේ මේ ඉඩම මේ උරුමයන්ට අනුව බෙදෙනවද නැද්ද කියන එක එයාගේ තීරණයක්. මේ ඉඩම් වල තව විශේෂයක් තියෙනවා. මම අර කියවනේ මුලින්ම පටන් ගන්නකොට කිව්වා මේකට අනුප්‍රාප්තිකයක් නම් කරන්න ඕනේ කියලා. මේ රජයේ ඉඩම් වලත් තියෙනවා එහෙම දෙයක්. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සනින් බලපත්‍රයක් හෝ පැවරුම් කරේදී හම්බෙද්දී එතන අහනවා මේකට පසු උරුමය දානවද කියලා. මතක තියාගන්න පසු උරුමය දාලා තිබ්බොත් අපි හිතමු තාත්තට අයිති වෙලා තිබ්බ ඉඩම තාත්ත කෙලින්ම පසු උරුමය දාලා තිබ්බා අර දරුවෝ දෙන්නගෙන් අපි හිතමු හතරවෙනියා බාල පුතාට පසු උරුමය දාලා තිබ්බා නම් මතක තියාගන්න මේ විදිහට උරුමයක් අදාළ වෙන්නේ නැහැ. වැඩිමල් දරුවට මේකයි දැන් සංවර්ධනය කරපු අයට මේවයි ති නැහැ. අපි අර මුලින් කතා කරන්නේ උරුමයට යන්නේ පසු උරුමයක් නම් කරලා නැති නිශ්චල හා චංචල දේපළ හා අන්තිම කවුටි පත්‍රය ලියලා නැති නිශ්චල හා චංචල දේපළ. ඒ අනුව පසු උරුමයක් දාලා තියෙනවා නම් මෙහෙම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉඩම් වල අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. කාරණාව මේ කීව විදිහට දේපළ උරුම නොවිය යුතු නම් උදාහරණයක් හැටියට අපි හිතමු දේපළ අයිති තාත්තගේ නමට තමයි ඉඩම තියෙන්නේ. බිරිඳ සලකන්නේත් නැහැ. දරුවෝ මෙයාට සලකන්නේත් නැහැ. හැබැයි දැන් වෙන්න ඕන දැන් මේ ඔක්කොම බලාගෙන ඉන්නවා දරුවොත් බලාගෙන ඉන්නවා මේක ඉඩම් කඩල් ලියල දෙයි කියලා. දරුවෝ සලකන්නේත් නැහැ. මේ සමාජයේ තියෙන බරපතල ප්‍රශ්න. දැන් බිරිඳටත් අපි හිතමු අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා.
දැන් කට්ටිය අහන්න එපා සර් ඇයි බිරිඳ විතරද අනියම් සම්බන්ධතා පවත්වන්නේ ඇයි සැමියෝ අනියම් සම්බන්ධතා පවත්වන්නේ නැද්ද කියලා පවත්වන පවත්වන මේ උදාහරණයක් හැටියට කරයි ගත්තේ බිරිඳට අනියම් සම්බන්ධකුත් තියෙනවා දරුවොත් එක එක්කෙනා එක එක්කෙනාට කැමති කැමති විදිහට ජීවත් වෙනවා මේ මනුස්සයා දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ දේපල ඇයි මම මැරුණාම උන්ටයි තිබෙන්නේ කේන්ටත් වෙන හොර මිනිස්සු ඉන්නවා. ඒකිට මේ කියන්න උනත් නැහැ. දරුවෝ මට සලකන්නේ නැහැ. මට සලකන්නේ කවුද? ගෙදර වැඩට ඉන්න ගෑණි විතරයි. ගෙදර වැඩකාර ගෑනු මිනිස්සුයි විතරක් මං උදේ කෑවද බලන්න. මගේ බෙහෙත් ටික දෙනවා. 10ට තේක වක් කරලා දෙනවා. දවල් කෑමකත් හදලා දෙනවා. අවසන් ආන්න වතුරක් උණු කරලා දෙනවා. අවස තේකක් දෙනවා. රෑ කෑමක් දෙනවා මේ මනුස්සයා. ඒ අතර කකුල් දෙක දෙනවා කිව්වහම කකුල් දෙකක් බිරි කරනවා පුටුවේ. නැත්තම් තව තව කතාව ඇදිලා යනවානේ. පුටුවේ ඉදදී කකුලක් බිරි කරනවා මේ වැඩට ඉන්න කෑල්ලක්. දැන් මේ දේපල අයිති මේ මනුස්සයාට හිතනවා මම මැරුණාම භාගයක් යනවා ගෑනිට. ඉතුරු භාගය මේ දරුවෝ දෙන්න අතර බෙදලා යනවා. හැබැයි මුන් තුන්දෙනාම මට සැලකුවේ නැහැ. මට සැලකුවේ කවුද? මට සැලකුවේ ගෙදර වැඩ කරන. හැබැයි අපි දු වැඩ කරගෙන සුමුණ කියලා. සුමුණට මුකුත් නැහැ මම. එහෙම කියලා තේගිය පුකේ සුමුණට මේක නියමුත් මොකද වෙන්නේ? එනත් අබ්බලා ගත්තොත් එහෙම ටික දවසක ඔව් තේගිය උක්කක් නම් ආපෝ හරවන්න පුළුවන්. ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. බලවත් අකුසලතාවය යටතේ තේගිය උක්ක ආපෝ හරවන්න බුණ අවුරුදු 10ක් ඇතුළත. අපි ඒක වෙන පාඩමක කතා කරමු. අවුරුදු 10 වෙන්න පස්සේ මේක වෙනස් වුණොත් එහෙනම් ජීවිත මුක්තිය දුන්න කියමු. ජීවිත මුක්තිය විතරයි. මට ලෙඩ දුක කැදිටරන මට මේක විකුණ ගන්නවත් බැහැ. මට විකුණන්න මට වෙන ප්‍රයෝජනයක් කරගන්න තෑගි දුනෝ දෙයක් කරන්නත් බැ. අන්න ඒ වගේ වෙලාවට කළ හැකි හොඳම දෙය තමයි නීතියට අනුව දේපළ උරුම නොවිය යුතු නම් අන්තිම කැමති පත්‍රයක් සකස් කරලා දේපළ බෙදෙන්න ඕන විදිය දේපළ උරුම විය යුතු ආකාරය දක්වලා තියෙන එක. රයිට්. දේපළ කලින් ලීවොත් ප්‍රශ්නයක් වෙනවා. ඔය වගේ තත්ත්වයක සමහරලාට නෝනාට නෙමෙයි දරුවන්ටයි ලියන්න ඕනකම තියෙනවා. දරුවන්ට ලියන්න බෑ. අපි සුමන වයින් කරමුකෝ කතාවේ. නේ? බිරිඳ සලකන්නේ. බිරිඳට වෙන වෙන සම්බන්ධතා තියෙනවා. ඒත් බිරිඳට මේ දේපලින් භාගයක් කැනකට කොහොමවත් කැමති නෑ. දරුවෝ දෙන්නට යන්න ඕන. ඒතර මොකද කරන්න පුළුවන්? අන්තිම කැමති පත්‍රයකින් අපිට ලියන්න පුළුවන් මේ දේපල යන්න ඕන මගේ දරුවෝ දෙන්න. අන්තිම කවුරු මතයක් හදපු ගමන් සාමාන්‍ය නීතිය යටතේ සාමාන්‍ය උරුම නීතිය යටතේ තේපල බෙදෙන එක නවතිනවා. ඒ නවතිලා එළියට එන්නේ අන්තිම කවුරු පත්‍රයේ තියෙන කොන්ඩිස් වලට අනුව විතරයි. බලමු. අන්තිම කවුරු පත්‍ර රයිට් අන්තිම කවුරු පත්‍ර නීතිය පාලනය වෙන්නේ මේකත් පර නීතියක් 1844 අන්තිම කැමැති පත්‍ර ආච්ඡාපන්ත මගින්. දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට මේවා මේ අලුත ඒවා නෙවෙයිද කියලා. දැන් කාලානුකූලව මේවා සංශෝධනය වෙලා තියෙනවා. මේ අන්තිම කැමැති පත්‍ර ගැන එහෙම මේ අවුරුද්දේ මුල සංශෝධනයක් සිද්ධ වුණා. ගිය අවුරුද්දේ අග මේ අවුරුද්දේ මුල මේ නීති ගැන ගොඩක් සංශෝධන සිද්ධ වුණා. ඒවත් එක තමයි අලුත් කාරණා මේ විදිහට කතා කරන්නේ. ඒකට මේ නීතිය බලන්න අන්තිම කැමැති පත්‍රය සාමාන්‍ය නීතියෙන් බැහැරව තමන්ගේ දේපල බෙදන්න අදාළ මිනිස්සුන්ට දෙන අයිතිය ඊයේ පෙරද ඇතිවෙච්ච එකක් නෙවෙයි 1800 ගණන්වල ඊට කලින් ඉඳලා මේ ක්‍රමේ තිබිලා තියෙනවා. හැබැයි ලංකාවේ නීතිය යටතේ මේක අතුරත් කරන්නේ 1844 වගේ ඈත කාලේ. අන්තිම කැමැති පත්‍රයක් කියන්නේ මොකද්ද? අන්තිම කැමැති පත්‍රයක් කියන්නේ දැන් සමහර හිතන්නේ
මගේ මිනිය ලියන ලියුමක් අරගෙන මා මිය ගියාම මගේ මිනිය පැය 24ක් තියකට වඩා තියාගන්න එපා. මල් වඩන් එපා. ශෝක ප්‍රකාශ එපා. ගුණ කතන එපා. මාව බලන්න. අන්තිම කැමැති පත්‍රය කියන්නේ අන්තිම කැමැත්ත තමයි. මේ එක කොටසක්. ඔය අන්තිම කැමැත්ත තමන්ගේ අවසාන කටයුතු සිද්ධ වෙන්න ඕන කොහොමද කියලා තමයි වෙන්නේ. හැබැයි අන්තිම කැමැති පත්‍රයක් කියලා අපි මේ අද දවසේ කතා කරන්නේ. තමන්ගේ අන්තිම කැමැති පත්‍රයක් විදිහට අන්තිම කැමැත්ත විදිහට තමන් සතු නිශ්චල චංචන මුදන් මේ දේපල බෙදා හරින්නේ කොහොමද? එතකොට අපි දැන් මුල කොටසේදී මේ වෙනකන් කතා කරා සාමාන්‍ය නීතියේ යටතේ මේ දේපල කෙනෙක් මේ කියහම දේපල විදිහට කොහොමද කියලා. ඔක තමයි රටේ පිටිගත්තු පොදු ක්‍රමවේදය. දැන් මේ ක්‍රමවේදයට එහා ගිහිල්ලා මේ ක්‍රමවේදයට පරිබාහිරව දේපල බෙදලා දෙන්න නම් මම කැමතියි. ආ මට ඕන මට දරුව තුන්දෙනෙක් ඉන්නවා. එකෙක් මට සලකන්නේ නැහැ. ඒකට මගේ දේපල රුපියලක්වත් යනවට මම කැමති නැහැ. නේ? විනාශකාරී පුජ්‍යලේ. මේ දේපල යන්න ඕන අනිත් දරුව දෙන්නත්. අන්න එහෙනම් අන්තිම කවටි පත්‍රිකින් මේක කියනවා මගේ තියෙන මේ දේපල මෙන්න මගේ මරණින් පස්සේ අහවලුන්ට තමයි අයිති වෙන්න ඕන කියන එක. මේ විදිහට මට තියෙන දේපල සාමාන්‍ය නීති ක්‍රමයට පරිබාහිරව බෙදලා වෙන් කරලා දෙන්නේ කොහොමද මොන විදිහටද මේක බෙදෙන්න ඕන කියලා දක්වන එකට තමයි අපි අන්තිම කැමති පත්‍රයක් කියන්නේ. කොහොමද තම මරණින් මතු තමන් සතු දේපල බෙදී යා යුතු ආකාරය දක්වන ලියවිල්ල. බලන්න මේකේ තියෙන කාරණා මොනවද කියලා. සිද්ධ වෙන්න ඕන කොහොමද තමන්ගේ මරණයෙන් පස්සේ මොකක් සම්බන්ධද තමන් සතු දේපල මට අයිති දේපල ගැන විතරයි මේ අර වෙන කාගේවත් දේපල ගැන මට අන්තිම කෙනෙක්වත් කියන්න බෑ මතක තියන්න වෙන කාගේවත් දේපල හැබැයි මට එන්න පුළුවන් දේපල අනාගතේ ඒව ගැන පුළුවන් බෙදෙන්න ඕන කොහොමද මේක බෙදලන්නේ එක්කෙනෙකුට අයිති වුණාද නැත්නම් එක එක්කෙනාට එක එක විදිහට මේ හරියට වාග් කියන ගණන් වලින් බෙදන්නේ කියන ප්‍රශ්නයක් වෙනින්ද අහවල් වත්ත ලොකු පුතාට අහවල් වත්ත පොඩි දුවට අහවල් වත්ත නෝනට අහවල් කාර්යක පොඩි පුතාට අහවල් කාර්යක රේදුරා වෙච්චි ධර්මසිරිට මේ ඕන විදිහකට ඕන දෙයක් කියලා කැමති ආකාරයට මේ දේපොළ බෙදන්නේ කොහොමද කියලා ලියවිල්ලක දක්වන්න විතර මේක වැදගත් වචනේ ලියවිල්ලක තියෙන්න ඕන ලිඛිතව තියෙන්න ඕන මේක හරි අන්තිම කැමති පත්‍රයක්කින් පැවරිය හැකි දේපොළ මොනවද පවරන්න පුළුවන් නිශ්චල දේපල තමන් සතුව තියෙන ඉඳ කඩන් මේ සියලු දේවල් පවරන්න පුළුවන් අන්තිම කැටි පත්‍රයේ ඊට පස්සෙ චංචල දේපල තමන්ගේ නමට තියෙන සියලුම චංචල දේපල ඊට අමතරව මුදල් ඊට අමතරව පුළුවන් සමාගම් කොටස් මට තියෙන අහවල් සමාගමේ අපි ප්‍රසිද්ධ සමාගමක් බ්‍රවුන් සමාගමේ මට තියෙනවා කොටස් 5000 ආයේ කොටස් 5000 මගේ දෙවනි පුතාට. නැත්නම් ඒ කොටස් 5000ෙන් 1000ක් දෙවනි පුතාට, ඉතුරු 4000 දුවට. මේ විදිහට බෙදන්න පුළුවන්. අන්තිම කටපත්‍රයේ මේවා වෙන් කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව තනතුරු. නේ සමහර තනතුරු තියෙනවා. මේ සමහර තනතුරු කියන්නේ මට අයිති වෙලාම තියෙන දරුවක් තනතුරක් වෙන්න ඕන. දැන් මම ගමේ මරණාධාර සමිතියේ සභාපති ඉඳලා මට අන්තිම ගෞරව පත්‍රයක් ලියන්න බෑ මගේ මරණාධාර සමිතිය සභාපතිකම මගෙන් පස්සේ පුතාට යනවා. එහෙම තනතුරු නෙවෙයි. දැන් මේ මෙහෙම උදාහරණ ගත්තら කමක් නැහැ නේද? මහින්ද මහත්තයා රනිල් වික්‍රමසිංහට එහෙම දැන් මේ අන්තිම ගෞරව පත්‍රයක් ලියන්න බෑ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මම මගේ මරණින් පස්සේ මේ තනතුර මහින්ද රාජපක්ෂද හිටපු ජනාධිපතිරාගේ පුත් නාමල් රාජපක්ෂ දෙමිනිය යුත්තේ හේමන්තු කටපත්‍රය කියන්නේ. හරි හේමන්තු කටපත්‍රය කියන්නේ මේ තනතුරු කියන්නේ මොකද්ද? අපි හිතමු මම බාරකාරා මණ්ඩලයක ඉන්නවා කියලා. මාගේ අපේ ධනය දාලා අපේ දේවල් දාලා අපි බාරකාරා මණ්ඩලයක් හදලා දෙනවා. ඒකේ බාරකරු මම. මොකද ඒ තනතුරු ගැන තීන්දුව ගන්න අපිනේ අපේ මමනේ මම අතුරු කරන්න මට පුළුවන් මගේ බාරකාරත්වය
මගේ දරුවෙකුට පවරන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් විහාරාධිපතිකම. විහාරාධිපතිකම ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට එන්නේ. ශිෂ්‍ය අනු ශිෂ්‍ය ලොකු ගෝලයට තමයි යන්නේ. ගෝලය දෙන්නෙක් ඉන්නවනම් ලොකු ගෝලයට යන්නේ ලොකු ගෝලයාගේ යන්නේ දෙවනි ගෝලයට නෙවෙයි ලොකු ගෝලයාගේ ගෝලයට. දව ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව දෙන්නේ. මට පුළුවන් මං විහාරාධිපති කෙනෙක් නම් මගේ පන්සලේ මට අන්තිම කොට පත්‍රික විහාරාධිපතිකම දෙන්න පුළුවන්. මගේ මගෙන් පස්සේ විහාරාධිපතිකම යනවා මගේ ලොකු ගෝලයට නෙවෙයි මගේ තුන්වෙනි ගෝලයට. මේක බොහෝ වෙලාවට වෙනවා. මොකද දැන් රටේ තියෙන මේ දේ මේක අපහසයක් නෙවෙයි තින් ඇත්ත කතාව. මට අන්වර්තනාවේ තියෙන්නේ සිංහල නීතිඥය කියලා. ඔය සිංහල වචනේ දාගෙන පහුගිය කාලේ වැඩ කරද්දි මම මේ නඩු කටයුතු වලට වැඩිපුර සම්බන්ධ වෙච්චින්දා සාමාන්‍ය සමාජය තුළ මාව ව්‍යවහාරයේ හඳුන්වනවා සිංහල නීතිඥය කියලා. ඒ වුණත් මම මේ කතාව කියන්න ඕනේ ඒක නිසා මම ඒවා දන්නවනේ. සමහර විහාරාධිපති හාමුදුරුවෝ විහාරාධිපතිකම තමන්ගේ පවුලෙන් පිට යනවා කියලා තමන්ගේ සහෝදරයන්ගේ දරුවෝ මහාන කරගන්න. ඒ මහාන කරන්නේ මොකක්ද කොන්දේසිය? මාගෙන් පස්සේ විහාරාධිපතිකම උඹට. මේ දේපල උඹට. විහාරාධිපති කියන්නේ ඒක පුජ්ජලික කාරණාවන්ට යන එකක්. හරි. ඒතකොට ලොකු ගෝලයා හිටියට වැඩක් නැහැ. විහාරාධිපතිකම දෙන්න පුළුවන් පොඩි පහළ ගෝලෙකට. අර ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට යන මේ මේ විහාරාධිපතිකම වෙනස් කරන්න පුළුවන් විහාරාධිපති ආමුදුරන්ට අන්තිම කවටි පත්‍රයක් දීලා. හරි නැත්තම් මැරෙන්න කලින්ම දෙන්න පුළුවන් මෙන්න මේ පන්තලේ විහාරාධිපති මෙයා අධිකාරි පත්‍රයකින් දෙන්න පුළුවන්. එහෙම දුන්නහම ලොකු ගෝලයා තරහ වෙයි කියලා හිතනවා නම් ආමුදුරන්ට පුළුවන් අන්තිම කවටි පත්‍රයක් ලියන්න මාගේ විහාරාධිපතිකම යන්නේ පොඩි තුන්වෙනි ගෝලයට. මෙන්න මේ වගේ තනතුරු විතරයි. එහෙම දු ජනාධිපති එහෙම දෙන්න බෑ. නැත්තම් ඔකාරජ්‍යත්වයේ මලකිලියක් වෙයි. ඔයාගෙන දීලා තියෙන්නේ ඈ ප්‍රාදේශීය සභාවේ සභාපතිකම මගෙන් පස්සේ මගේ පුතාට බෑ. එහෙම දේවල් කරන්න බෑ. මේ තනතුරු අපේ පාලනයේ යටතේ තියෙන තනතුරු වෙන්න පුළුවන්. හරි අපි හදලා තියනවා නම් බහරයක් කිසියම් මම අර කලින් කිව්වා අසරණ සරණ බහරය. දැන් ඒකේ ව්‍යවස්ථාවෙම හදන්න පුළුවන් මේක මෙහෙමයි. වෙන්නේ කියලා මේකේ නායකත්වයන්නේ කොහොමද කියලා නැත්නම් ඒක අදාළ නායකයට කැමති විදිහට ඒක බෙදා ගන්න දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ ඕනම දෙයක් Tamante හිමි ඕනෑම දෙයක් කියන එක මතක තියාගන්න අන්තිම ගෞරව පත්‍රයකින් පවරන්න පුළුවන්. මේ අන්තිම ගෞරව පත්‍රයකින් පවරද්දී අලුත් නීතියේ පැහැදිලිව දක්වලා තියෙනවා කාට හරි දේපලක් නැති වෙනවා නම් උදාහරණයකට මට පුළුවන් මගේ නෝනටයි දරුවන්ටයි නැතුව මේ දේපල අන්තිම ගෞරව පත්‍රයකින් පවරන්න. අඩු ගන්න හේතුවක්වත් කියන්න ඕනේ නැහැ. උඹලා මට සලකපු නැති හින්දා මමගේ සියලු දේපල සුමනට ලියනවා. නෑ එහෙම ඕනේ නැහැ. මාගෙන් පසු සියලු දේපල සුමනට අයිති විය යුතුයි. එච්චර. ඇයි නෝරන්ට නැතුව ඇයි ළමයි තුන් දෙනාට නැතුව සුමනට මේක අයිති වෙන්නේ කියලා මම ආයේ හේතු කියන්න ඕනේ නැහැ. උඹලා මට උදේට කන්න දුන්නේ නැහැ සුමනට කන්න දුන්නා. උඹලා මට උදේට තේක දුන්නේ නැහැ සුමනට දුන්නා. බර 10 තේ එක දුන්නේ නෑ මට හැබැයි සුමන තමයි දුන්නේ මට උණු වතුර දුන්නේ සුමන මයි කකුල් මිරිකේ සුමන මෙහෙම කිසිම හේතුවක් දක්වන්න ඕනේ නෑ ඕන කෙනෙක්ට තියෙන උරුමය අහිමි කරන්න පුළුවන් මේ දේපල මතක තියාගන්න ලංකාව විතරක් නෙවෙයි පිට රටක තියෙන දේපලත් මේකට අයිති මට තියෙන ඕනෑම දෙයක් මේ ලෝකේ මට පුළුවන් අන්තිම ගැටි පත්‍රයකින් පවරන්න හේතු දැක්වීමකින් තොරව right අන්තිම කමිටු පත්‍රය සකස් කරන්න පුළුවන් කාටද? හැමෝටම ඉතින් අන්තිම කමිටු පත්‍රය සකස් කරන්න බෑ. අන්තිම කමිටු පත්‍රය සකස් කරන දේපලක් තියෙන්න ඕනද? මේක විවාද පන්නයි. හැබැයි මගේ දැක්ම, මගේ පුජ්ජලික මතය අන්තිම කමිටු පත්‍රය සකස් කරන්න දේපලක් තියෙන්න ඕනත් නැහැ. ඇයි? මට අනාගතයේදී හිමි විය හැකි දේපල. උදාහරණයක් ඇටියට මට අද මොකද තියෙන්නේ? අපි හිතමු ලොතරැය සංවර්ධන ලොතරැයි මට සංවර්ධන ලොතරැයියක් ඇදුනොත් ඒකේ මුදල් යන්න ඕන මගේ අවල් පුතාට සංවර්ධන ලොතරැයියක් ඇදුනොත් ඒක ඇදෙයිද දන්නේ නැහැ ඉතින් මම මැරෙන්න කලින් මට සංවර්ධන ලොතරැයියක් ඇදිලා
මම්මලු නේ අර කතාවරක් කියලා නේද පපි අමාරු තියෙන මිනිස්සු ලොතරැයි හැදෙන එක ගැන කියන්නේ පපු අමාරු හැදී කියලා ඒ වගේ මම අන්තිම කවද ලොතරැයියක් ගන්න කලින් අන්තිම කවද මත්ද ලියනවා මම ලොතරැයියක් කරාම මට මේ ලොතරැයි හැදුනොත් මේකයි කියනවා නහව සමහරවට නඩු තීන්දුව පුතික මම කරන නඩුවක් තෙස්තමේන්තු නඩුවක් කරනවා ඒ තෙස්තමේන්තුවේ පාර්ශ්වයක් අයවෙනි අද කොහෙද ලියලා තියෙන අන්තිම ප්‍රතිපත්තියක් තෙස්තමේන්තු නඩුකරයක් කියන්නේ බූදල් නඩුකරයක් මේ අන්තිම ප්‍රතිපත්තිය සම්බන්ධ නඩුවක් උසාවිය. ඒකේ 6 වෙනි පාර්ශ්වය අන්තිම ප්‍රතිපත්තිය ලියලා තියෙනවා යාගේ ඥාති දුවකට මොකද යා ප්‍රසාද බඳලා නැහැ. ඥාති දුවකට යාලියලා තියෙනවා මට මේ අහවල් අංක දරන නඩුවේ මට හිමි වෙන දේපල මේ අහවල් දුවට හිමි විය යුතුයි කියලා. මොකදුනේ ඒ මාම මරුණා. 6 වෙනි පාර්ශ්ව කාර්යය මිය ගියා. දැන් මොකද වෙන්නේ? අර ඥාති දුව අය අර අන්තිම ප්‍රතිපත්තියේ විධානයේ ප්‍රකාරව මේ නඩුවට ඇතුල් වෙන්න ඕනේ. එතකොට අන්තිම ප්‍රතිපත්තිය සකස් කරන දේපලක් තියෙන්න ඕන නැහැ. අනාගතයේ හිමි වෙන්න පුළුවන් දේපලක් තියෙන කෙනෙකුට ඕන කෙනෙකුට මේක අත්සන් කරන්න පුළුවන්. නැත්තම් මොනවද දෙන්නේ කියලා කාට හරි දෙන්න පුළුවන්? නැහැ. මම මැරුණාම මගේ ගාව තියෙන දේවල් තියෙන්න පුළුවන්. මේ අඳුන් ටිකයි සල්ලි ටිකයි නම් සල්ලි ඒක. හරි. හැබැයි මෙහෙම අන්තිම ප්‍රතිපත්තිය ලියන්න පුළුවන් මතක තියාගන්න වයස අවුරුදු 18ට වැඩි කෙනෙකුට විතරයි. අවුරුදු දැන් සමහර අය හිත සමහර අයට එනවනේ ඊට වඩා අඩු වයසින් දේපල එහෙම තියෙන කට්ටිය එයි කියලා හිතනවා නම් ඒගොල්ලන්ට බය අන්තිම ප්‍රතිපත්තිය. ඉතින් වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන ඒ ඊළඟ කාරණාව මනා සිහි බුද්ධිය තියෙන්නත් ඕන. උම්මත්තකයන්ට හෝ විනාශ කරන අපි මොකද්ද කියන්නේ බුන්වත් පුජ්‍යලයන්ට අන්තිම ගමනි පත්‍ර ලියන්න බෑ. හරි අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙනවනේ මනා සිහි බුද්ධියක් තියෙන ඕන කෙනෙකුට පුළුවන් අන්තිම ගමනි පත්‍රය ලියන්න. තමන්ගේ තියෙන දේවල් වෙන්නේ කොහොමද කියලා ලියන්න. නිවැරදි අන්තිම ගමනි පත්‍රයක් වෙන්න නම් අන්තිම ගමනි පත්‍රයක් කියන්නේ මතක තියාගන්න ඔප්පුවක් ආකාර දෙයක්. මේ අන්තිම කැවටි පත්‍ර ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන් වඩාත් නිවර්ති ක්‍රමයේ තමයි වඩාත් නිවර්ති ක්‍රමයේ තමයි මේ අන්තිම කැවටි පත්‍රය නොතාරිස්වරේ ඉස්සරහා අත්සන් කරලා තියෙන්න ඕන මතක තියාගන්න වචනේ නොතාරිස්වරේ ඉස්සරහා දැන් තිරුණ නීතිඥ නෙවෙයිද ඔව් නීතිඥ කියන්නේ කාක් නොතාරිස් කියන්නේ තවත් එකක් හැබැයි ඔයගොල්ලෝ ඔය පාර තියෙන බෝඩ් වල දැකලා ඇති නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස් කියලා ඉන්නවා. දැන් ඔතකට ප්‍රසිද්ධ රසයට අප්‍රසිද්ධ නොතාරිස්වත් ඉන්නවද කියලා හිතෙන්න පුළුවන්. නෑ. ඔය ප්‍රසිද්ධ නොතාරිස් ඔය අපේ සමහර වචන සිංහලට පරිවර්තනය වෙද්දි වැරදි විදිහ තමයි කියන්නේ. ඔය ප්‍රසිද්ධ කියන්නේ ප්‍රසිද්ධයි කියන එක නෙමෙයි මහජන පබ්ලික් කියන අර්ථය. මහජනතාවගේ නොතාරිස් කටයුතු කරන පුජ්‍යලයාට ඒ කියන්නේ පබ්ලික් නොට් රිපබ්ලික් කියලා කියන්නේ ඒක සිංහලට පරිවර්තනය කරේ ප්‍රසිද්ධ නොතාරිස් කියලා. එතකොට මේ දෙකම තියෙනවා. මේ දෙක තනතුරු දෙකක් නීතිඥවරේ මේකට පත්‍ර තාලේ කියනනම් ඉස්සර තිබ්බා ක්‍රමවේදයක් නීතිඥවරේ ගාව ක්ලාක් කෙනෙක් හිටියද ලිපිකරුවෙක් හිටියද කාලයක් වැඩ කරාම එයාට පුළුවන් නොතාරිස් විභාග ලියන්න. එතකොට ඒගොල්ලෝ නොතාරිස් නීතිඥ නෙවෙයි ගංගොල හින්නෝ වතර නොතාරිස් නෝන නොතාරිස් වාලාංගලා වෙන වේදුල නොතාරිස් වල විතරයි කරන්නේ ඔප්පු ලියන වැඩ විතරයි. තව කට්ටි ඉන්නවා නීතිඥ වරු. ඒගොල්ලෝ මේක දෙකක්. දැන් වර්තමාන වෙනකොට මේ ඍජු මාර්ගයෙන් නොතාරිස් වරු වෙන එක පාරක් මේ මෑතක තිබ්බා. එහෙනම් මම දන්න කාලය තුල එහෙම නොතාරිස් වරු බඳවා ගත්තේ නැහැ. නීතිඥ වරු නීතිඥ වරේ කුණාට පස්සේ ඉල්ලීම් කරලා නැවත ගන්න ඕන. දැන් ලංකාවේ ඉන්න නීතිඥවරුන්ගෙන් 99%ක්ම නොතාරිස් ධුරයක් ගත්ත කට්ටිය. ඒකෙන්ද සාමාන්‍ය බෝඩ් එකේ ගහලා තියෙනවානේ නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් කියලා. එහෙම තැනකට යන්න ඕන. එහෙම කෙනෙක් මුණ ගැහිලා අන්තිම ගෞරව පත්‍රයේ අවශ්‍යතාවය කියවන පස්සේ එයා ඒවා සලකලා බලලා හදනවා ඒකට සාක්ෂිකාරයෝ දෙන්නේ කස්සම් කරන්න ඕන මෙන්න මෙහෙම හදපු අන්තිම කැමැති පත්‍රය තමයි
නියම වලංගු අන්තිම කැමැති පත්‍රය නොතාරිස්වරයෙකු ඉන්න ඕන සාක්ෂිකාරින් දෙදෙනෙක් ඉන්න ඕන ඉදිරිපිට අස්සම් කරලා තියෙන්න ඕන නම් ලියවිල්ලක් වෙන්න ඕන අටවජෙන්ට මේක වෙන්න බෑ අපි හිතමු අපි නැවක යනවා නැවක යද්දී දැන් ගොඩබිමකට යන තව දවස් 5ක් විතර තියෙනවා අට්ලාන්ටික් සාගරයේ මැද්දේ තමයි අපි ඉන්නේ දැන් මොකද වෙන්නේ දැන් මම මිය යන්න හද මට තේරෙනවා දැන් මැරෙයි මාම අන්තිමකදී පත්‍රය ලියන්න මම කැමති නෑ නෝනට මේ දේපල හම් වෙනවට දරුවන්ට තව හම් වෙනවට මෙගිරින්ට සුමනට තව මේ කියන්නේ මොකක් හරි ක්‍රමයකට මෙන්න මේ වලට කරන්න පුළුවන් දේ තමයි දැන් නොතාරිස් කෙනෙක් හොයාගන්න විදිහක් නෑ මේ වලට කරන්න පුළුවන් දේ තමයි සාක්ෂි කරුවන් පස් දෙනෙක් ඉදිරි පිට අත්සන් කරන්න ඕන මේක අදාළ යුදු බිමේදී ආවන මේ ක්‍රමයකට යොකට හැබැයි අපිට නොතාරිස් කෙනෙක් ගාවට යන්න තරම් අපි තුමු දැන් රෝහලේ ඉන්න ලෙඩා දොස්තර මහත්තයා කියලා තව විනාඩි 5කින් මියදෙනවා දැන් මිනිහා කියනවා මට එනං ඉක්මනට මගේ අන්තිම කැමැත්ත ලියන්න ඕන දැන් කට්ටිය හොයන්නේ නැහැ නොතාරිස්ලා ගේන්න වෙලාවල් නැහැ අන්න ඒ වගේ වෙලාවට ෂණිකව ඉස්පිරිතාලින්න ලෙඩ් විත් නර්ස් ලයි කට්ටිය දාහරි කවන්නේ අස්සම් කරලා සාක්ෂිකාරිය පස් දෙනෙක් අස්සම් කරලා මොනවා හෝ ලියවිල්ලක අතින් ලියලා පෑනකින් මොනවා හරි විදියට ලියලා නිකන් තිබ්බ කටුකොලයක ලියලා හරි කවන්නේ ලියවිල්ල වෙන්න ඕන සාක්ෂිකාරිය පස් දෙනෙක් අස්සම් කරන්න ඕන අදාළ දරත් අස්සම් කරන්න ඕන ඉතින් මෙන්න මෙහෙම දේවලුත් අන්තිම කැවිති පත්‍රයක් හැටියට පිළිගන්න පුළුවන් මේ දෙකෙන් කිසියම් කොන්දේසියක් උල්ලංඝනය වෙලා තියෙනවා නම් එය අන්තිම කැමැති පත්‍රයක් හැටියට සලකන්නේ නැහැ. මෙහෙම අන්තිම කැමැති පත්‍රයක් මේ විදිහට හදපු අන්තිම කැමැති පත්‍රයකින් දේපල ආවට ඒක එකපාරටම ගන්න බෑ. ඒක තවත් අපි කියන කොහොමද අන්තිම කැමැති පත්‍රයකින් මේක ගන්න කියලා. එකට එක ලියු පමණින් වෙන්නේ නැහැ. අන්තිම කැමැති පත්‍ර ලීව මං අර නෙවෙයිදි වගේ. එහෙම නැත්නම් නොතාරිස් කෙනෙක් ගාවට ගිහලා දැන් ලීව. ටික දවසක් ඇද්දි මට තේරෙනවා සුමනත් හරියන්නේ නැහැ. ඈ ඒක හරියන්නේ නැහැ. ඒ ලීව එක හරියන්නේ නැහැ. අන්තිම කැමැති පත්‍ර වෙනස් කරන්න. ඔව් මට ඕන වෙලාවක මගේ අන්තිම කැමැති පත්‍ර වෙනස් කරන්න පුළුවන්. හරි. හරි. ඒක වෙනස් කරන්න පුළුවන් මොකද්ද? අලුත් අන්තිම කැමැති පත්‍රයක් දාලා මට වෙනස් කරන්න පුළුවන් සුමනට නෙවෙයි මම දැන් මේ දීපල් ලියන්නේ මැගිලින්ට කියන. තවලුත් එකක් තියෙනවා. දැන් මේ විදිහට අන්තිම කැමැති පත්‍ර කොච්චරක් ලියන්න පුළුවන්ද මිනිස්සුන්ට ජීවිත කාලේ? ජීවිත කාලේ මුල් අන්තිම කැමැති පත්‍ර වෙනස් කරන්න පුළුවන් ජීවිත කාලේ පුරාවටම මේ අන්තිම කැමැති පත්‍ර අපිට ඕන තරම් ප්‍රමාණයක් සකස් කරන්න පුළුවන්. පහක් දහයක් පහළොවක් විස්සක් විස්පහක් දවස ගානේ අලුතෙන් අන්තිම කැමැති පත්‍ර ලියන්න බෑ හිතර හිතර විදිහට හිතර හිතර විදිහට එක 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 ලියන්න බලා හැබැයි වළංගු වෙන්නේ මොකද්ද වළංගු වෙන්නේ අන්තිම කැමැති පත්‍රය අන්තිමටම ලීව එක තමයි වළංගු එක ජීවිත කාලේ අන්තිම කැමැති පත්‍ර ගණනාවක් ලියන්න බලා හැබැයි වළංගු වෙන්නේ අන්තිමට ලීව අන්තිම කැමැති පත්‍රය වචනේ තියෙනවනේ පැහැදිලි අන්තිම කැමැති පත්‍රය හරි ඒ හැම අන්තිම කැමැති පත්‍රයකම ලියනවා මා විසින් මීට පෙර සකස් කරන ලද සියලු අන්තිම කැමැති පත්‍ර මේන් අවලංගු වේ කියලා වගන්තියක් තියෙනවා ඒකද ඒකට පස්සේ තමයි අපේ කොන්දේසි කියන්නේ එතකොට වළංගු වෙන්නේ අන්තිම කැමති පත්‍රය. ඔතේ එක එක්කෙනා මේක දැනගෙන හිතේ තියා හිටියට කරන්න දෙයක් නැහැ. අවසාන කාලෙ වෙනකන් සලකන්නේ කවුද කියලා බලන්න වෙනවා. අන්තිම කැමති පත්‍රයක් හදලා මම අන්තිම කැමති පත්‍රය හැදුවා. ඔය අතරේ මම කාර් එකක් ගත්තා. කාර් එක ගැන අන්තිම කැමති පත්‍රය සඳහනක් නැහැ. මට අර අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න ඕනත් නැහැ. මේ කාර් එක දෙන්න ඕන මගේ පුතාට. නැත්තම් කාර් එක යනවා නේද විදියට කාර් එක දෙන්න ඕන ලොකු පුතාට. ඒ නිසා මම
අර අන්තිම කැමති පත්‍රය වෙනස් නොකර වෙනම ලියවිල්ලක් ලියනවා අර විදිහම අර කොන්දේ සපුරන්න ඕන නොතාරිස් ගාව සාක්ෂිකාරෝ දෙන්නෙක් ඉස්සරහා ඒ විදිහට වස්සම් කරන්න ඕන ඒකෙදි මල් ලියන්නේ මගේ අංක ආවල්ද අංකයේ ධර්ම කාර්යය මගේ වැඩිමල් පුත්‍රයාට හිමි විය යුතුයි මෙන්න මේ විදිහට අන්තිම කැමති පත්‍රයකට අමුණන කැලට අපි කියනවා කොටිසිල් පත්‍රය කියලා හරි අන්තිම කැමති පත්‍රයට පසුව එක් කරන ලද ඇමුණුමට තමයි අපි කියන්නේ කොටිසිල් පත්‍රයක් කියලා අන්තිම කැමති පත්‍රයක් අවසන් කරාම මම අසනීප වෙලා හිටියා මගේ දේපල ගැන අන්තිම කැමති පත්‍රයක් කීවා හැබැයි දැන් මම සනීපයි මට දැන් ඕන මේ අන්තිම කැමති පත්‍රය ඉවර කරන්න අලුත් අන්තිම කැමති පත්‍රය ලියන්න මම මේ කාලේ තකස් කරලා තිබ්බ අහවල් අන්තිම කැමති පත්‍රය මේන් අවලංගු කරමි එහෙම අන්තිම කැමති පත්‍රයක් කියනවා අර අන්තිම කැමති පත්‍රය අවලංගුයි කියලා නව අන්තිම කැමති පත්‍රයක් ගන්නත් පුළුවන් ඒ වගේ පුළුවන් අර අන්තිම කැමති පත්‍රය ඉරලා විනාශ කරලා දාලා අපිට පුළුවන් මේක ඉවර කරන්න මගේ අන්තිම කැමති පත්‍රය කියලා ඉරලා හරි පුච්චලා හරි දාන්න හරි ඉරලා පුච්චලා දාපුවම කතාව ඉවරයි ආය ආය අන්තිම කැමති පත්‍රයක් නෑ මොකද අන්තිම කැමති පත්‍රය කියන එක මගේ හිතේ පාටවත් කියන වැඩක් නෑ මොකද මේ අන්තිම කැමති පත්‍රය බලංගු වෙන්න නම් මොකද කරන්න ඕන අපි අන්තිම කැමති පත්‍රයකින් දේපල අපිට කොච්චර ලියලා තිබ්බත් වැඩක් නෑ මේ අන්තිම කැමති පත්‍රය බලංගු වෙන නම් අපි අදාළ තැනත්තාගේ මරණයෙන් පස්සේ මාස 3ක් ඇතුළත අදාළ පුජ්‍යලයා පදිංචි වෙලා හිටපු හරි දැන් ඒකේ දේපල තියෙන හරි සාධිතරණයට මේ අන්තිම කැමති පත්‍රය ගිහිල්ලා බාර දෙන්න ඕන බාර දීලා තිස්තමේන්තු නඩුවක් යන්න ඕන අන්තිම කැමති පත්‍රය අනුව මේ දේපල බාරකාරය හැටියට ආවලා නම් කරලා දෙනවා ඒ තරත් අපි ආනිකන පොල්මක්කාරය කියලා ඒ තරත්ත ගිහිල්ලා මෙන්න මේ අන්තිම කැමති පත්‍රය තියෙනවා මේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාරව මම මේ දේපල බෙදලා දෙන්න ඕන ඒ සඳහා අධිකරණයේ අවසරය ගන්න ඕන මතක තියාගන්න අන්තිම කැමති පත්‍රයක් කියලා තියෙනවා නම් දේපලේ වටිනාකම ලක්ෂ 3 නම් අපි දු දේපලේ වටිනාකම මුළු දේපලේ වටිනාකම ලක්ෂ 3යි අන්තිම කැමති පත්‍රයක් ලියලා දැන් උසාවිය යන්න ඕනද අපි ඉස්සල්ලා කිව්වා සීමාව මොකද්ද ලක්ෂ 40යි කියලා මතක තියාගන්න ලක්ෂ 40ව තියෙන්නේ අන්තිම කැමති පත්‍රයක් නැති දේපල සම්බන්ධයෙන් විතරයි අන්තිම කැමති පත්‍රයක් තියෙනවා නම් දේපලේ වටිනාකම කීය වුණා උසාවි යා යුතුමයි හොඳට මතක තියාගන්න කාරණාව අද දවසේ අනිත් දේවල් නීතිඥ මහත්තුරුන්ගෙන් අහලා දැනගන්න පුළුවන් හැබැයි එතනට යන්නත් අපි දැනගෙන ඉන්න ඕන එකක් තමයි කෙනෙක් මිය ගියාම එයාගේ දේපල සම්බන්ධයෙන් ලක්ෂ 40ට වැඩි නම් අපි අනිවාර්යෙන් දිසා අධිකරණයේ පුදුම නඩුවක් දාන්න ඕන කෙනෙක් අන්තිම කැමති පත්‍රය ලියලා තියනා නම් ඒකේ වටිනාකම කීය වුණත් අපි දිසා අධිකරණයට ගිහිල්ලා ඒ අන්තිම කැමති පත්‍රය තහවුරු කරගන්න ඕන නැත්නම් ආ මට අන්තිම කැමති පත්‍රයෙන් දේපලයි දුනා දැන් මේ දේපල මගේ කීවට වැඩක් නැහැ උසාවියට ගිහිල්ලා ඔප්පු කරන්න ඕන මේ අන්තිම කැමති පත්‍රයෙන් නිවැරදි වළංගු අන්තිම කැමති පත්‍රයක් කියලා. ඊට පස්සේ තමයි ඒ දේපල අන්තිම කැමති පත්‍රයේ ප්‍රකාරව බෙදා වෙන් කර ගැනීමට එක්ක තනියෙන් අයිති වෙනවා නම් තනියේ නැත්නම් ඒක බෙදන්න ඕන විදිය කියලා තියෙනවා නම් ඒ විදිහට බෙදන්න බලය හම්බෙන්නේ අධිකරණ නියෝගයක් කින් විතරයි. හොඳට මතක තියාගන්න අන්තිම කැමති පත්‍රය තිබ්බ කියලා ඒ මතම දේපල අයිති වෙන්නේ නැහැ කලින් දේපලක් එහෙමයි අන්තිම කැමති පත්‍රයක් නැති දේපල ලක්ෂ 40ට වඩා අපි අපේ එකඟතාවයෙන් බෙදා ගන්න බෑ ඒ සදා උසාවි යා යුතුමයි ඔය කියන කාරණාව මූලික කාරණා ටික දේපල සම්බන්ධව අන්තිම කැමති පත්‍රය සහිතව හා රහිතව කොහොමද අපි දේපල බෙදා ගන්නේ කියන කාරණාවයි අද දවසේ අපි සාකච්ඡා කරේ මතක තියාගන්න මේක නැවත වතාවක් වෙන බොහොම සරල කෙටි අපේ අවශ්‍යතාවය සඳහා විතරයි මේ දැනුවත් කිරීම තියෙන්නේ මින් එහා මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන්
අපිව සම්බන්ධ කරලා අපි student support team e-learning support team එක සම්බන්ධ වෙලා හා ඒ ආරාමව සම්බන්ධ කරගෙන මේ කටයුතු කරගන්න පුළුවන් ඔය අතරේ සංජය අපි දෙමු පුංචි වෙලාවක් කාට හරි ගැටලුවක් තියෙනවා මම පොඩි ඊට කලින් පොඩි පණිවිඩ කීපයක් ඔය කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ඉතින් මම දැන් මෙතන zoom chat එකට දානවා අපේ WhatsApp group එකේ link එක ඒ හරහා ඔයගොල්ලන්ට ඉදිරි කටයුතු අපිත් එක්ක සාකච්ඡා කර ගැනීම හැකියාව තියෙනවා ආයෙනවා link එක දාන්න මෙන්න මේ link එක ඉතින් ඔයගොල්ලන්ට මේ link එකට join වෙලා join කරලා නැත්නම් දැනටම ඔයගොල්ලන්ගේ ඕනේ ප්‍රශ්නයක් ඉදන් අහන්න පුළුවන් ඒ වගේම අපි ඉදිරි සති 3 පාඨමාලාවක් විදිහට තමයි මේක ලබා දෙන්නේ අද දවස්සේ නොමිලේ වුණාට ඉදිරි සති 3 දී අපි ඉතාම සුළු මුදලක් අය කරනවා නොමිලේ වගේම තමයි මුළු මාසෙටම රුපියල් 1000ක මුදලක් අපි අය කරනවා ඉතින් ඒ මුදල ලබා ගන්න නම් ඔයාලා ලබන සතියේ සිකුරාදා ඒ කියන්නේ අපි ඊළඟ session එක තියෙන්නේ අද දවසේ තිබ්බ වෙලාවටමයි ඊළඟ සතියේ සිකුරාදා රාත්‍රි 7ට සිකුරාදා ඊළඟ සතියේ සිකුරාදා රාත්‍රි 7ට පෙර ඕගොල්ලෝ මේ පාඨමාලාව අපෙන් මිලදී ගන්නවා නම් රුපියල් 1000කට වගේ මුදලකට ඕගොල්ලන්ට එක ලබා ගන්න පුළුවන් ඒ සිකුරාදා පහ වුණොත් රුපියල් එළේනවා එතකොට ඕගොල්ලන්ට සති 4ම access කරන්න ලැබෙනවා මේ සති 4 ඉවර වුණත් ඕගොල්ලන්ට නැවත ඇවිල්ලා replay එක බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අනුව මතක තියාගන්න ලබන සතියේ සිකුරාදා රාත්‍රියේ 7ට පෙර රුපියල් 1000ක් ගෙව රෙජිස්ටර් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් පසුවට යනවා නම් අනිවාර්යෙන් ඒක රුපියල් 3000ක් දක්වා යනවා. ඒ වගේම පසුගිය මාසයේ කරපු කසාද නීතිය සම්බන්ධ සෙෂන්ස් 4ම බලන්න පුළුවන් රුපියල් 3000කට e-learning.lk හරහා ඔයගලන්ට ඒක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම රෙජිස්ට්‍රේෂන් වෙන link එක මෙන්න මෙතනින් දානවා. ඒකත් zoom chat එක හරහා ඔයගලන්ට එවනවා. දැන් මෙන්න මේ link එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් අපේ පාඨමාලාව හා සම්බන්ධ වෙන්න. හරි. එතකොට ඔයගලන්ට අපේ ගෙවීම් කරන්න පුළුවන් බැංකු හරහා credit card debit card bank transfer ඇතුළු payment විදි 32ක් අපි ගාව තියෙනවා. ඒ 32කින් ඕන එකකින් ඔයගලන්ට ඒක කරන්න පුළුවන්. ඒ වගේම WhatsApp group එක හා සම්බන්ධ වුණොත් අපි ඒ සියලුම විස්තර බැංකු ගිණුම් අංක පවා අපි ඔයගලන්ට ලබා දෙනවා. ඒ අතරේ ඔයාලට ගැටලු තියෙනවා චානක මහත්මයා මෙතන තියෙනවා මේ ගැටලු කීපයක් ඇවිල්ලා ලියලා ඒවට උත්තර දෙන්න පුළුවන්. අපි ඊට පස්සේ ඔයගලන්ට මයික් එක ඔන් කරලා ප්‍රශ්න කීපයක් අහන්න අවස්ථාවක් ලබා දෙනවා. හරි බලමු අපේ කෙනෙක් ප්‍රශ්නයක් අහලා දෙනවා. මගේ ඉඩම අම්මා මගේ ඉඩම මගේ බිරිඳට ලියාපදිංචි කළා. දැන් ඇය මගෙන් වෙන් වෙන්න අදයි. මගේ නමට ඉඩම ගන්න ඉඩම ගන්න පුළුවන්ද? ඒක ප්‍රශ්නේ අහනකොට මට තේරෙන්නේ ඉඩම ව්‍යාපාරිකරණය කරා කියලා තියෙන ඔප්පුව දීලා තියෙන්නේ තමන්ගේ බිරිඳගේ නමට නම්. කනගාටු කියන්නේ නෝනට තමයි දැන් ඒ ඉඩමයි. දැන් මට කියන්න බෑ මේ නෝන්ලා විශ්වාස කරන්න තු වැඩ කරන්න කියලා එහෙම කියන්න බෑ ඊට පස්සේ මට හිතෙන්න බැරුව යනවානේ. ඉතින් මෙන්න මේවා තමයි පරිස්සමට කරන්න ඕන දේවල්. නෝන කැමති නම් නෝන ඔයාව දාලා යන්න හදන්නේ මට මේ මිනිහත් එපා මූත් එපා මුගේ ඉදුණුත් එපා කියලා නෝන හිතනවනම් ඒ ඉඩම අපව ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉඩම නැවත දෙනවද නැද්ද කියලා ඌර්ණ අයිතිය තියෙන බිරිඳට බිරිඳගේ මේක ගන්න වණං ඉතින් සාවි ගිහිල්ලත් ගන්න පුළුවන් හැබැයි මම කියන්නේ ඒක නිකන් දුෂ්කර කාර්යයක් ඈ සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්නේ ඔයා රට ඉඳලා මුදල් හම්බ කරලා ඉඩමක් ගන්න කියලා සල්ලි ටික ලංකාවට එවුවහම බිරිඳ ගිහිල්ලා බිරිඳගේ නමට අරගෙන එතකොට පොඩි ඉෂුව එකක් තියෙනවා මේක වැඩේ කරගන්න පුළුවන් ඈ වාගේ සල්ලි වලින් තමයි මේක අරන් තියෙන්නේ කියලා ඔප්පු කරන්නේ එහෙම නැතුව ඔයාම ගිහිල්ලා ඉඩම බිරිඳගේ නමට අරන් දුන්නාට පස්සේ ඒක අපව හරව ගන්න නම් ක්‍රමයක් නැහැ බිරිඳ කිව්වොත් නෑ මේක මගේ සල්ලි සල්ලි කවුද දුන්නේ කියන එක නම් වැඩක් නෑ මෙතනදී මමයි ගත්තේ මගේ ඉඩම කියලා කතාව එතනින් ඉවර වෙනවා ඉතින් ඒක ටිකක් දුෂ්කර වැඩක් ඊළඟ ප්‍රශ්නයක් අහනවා දීප්ත කුමාර මම පදිංචි වෙලා ඉන්න ඉඩමට ස්ථිර බලපත්‍රයක් අදාළ ප්‍රාදේශීය ලේකම් ලබා දී තිබුණා ඒ මේ පදනම මත ඒ වාරික 10කින් මාසිකයෙන් සිවිල් මුදල් ගේමුට සූදානම් වුවත්
පසුව පැමිණ ප්‍රාදේශීය ලේකම් සහ ඩබ්ලිව්ආර්ඒ මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරේ ආර්.බී.ඒ. කේ ආර්.ඒ. අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය අවශ්‍ය බව පවසමින් එයට පෙර මේ වනවිට ආර්.ඩී. අධ්‍යක්ෂ ජනරාල් නිර්දේශ ලැබී තිබුණා. නමුත් තවමත් ඔවුන් මුදල් බාර ගන්නේ නැහැ. දැන් වසර 8ක් පමණ වෙනවා. මේ දීමනාපත්‍ය සඳහා ඉදිරි කරලා තියෙන්නේ. ඔවුන් මුදල් බාර නොගැනීම මම ජීවනපත්‍ය සඳහා ඉදම් කරලා තියෙන්නේ ඕන මුදල් බාර නොගැනීමට හේතුවක් පවසන්නේත් නැහැ. ඉදම් කොන්සල්සික උපදෙස් ලබා ගත යුතු බව කීවද මීට පෙර උපදෙස් ලබා ස්ථිර බලපත්‍රය මට ලිඛිත කරේ. ගැටලුව හැටියට තියෙන්නේ පාරක් අයිනේ තියෙන ප්‍රධාන පාරක් අයිනේ තියෙන ඉදමක් මට තේරෙන්නේ මේ ඉදමෙන් කොටසක් මාර්ග ප්‍රධාන පාරට රක්ෂිතයක් විදිහට යන බවක් දැනෙනවා. එතකොට තියෙන සම්පූර්ණ පිටම් ප්‍රමාණයට අපි මුදල් ගෙවන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසයි මේක ගන්න නැත්තේ. ඔකට ඉදන් කොමසාරිස්ගෙන් අහන්නේ මේ කාරණාව ගැන කොහොමද ගන්නෙ? මතක තියාගන්න රජයේ කටයුතු සිද්ධ වෙද්දී බොහෝම හිමීට තමයි සිද්ධ වෙන්නේ. අර මේ සුඩ තියෙන ෆයිල් සුරෙන්දත් සතියක් සමාරක් යන්න පුළුවන්. ඒක නම් හොඳම දේ. මේක ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක සුහද සීලීව තමන්ගේ අවශ්‍යතාවය කියලා මේක කරන්න. අනික මේ ඔය බලපත්‍ර එහෙම අපිට ඕන ඕන වෙලාවට අර ග්‍රාම සේවක සාතිකේ ගන්නා වගේ ගිහිල්ලා අද ගිහිල්ලා ඉල්ලලා ගන්න බෑ. මොකද ඕවා ඔක්කොම දෙන්නේ බල්ක් එකක් පිටින් එකට. ඈ ඒක දෙනකොට ඒකට ලොකු උත්සවයක් නැස්ත කරලා පළාති දේශපාලන අධිකාරිය ඇවිල්ලා රටේ වගකීම් ඇමති කෙනෙක් ඇවිල්ලා ඉඩම් ඇමති ඇවිල්ලා තව පුළුවන් ආගමදිත් ඇවිල්ලා ජනාධිපතිත් ඇවිල්ලා ඔක උත්සවශ්‍රීයෙන් තමයි බෙදන්නේ. ඊගින්දා ඔය මේ දේවල් පරක් වෙන එක ගැන ඉතින් හිතන්න එපා. දාල දීපලේ මුක්ති විඳිනා නම් මං කියන්නේ ඒකම ලොකු දෙයක්. ඒ ඉදම සම්බන්ධ පූර්ණ අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් වෙනද මගේ උපදේශයේ බොහොම සුවද සීදීව ප්‍රාදේශීය ලේකම් එක්ක මේ ගනුදෙනු සම්පූර්ණ කරගන්න කියන එක. ඒ වගේම මට තප්පරයක් දෙන්න ඔයගලන්ට මේ පාඨමාලාව මිලදී ගන්න ලින්ක් එක දැන් Zoom chat එකේ ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒ ලින්ක් එකට ක්ලික් කරලා අපේ වෙබ් අඩවිය හරහා මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලබන සිකුරාදා සවස 7ට කලින් මේක මිලදී ගන්න අපේ WhatsApp group එක සම්බන්ධ වෙන්න. නැත්නම් අපේ දුරකථන අංකය තියෙනවා 0756700. ඒකට කතා කරලා ඔයගලන්ට මේ පාඨමාලාව හා සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. අපිට ඔයගලන්ට ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න හැකියාව තියෙනවා. මයික් එකෙන් අහන්නත් පුළුවන්. හලෝ. ඔව්. හලෝ. මම මේ කුලරත්න. කුලරත්න කුලියපිටියේ. ඔව් කුලරත්න. මගේ ඉඩමක් තියෙනවා කුලියපිටිය නගර කිට්ටුව. ඒක මේ තාත්තලායි ඉඩමක්. ඒක කියන උරුම ඉඩම. ඊට පස්සේ දැන් අම්මයි තාත්තයි දෙන්නම් මැරුණා. අම්මා මැරලා දැන් අවුරුදු 8ක් වෙනවා. දැන් ඒකේ පදිංචි වෙලා ඉන්න ලොකු මේ අක්කා. ඉතින් දැන් අපේ සහෝදර 4 දෙනයි. ලොකු අක්කා ඒ ඉඩමේ අපිට කිසිම අයිතියක් දෙන්නෙත් නැහැ. එයා අහනකොට කියනවා ඔප්පු නැහැ කියලා. එතකොට ඊළඟට දැන් ඇත්තෙන් මේක අවුරුදු 2040 ගණන් වල මේ පරණ ඔප්පු නිලා ඒ වගේ දැන් පත්තුරු මොකුත් නැහැ. මම ඒ සටහනුත් ගත්තා. දැන් නීතිච්ච පත්තුරු කියනවා ඔප්පු නැතුව මොකුත් මේකට කරන්න බෑ කියලා. එතකොට මේක වටිනා ඉඩමක්. ඉතින් මේක දැන් මට අපේ කොටස ගන්න මොකද්ද වෙන ක්‍රමයක් නැද්ද? හරි. ඉස්සල්ලා බලන්න ඕනේ මේක අර කී විදියට අයිති වෙන්නේ මේක රජයේ ඉඩමක්ද එහෙම නැත්නම් මේක සින්නක්කරව ආගම තාත්තට අයිතිකමක් තිබ්බද කියලා සින්නක්කරනවා. කොහොමද කියන්නේ තාත්තට සින්නක්කරව අයිති කියලා? ඒ කියන්නේ අනිත් ඔගේ දැන් බටේ ඉඩම් තියෙනවනේ. අනිත් සහෝදරයින්ට අයිති තාත්. ආ හරි. එහෙනම් ඉතින් මෙහෙමයි. ඔව්. ආ දැන් දැන්ටමත් කල්ගත වෙලා වැඩි කියන එක තමයි මගේ නංග උපදේශය. ඉඩමක අයිති කියන්න ඔප්පුවක් ළඟ තියෙන්න ඕන නැහැ. ඔප්පු තාත්තා කතා තිබ්බ ඒවා දිලාපත් වෙලා හරි මොකක් හරි වෙලා ඉන්න පුළුවන්නේ.
හැබැයි ඉඩමේ තියෙන කාරණාව දාලා මේක අයිති වෙලා තිබ්බේ තාත්තට මේක තාත්තා මෙච්චර කාලයක් භුක්ති විඳා මේකට ඔප්පුවක් අපිට ගන්න නැහැ මේක උපලේඛනය කියලා දල වශයෙන් උපලේඛනයක් දාලා වටේ පිටේ ඉඳන් උපලේඛනය දාලා අපිට මේක මොකද්ද බිඳුම් නඩුවකට යන්න පුළුවන් දැන් මේක ඉතලා එතන අපි ඔප්පු කරන්න මේ ඉඩම අයිති වෙලා තිබ්බේ තාත්තට තාත්තා තමයි මේ සංවර්ධන කටයුතු කරේ මෙන්න මේ ඉඩම තාත්තට අයිති වෙලා තිබ්බේ දැන් අම්මන් නැති වුණා එතකොට මේ ඉඩම අයිති අපි දරුවෝ හතර දෙනාට හරි මේ හතර දෙනාට මට මේ ඉඩමේ හතරෙන් එකක් අයිති මේ ඉඩමේ හතරෙන් එක දෙන්න කියලා ජන නඩුවට බාධාවක් නැහැ ඔව් එතකොට දැන් අනිත් වටේ ඉඩම් වල තියෙනවා මේ දැන් දකුණට පිගිරි බණ්ඩට අයිති ඉඩම කියලා ඒ කියන්නේ තාත්තට අයිති ඉඩම අනිත් පැත්තේ ඉඩමේ මේ ටිකිරි බණ්ඩට අයිති ඉඩම ඒ වගේ ඒ අනිත් ඉඩම් ටිකේ තමයි තාත්තට මේ ඉඩම අයිති වෙලා තිබ්බා කියන හොඳ සාක්ෂි තියෙනවනේ ඒ ඉඩම් වල ඔප්පු ටික සාවිධි ඉදිරිපත් කරාම ඒ ලේකම් ප්‍රමාණව හරි ඉඩම ඔප්පුවක් තියෙන මොහොනම් නඩුවක් යන්න එහෙනම් ඉතින් අපේ රටේ නඩු නැහැ මන්ද මේ කුලියපිට හරියට අවුරුදු 4 කින් නම් මම ඔට්ටු වෙනවා තොසිපාද ඔබතුමා මේ කේපේවත් එක මම හරි මේ වුණා ඉතින් අපි මේ අවුරුදු 4 වෙනකම් හැම නීතිච්ච මහත්මයෙම කියන්නේ මේ ඔප්පුව කියනවා ඔප්පු අරගෙන මම අර ඔප්පු ගිහිල්ලා පෙන් ඔප්පු අරගෙන නඩුවක් දාන්න ඒ ඔප්පු අරගෙන ඉන්නේ කියලා කියන්නේ නිශ්චිතව නඩුවක් පවරද්දී නිශ්චිතව අපි හඳුනා ගන්න ඕනේ මෙන්න මේ ලියවිල්ල මතයි මේ දාන්නේ කියලා හැබැයි ලියවිල්ලක් නැත්තම් ලියවිල්ල නැතිව උසාවියට කියන්න ඕන. මේ ඉඩමයි හැබැයි මට මේක ලියවිල්ලක් නැහැ කියලා. ඔව්. උසාවිය එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උසාවිය ඒ අනුව සියලු පාර්ශවයන් කැඳවලා ඒ ඔයාගේ අක්කලා භුක්ති විඳින අක්කවත් ගෙනලා දැන් අක්කා කියනවා නම් තාත්තගේ ඔප්පු නැහැ කියලා. ඔව්. දැන් අක්කාගේ අනිත්‍යයට අක්ක කියන්නේ බෑ. දැන් පරිසම් වෙන්න දැන් අවුරුදු 8යි නම්. ඔව්. අවුරුදු 2යි තියෙන්නේ. ඔව්. අවුරුදු 2ක් යන ගම මොකද වෙන්නේ? එයාට අයිති වෙන හැම ආක්කට කාලාවරෝධී අයිතියට මේ ඉඩම අයිති වෙනවා. ඔව් ඔව් ඔව්. මගේ උපදිනිතය අවුරුදු 10 ක වෙන්න කලින් ඉක්මනට නඩුකට විත්තක් පටන් ගන්න. හොඳයි. නඩු මක්ක. ඔව්. නඩුකට විත්තක් පටන් අරගෙන අක්කව ඒකේ පාර්ශවයක් කරලා අනිත් කට්ටියවත් පාර්ශවයක් කරලා නඩුව පටන් ගන්න මොකටද? අවුරුදු 10 පෙන්නෝ අක්කට කෙලින්ම කියන්න බුණා. ඔව් මේ ඉඩම් උඹලටත් අයිති තමයි. හැබැයි දැන් අයිති මට. කාලාවරෝධයේ තියෙන ප්‍රබලතාවය ඒකයි. අනිත් අයට උප්පු තිබ්බත් වැඩක් නැහැ. වෙන කෙනෙක්ගේ ඉඩමක් අවුරුදු 10ක් අපි කියන ප්‍රතිවිරුද්ධ අයිතිවාසී අඛණ්ඩ වහන් රවුල්ල මුක්ති විඳොත් ඒ ඉඩම යාට අයිති කියලා උසාවිය තීන්දු කරනවා. ඒ නිසා මේ උපදේශය අවුරුදු 10 ගත වෙන කලින් නඩුකට විත්තක් පටන් ගන්න කියන. හොඳයි. හොඳයි. ඔබ ස්තුතියි. ප්‍රශ්නයක් තියෙනවා WhatsApp එකේ අහලා පවුලේ ඉන්නේ අම්මා සහ එකම දරුවා නම් එම දරුවා මානසික රෝගියෙක් නම් එතකොට දේපල බෙදෙන හැටි කොහමද දරුවාගේ මානසිකත්වය දාලා නැහැ දරුවාට යන්න තියෙන පෝෂන් එක යනවා දරුවාට භාගය යනවා හැබැයි දරුවාගේ දේපල පාලනය කරන්න භාරකාරයෙක් නම් කරන්න ඕන ඒක කරන්නත් උන උසාවි අම්මා ඒ දරුවාගේ භාරකාරයා විදිහට ඉන්නවා නම් එහෙම නැත්තම් අපිට පුළුවන් උසාවියේ මගින් වෙනම කෙනෙක්ව දරුවගේ භාරකාරයා හැටියට නම් කරන්න. දරුවා මානසික රෝගියෙක් කියලා නෑ. දරුවට භාගේ යනවාමයි. එයා කොහොමද ඒවා බලන්නේ කලමනාකරණය කරන්නේ කොහොමද කියන එක වෙන නඩුවක්. ඒක උන්මත්තක පුතාත්තන්ගේ දේපල කලමනාකරණය කිරීම කියලා වෙනම නඩු කරේ. එහෙම නඩුවක් නඩුවකින් වෙනම භාරකාරත්ව නඩුවකින් ඒ දරුවාගේ දේපල පාලනය කිරීමට වෙනම භාරකාරයෙක් පත් කර ගන්න ඕනේ ඒක වෙනම දෙයක්. හැබැයි දරුවාගේ උරුම වීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යාට ඒ අයිතිය තියෙනවා. තව ප්‍රශ්න මොන හරි තියෙනවද ඔයාලට? එහෙම නැත්නම් WhatsApp එකේ මම හිතන්නේ මිට කලින් ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිබ්බා බයි. අපේ කොපාට අත ආ සෙන්ටර්
මම නැවතත් ලින්ක් එක දැම්මා පාඨමාල වලට සම්බන්ධනේ. එහෙම නැත්නම් බැංක් ඩීටේල්ස් උත් තියෙනවා. ඒ ඔස්සේ ඔයගලන්ට ලැබෙන සිකුරාදා රාත්‍රී 4 පෙර පාඨමාලාවට රුපියල් 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහාට ගිය රුපියල් 3000ක් දක්වා මිල වැඩි වෙන බව මතක තියාගන්න. ඒ වගේම ඔයගලන්ගේ දන්නා දුන්න කට්ටියට මේ වගේ පාඨමාලාවකට සහභාගී වෙලා දැනුම වැඩි කරගන්න අවශ්‍ය නම් මේ පිළිබඳව කියන්න e-learning.lk හරහා e-learning.lk කියලා සර්ච් කරාම මේ පාඨමාලාවට ඇක්සස් ගන්න හැකියාව ලැබෙනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද අහන්න? Hello. Hello. කවුද බාතරම් ගුරුත්ති කියලා කෙනෙක් මගේ ඉඩමක් තියෙනවා මගේ අම්මගේ හම්බුණා ඒක බිරුන්නඩුගේ හම්බුනේ ඒක අවුරුදු 30ක් ඉපෙ ගිහිල්ලා බිරුන්නඩු ඉවරනකොට මගේ අම්මා නැති වෙලා එතකොට මගේ තාත්තට භාගයක් ගියා අපි ළමයි 7 දෙනාට අනිත් භාගය ආවා ඒක උසාවියේ නඩතිවිඳි තියෙනවා ඒ මැනපු සර්වේ ප්ලෑන් එකේ තියෙනවා අපිට වින් කරලා ඊට පස්සේ මගේ අක්ක කෑල්ල එයා වික්කා පෙර පිටේ ගෙක්කිරුට යා වික්කාම අපි අපිට ඇත්තම කියන කවුරු 25 දයක් හේතර ගිහලා බැලුවේ නෑ ඊට පස්සේ දැන් ඒවට ඔක්කොටම තියනවා මේ පාරක් දීලා අඩි 10 පාරක් දීලා තියනවා ඒ කෑජ් අපේ කෑජ් හතරට ඒ කියන්නේ මගේ අක්කගේ අයියලාගේ ළඟේ ඒ කියන්නේ අපි ළමයි හතර දෙනාගේ කෑජ්වලට දීලා තියනවා මේ පාරක් දැන් අර ඉන්න මිනිස්සයා මගේ ඉඩමේ භාගයක් හිට අයිති කරගෙන එයා කියනවා මේ එයා ඒ පාර ඒක පාරක් විදිහට හදාගන්න. ඉතින් යා කියනවා ඒක දැන් යාට දෙන්න විදිහ නැහැ නේ. උර ප්‍රිස්ක්‍රිප්ටිව් රයිට්ස් වගේ තියෙනවා කියලා. ඉතින් ඒක දැන් සමහර දේටික්ට මාතෘ කියනවා ඒ ප්‍රිස්ක්‍රිප්ටිව් රයිට්ස් කියලයක් වෙන්නේ නැහැ. මොකද මේක බිදුම් නඩුවකින් ආපු එකක්. ඒක නිසා යාට අධිහය පාරක් තියෙනවා. යාට රයිට් ඔෆ් වේ තියෙනවා. ඒක නිසා ඒක වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේක මම බලන්න නඩුවක් දාන්න දෙපාද කියලා. මගේ හිතේ ඉතින් ගන්න ඕන ඉස්සලා එයාට පැහැදිලි කරන්න යාට එයාගේ ඔප්පුවේ තියෙන්නේ වාගේ අක්කගේ කොටසයි අර පාරේ අඩි 10 පාරේ අයිති ඉතරනේ ඔව් ඒක යාට භුක්ති විඳින්න පුළුවන් ඉතින් යාගෙන් බොහොම හොඳින් අහන්න ඔයා කැමති මේක සාමාන්‍ය විදිහට බේරගන්නද එහෙම නැත්නම් ඉතින් ඇඟට රිදෙන පර්ස් එකට රිදෙන විදිහට බෙදා ගන්න කැමතිද කියලා ඔව් මොකද එහෙම වුණොත් වෙන්නේ යාට එයාගේ අයිති වාචකම විතරක් දෙන්න ඔයාට සිද්ධ වෙනවා මේ නඩුවක් යන්න ඔව් ඔව් නේ මොකද මේක හොඳින් කියන්න මේක ඔයාට අයිති ඔයාගේ ඔප්පුවේ තියෙන මේ ප්‍රමාණයයි ඔයාට තියෙන මේ පාරේ සීමාවයි විතරයි ඔව් එහෙම ඉන් එහා සීමාවක් ඔයාට අයිති වෙන්නේ නැහැ ඔයා ඒක භුක්ති විඳිනවා දැන් ඒ ඉතින් අයින් වෙන්න එහෙම නැත්නම් නඩුවක් දාලා මේක ගන්නවා ඔච්චර ඔව් දැන් මම පොළොව යට අර මගේ ඉඩමේ මැද්දෙන් යන කෑල්ල මම පොළොව යටින් අර මයින් ගල් ගැහුවා දැන් ඒක උඩට යා මොනවද කිව්වේ නැහැ ඒකත් කිසි මේකක් කරතු හිටියා. දැන් ඔය ඊට පස්සේ තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. ඔව්. ඒක හොඳින් කියලා බලලා නැත්නම් ඉතින් අධිකරණ ක්‍රියාමාර්ගයෙන් තමයි ඔව්. ඒකේ අර ප්‍රෙස්ටිජ් රයිට්ස් කියන එක එයාට බලපාත් වෙනවද? එහෙනම් මෙන්නේ මේක අධිකරණ තීන්දුවක් නේ. අධිකරණ තීන්දුව නේද මහත්තයා. ඒකට අය හුඟක් කඩේ කියන්නේ. මේක අධිකරණ තීන්දුව නේ. ඒක යුනිවර්සල් වැලියු එකක් තියෙන කන් මේක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ නේද මහත්තයා. හරි. ඒක හැබැයි මෙහෙමයි. ඒක කාලාවරෝධී වෙන්න කලින් ඒක මෙහෙම. අපි කාලාවරෝධී වෙලා කියලා මේක අවුරුදු 25 30ක් කියා පාවිච්චි කරනවානේ. ඒකයි වැඩි. හැබැයි ඒත් කියලා මන්දල සමහර රීතිද මහතු වෙනවා. ඒක මේක ප්‍රශ්නයක් නෑ කියලා බෝ උසාව විනියෝගයක් සාමාන්‍ය මේ ඔප්පුවක් ලියනට වඩා බලගතුයි කියලා. ඔව්. ඔප්පුවක් ලියනට වඩා බලගතුයි. හැබැයි ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕඩනන්ස් එකේ තියෙනවා ඒක අවුරුදු 10 කාලයකට තමයි තියෙන්නේ. අර අයිති ආව විදිහ පිළිගන්න එකනේ කරන්නේ. ඔව්. හරි. මෙහෙමයි ඉතින් ඒ තියෙන දැන් ඒක එයාට කාලාවරෝධී අයිති තියෙනවද නැද්ද බලන්නත් ඕක නඩුව කියන්න ඕනේ. කාලාවරෝධී අයිති කියන එක නඩුවකින් තහවුරු වෙන්න ඕනේ. ඔව්. එහෙනම් නිකන් හිටියට මේක කාලාවරෝධී අයිති අර අන්තිම කැටි පත්‍රය වගේ තමයි කාලාවරෝධී අයිති එහෙම නිකන් හිටියට මේක හම්බෙන්නේ නැහැ. ඔව් ඒක මේ අධිකරණ නියෝගයක් එන්න ඕන. කොයිකටද මට තේරෙන්නේ එහා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට යන එක හොඳයි. අධිකරණ නඩුකඩෙන්තුකට යන එක හොඳයි. මේ නියෝගයක් ලබා ගැනීම සඳහා. ඒක ප්‍රතිප්‍රතිස් කියලා එච්චරම මේකක් වේද එකක් නැහැ මට නේ. දැන් මේ වුණාම අවුරුදු 10 කට වඩා එපාවිච්චි කරලා තියෙනවා.
ඒක තමයි මං කියන්නේ යාට ප්‍රිස්ක්‍රයිබ් වෙලා තියෙනවද කියලා බලන්න ඒක අධිකරණ නියෝගයක් වෙන්න එපේ. ඒකත් නිකන් කාල අවරෝධය වෙන්නේ නැහෙනි. ඔව්. ඒකත් අධිකරණ නියෝගයකින් එන්න ඕනේ යාට. ඔව්. කම් යාට පාවිච්චි කරන්නත් බෑ ඉඩම. ඒක නිසා හොඳම දේ එක නඩුකටයුත්තකට යන්නේ ඒක. නඩුකටයුත්ත යන්නේ. බොහෝ ස්තුතියි. සර් මගේ ගැටලුවක් තියෙනවා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? Hello. Okay. Sir, මගේ මේ ඉන්න ඉඩමේ සර් මේ අපේ අම්මා මේ ජීවිතුන් අතර ඉන්නේ නැද්දී මේ අපි ලෝන් එකක් අරන් තිබ්බා. ඊට පස්සේ ඒක මේ ග්‍රාමීය බැංකුවට මේ බැඳලා ඊට පස්සේ ඒක ලෝන් එක සෙටල් කරා මගේ යාළුවෙක් අම්මා නැතුණාට පස්සේ. එයාගේ නමට මේ සින්නක් කරලා ලියලා ආයි පොරොන්දු කිව්සුමක් ඒ දාම අස්සම් කරා අවුරුදු පහකින් අපිට පවරනවා කියලා මුදල දුන්නා. ඊට පස්සේ මේ කොහොම හරි එයා ලෝන් එකක් මට අරන් දෙන්නම් කියන පොරොන්දු මත මේ ඒක රෙජිස්ටර් කරන්න එපා කිව්වා අර පොරොන්දු කිව්සම. මාසයක් විතර යයි මේ මාසයන් දෙකක් යයි කියලා. ඊට පස්සේ මාස 3ක් විතර ගියා එයා ඒක මේ අරන් දුන්නේ නැහැ ලෝන් එක. ඊට පස්සේ මං එයා ගැන පොඩ්ඩක් හොයලා බලලා පත්තරුවක් ගන්නකොට මෙයා ලෝන් එකක් අරන් ප්‍රයිවට් අර කොෂිබා ග්‍රේඩ් කියලා දැනට උගස් තියා ලක්ෂ 20කට රට ගිහිල්ලා. ඊට පස්සේ පොරොන්දු කිව්සම අපි රෙජිස්ටර් කළා. දැන් මං ඊට පස්සේ නඩු කටයුත්තකට ගිහින් දැන් මේ අවුරුදු දෙකක් විතර වගේ මේ දැන් නඩුව යනවාස දැන් එයා ලංකාවෙන් පිට ගිහිලා දැන් ඊපෙරලා ආවා පොරොන්දු කිව්සම ඉවරුනහම ආවා මේ දැන් ඒ නඩු කටයුත්තට දැන් එයා සම්බන්ධ වෙන්නම් කියනවා. ඒ වෙනාට දැන් ඒක මට මොකක්ද දන්නේ මේ අවාසියක් වෙනවද ඒ නඩුවෙන්? ඇයිද එයා නඩු කටයුත්තට සම්බන්ධ වුණොත් එයාට පුළුවන් එයාගේ අයිතිවාසිකම ගැන කියන්න. එයා නඩු කටයුතු සම්බන්ධ නොවුනොත් වෙන්නේ වාගේ වාසියට ඒක පාර්ශ්වය තීන්දුවක් ලැබෙන එකනේ. එහෙමයි නේද? දැන් හොඳම දේ ඔයා ඕක ණය සහන මණ්ඩලයටත් ඉල්ලීමක් කරලා දෙන්න. එහෙමයි සර්. මම මේ ඒක හැබැයි ඉල්ලුවේ නෑ. මේ අතරතුර මේ ණය සහන මණ්ඩලයට ගියොත් මට එහෙම ගැටලුවක් නැද්ද නඩු යන අතරතුර? නෑ. ඒක ඉස්සෙල්ලම වැඩි කාලයක් නැතුවාට යන්න තිබ්බා. දැන් නඩුව ගිහිල්ලා තියෙන ප්‍රශ්නයක් නෑ. ණයසහන මණ්ඩලයෙන් කොහොමද කරන්නේ? අර පොරොන්දු කිව්සුම නැතත් ණයසහන මණ්ඩලයෙන් බලන්නේ අර ඔය උකස් කිරීම කියන කාරණාව ගැන තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. අර අධිකරණ ක්‍රියාවලියට වඩා බොහොම පහසු දෙයක් වෙනවා. දැන් ඒකට තේමන්ස් වෙද්දී ලංකාවේ ඉන්න ඕනේ. ඔව් සර්. තේමන්ස් අරගෙන ගන්න ඕනේ. ඔව්. නඩු කටයුතු පටන් අරන් නම් තියෙන්නේ මේ මොන්සාව උසාවි ආවොත් ඒ මනුස්සයාගේ අයිතිවාසිකම මේ මනුස්සයාට කියන්න පුළුවන්. නැත්නම් ඉතින් වාගේ වාසියට තීන්දුවක් දෙනවා එච්චරයි. සර් එතකොට දැන් අර මේ මම දැන් පොරොන්දු කිව්සම රෙජිස්ටර් නොකර තිබිලා අර යාර සින්නක්ක ලිව් එකේ අවාසියක් වෙනවද? පොරොන්දු ඔය කිව්සුමක් ලංකාවේ ලියාපදිංචි කරන්න ඕනේ කියලා නීතිය තියෙන්නේ. ඒ වගේ තව එකක් තිබ්බොත් ඒක අදාළව කරගන්නනේ. ආහ් ගිවිසුම අත්සන් කරලා තියෙන නොතාරිස්වරයෙක් ඉස්සරහන තාකිකාරෝ දෙන්නේ අත්සන් කරලා තියෙනවා නම් ඒ ගිවිසුමට ඒ ගිවිසුම බලන් ගිවිසුමක් ව්‍යාපාරින්චි කරාද නැති කියන එක අදාළ දෙයක් නෙමෙයි. වාගේ ගිවිසුම තමයි දැන් සර් සින්නක් කර අපි පවරන දවසේමයි මේ අර පොරොන්දු ගිවිසුම අත්සන් කළේ. හරි හරි. එතකොට නොතාරිස්වරයද සාක්ෂි දුන්නාම හරිද මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වුනේ කියන්නේ. සර් නොතාරිස් ඇවිල්ලා සාක්ෂි දෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණේ කියලා ඒක ප්‍රශ්නයක් නැහැනේ. එහෙම. ඔව්. එතකොට සර් මේ පොරොන්දු කිව්සුම අපි රෙජිස්ටර් කළේ මාස 3ක් 4ක් ගිහිල්ලා ගැටලුවක් නැද්ද? පොරොන්දු කිව්සුම රෙජිස්ටර් කිරීම නොකිරීම බලංගු දෙයක් නෙවෙයි. නෙමෙයි නේද? හරි හරි හරි. ඒ කියන්නේ මගේ පැත්තර වාසියක් තියෙනවා ඒක නේද? ඒ වාසිය තියෙනවා. පොරොන්දු කිව්සුමක් ගහලානේ ඒක ලියාපදිංචි කරන්න ඕන කියලා තියෙනවා. ඒක අවශ්‍ය කාරණාවක් හැබැයි අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. එහෙමයි. ඒ දෙකේ වෙනස තේරුණා. අවශ්‍යයි. ව්‍යාපංච කරන්න ඕනේ. මම සර් එයාට දැන් මේ ඔව්. ඒ ලිව්වා කියලා අපි දැන් ගිහ පදිංචි අයින් කරලා ගියේ මොකුත් නැහැ. ආ දැන් බල මේ දැන් එයාට අර මේ මේවා ගෙවන්නෙත් මේ වරිපණම් බදු ඉදන් මම තවම ගෙවන්නේ එයාගේ නමට. ආ රයිට්. එහෙනම් ඉතින් ප්‍රශ්න නැහැ නේ. ඒ කාරණා උසාවි තහවුරු කරගන්න තමයි තියෙන්නේ. ඔව් මම දැන්ට සර් මේ වරිපණම් බදු ගෙවලා මගේ නමට මේ මම ගෙව්වේ කියලා එයාගේ නමට මම වෙනම සහතික කරගත්තා ඒගොල්ලන්ගේ. ආ හරි හරි හරි. ආ ඒක හොඳයි.
ඕ එතකොට මම කියන්නේ දැන් මම පදිංචි ඉන්නවා කියලා තමයි ලයිට් බිල් පව අපේ නමට එන්නේ නේද? එතකොට ඔව් ගැටලුවක් එන්නේ නැති වෙන්නේ සර්. නෑ නෑ නෑ. ඒක ප්‍රශ්නයක් නෑනේ. අර ඔව් සර්. පුරුදු අර ඩියුසබල් යාපංච කරේ නෑ කියන එක ගැන එච්චර හිතන්න එපා. ඒක එච්චර ඔව් සර්. අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. හා හා හා. මම ඒක තමයි බය හිතේ සර්. අනේ තැන්කියු සර්. බොහොම ස්තුතියි සර්. හරි. ඇත්තට වටිනා වැඩසටහනක් නම් මේක මම මේක සම්බන්ධ වුණේ මම මේ සම්බන්ධව දැනගන්නව තමයි. ඒකට ගොඩක් පින් ඇත්තටම දන්න කෙනෙක් හිටවුත් උන්ටත් මේක කියන්න. මම මේක ෂෙයා කරනවා සර් අපේ මේ ගෲප් එකේ තියෙනවා මේ කට්ටිය මම සම්බන්ධ කරවන්න. හරි. ගොඩක් වටිනා අදහසක් සර් ඇත්තටම. හරි. බොහොම ස්තුතියි සියලු දෙනාටම සම්බන්ධ කරාට. ඔකේ. එසේම. හෙලෝ. ඔව්. මේ සර් මේ මගේ 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 අම්මා ජීවතුන් අතර අපේ තාත්තාගේ රජයේ සර් ඉස්සෙල්ලා කිව්වේ රජයේ ඉඩම් ආඥාපනත යටතේ ලැබිච්ච බලපත්‍රයකින් තාත්තා මිය ගියාට පස්සේ අම්මගේ නමට ඒක හැරෙව්වා. හැරෙව්වට පස්සේ දැන් අපි හතර දෙනෙක් ඒ ඉඩමේ ප්‍රමාණය හතරකට බෙදලා සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් එකතු වෙලා මේ ප්ලෑන් එකක් ඇඳලා ඒක නොතාරිස්වරයේ ඉදිරියේ නොතාරිස්වරය ලියුවා ගිවිසුම් හතරක්. කියන්නේ ඒක මම මගේ කරවපු නෑ ඒක තියෙන භුක්තිය බාර දීමේ ගිවිසුමයි කියලා. ඊට පස්සේ අම්මා දැන් මේ දැන් අවුරුදු දෙකකට කලින් අම්මා නැති වුණා. දැන් එතකොට මගේ ගාව තියෙන ලියුම් මේ භුක්තිය බාර දීමේ ගිවිසුමයි කියන එක ඒ ලෝයර් මේ තාන් ප්‍රසිද්ධ උතාර දෙන්නේ ඒ කෙනෙක් තමයි අස්සම් කළේ මේ මේ සාතික කරලා තියෙන්නේ ඒක වළංගු කිව්සුමක් හෝ නැත්නම් වළංගු ලියවිල්ලක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඒක ඒ දැන් අනිත් ආදේශීය ලේකම් මොනේ ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ඇතුවද ඔය වැඩේ කරේ? නෑ ප්‍රාදේශීය ලේකම් වරය දැනුත් කළේ නෑ. ආදේශීය ලේකම්ගේ අවසරය නැත්නම් ඒක වළංගු කිව්සුමක් නෙවෙයි. උතරදි කරන්න තිබ්බේ ඔය භුක්තිය බාර දීමේ කිව්සුමක් නෙමෙයි ගහන්න තිබ්බේ. ඔව්. අම්මට පුළුවන්. ඔව්. ඔයගොල්ලෝ දරුව හතර දෙනානේ. ඔව්. අපි තුන් බාලේ මහගෙදර ඉන්නේ කවුද කියලා කියන්නකෝ. වැඩේ හරියට කියලා. මහගෙදර මේ දැන් කවුරුත් නැහැ අම්මා නැහැ නැති වුණානේ. දරුව හතර දෙනා කවුරුත් අම්මත් එක්ක ඉන්නේ නැද්ද? දැනට දැන් දැන් ඔය භුක්තිය බාර දීමේ මුක්තිය වාදීම කිව්සම කියන හතරක් ගැහුවනේ බෑ එහෙම ගහන්න බෑ. ආ එතකොට බලංගු ඒක බලංගුනේ. එතකොට අපිට දැන් මේ ඒ ඉඩම සම්බන්ධයෙන් අයිතිවාසිකමක් කියන්න ක්‍රමයක් නැද්ද? කියන්න පුළුවන්. ඒ ඉඩම සම්බන්ධයෙන් අයිතිය තියෙන කාටද? මගුලේ වැඩිමහල් දරුවට. ආ දැන් වැඩිමහල් සහෝදරයා මේ තරත අයිති වෙන නිසා අනිත් අයට මුකුත් කරන්න බෑනේ. වෙන්න මේකයි කරන්න දැන් කරන්න තිබ්බ වැඩේ ගැන කියලා වැඩක් නැහැ. දැන් වැඩේ වෙලා ඉවර ඉඳා. ඔව්. හැබැයි අනිත් අයගේ දැනි ගැනීම සඳහා මම කරන්න කියන්න. ඉඩම අම්මගේ නමට තාත්තගේ නමට තිබ්බ එක ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය මතයි අම්මගේ නමට ලියුණාට පස්සේ ඔය නීතිඥවරු ගාව ගිහලා නුතාරස් ගාව ගිහලා ගිවිසුම ගහන්න නෙමෙයි කරන්න ඕන. ඔව්. අම්මා ඉල්ලන්න ඕන ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් මේ ඉඩම බෙදලා දරුව හතර දෙනාට දෙන්න ඕන කියලා. ඔව්. අපි ඒවට කියනවා නොතාරිස් ප්‍රවරුම් කරගෙන. ඔව්. ඒක විකිනීමක් නෙමෙයි, තෑගි ඔප්පුවක් නෙමෙයි. ඔව්. ප්‍රවරුම් කරා. ඒක ප්‍රවරන්න උන අර බලපත්‍ර තියෙන බලපත්‍රයකින් නෙමෙයි, නොතාරිස් වරේගේ ඔප්පුවකින්. ඒකට අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ නොතාරිස් ප්‍රවරුම් කරේ කියලා. ඔව්. එතනදී අම්මට බෑ මතක තියාගන්න අම්මට බෑ මේ ඉඩම සම්පූර්ණ කොටස් හතරකට කඩලා දෙන්න. ආ. මොකද අම්මා පාර්ට වෙටෙන්න බෑ. ආ. වෙන්න පුළුවන් මොකද්ද? අම්මා මේ ඉඩම කොටස් හතරකට කඩනවා. අපි තුන් බාලයා කියලා. ආ. බාලයා නැතුව අනිත් තුන් දෙනා කොටස් තුන පවරනවා. නොතාරසප්පුවකි. ආ. පවරලා බාලයාගේ කොටස අම්මට අයිති වෙලා තියෙන්නේ. ඒකට ධානා පසුරුම්. කාලෙක බාලයට මේකයි ලයිති වෙනවා අනිත් තුන් දෙනාට මේකයි ලයිති වෙනවා. හරි. දැන් ඔයාගේ ප්‍රශ්නේ. දැන් මේ ඉඩම අයිති වෙන්නේ පවුල වැඩිමහල් දරුවන්ට. අයියට. ආ. පවුල වැඩිමහල් පිරිමි දරුවන්ට නෙවෙයි පවුල වැඩිමහල් දරුවන්ට. අයියට. ආ. අයියට පුළුවන් දැන් ප්‍රාදේශීය ලේකම්කට ගිහිල්ලා
මේ අයිති ඉල්ලගන්න. වඩා සාර්ථක ක්‍රමේ තමා ඔය තුන් දෙනත් යන එකයි. දෙන්න මොකද ඉස්සෙල්ලා මේ ඉඩමේ අයිතිය අයියට යනවා. ඊට පස්සේ අයියා තමන්ගේ කොටස තියාගෙන ඉතුරු කොටස් තුන තුන් දෙනාට බෙදලා දෙන ඔප්පුවකි. නොතාරි සොප්පුව. අයියා කැමති නැත්තම් මොකද කරන්නේ? අයියා කැමති නැත්තම් කරන්න දෙයක් නැහැ. අර මං කියවේ අර සංවර්ධනය කරලා තිබ්බ ප්‍රමාණයට තමයි අයිති කියලා. ඔයා ඒ ඊඩමේ ගයක් හදාගෙන ඒකේ වගා කරගෙන හෝ ඒ මොනවා හරි දෙයක් ඔයා කරලා තියෙනවා නම් ඔයා ප්‍රාදේශීය ලේකම්කින් ඉල්ලපුවාම ඔයා කොටස දෙනවා. ඒ දැන් ඔයගොල්ලන්ට අර භුක්තිය බාර දීමේ කිව්සුමක් තියෙනවනේ. ඒ කිව්සුම අනුව දැන් ඒ අදාළ කොටස් වල ඔයගොල්ලෝ මැනලා තියෙනවා නම් ඒවා මොන මොන හරි කරගෙන ඇතිනේ. ප්ලෑන් එකක් තියෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්කින් ඉල්ලීම කරන්න මේ කොටස් අපිට වෙන වෙනම දෙන්න කියලා. මම මේ කොටස සංවර්ධන කටයුතු කරේ මම. මේ කොටස සංවර්ධන කටයුතු කරේ මල්ලි. මේ කොටස සංවර්ධන කටයුතු කරේ අක්කා. හරි ලංගියයි. මේ කොටස සංවර්ධන කටයුතු කරේ අයියා. එතකොට අපි හතර දෙනාට මේක හතරට බෙදලා දෙන්න කිව්වම ප්‍රාදේශීය ලේකම්තුමා ඒ කටයුත්ත කරලා දෙනවා. එතකොට මේ මට දැන් ලොකු අයියා ඔකට කැමති වෙන්නේ නැහැ. ඔය නීතියට අනුව ලොකු අයියාටනේ අයිති වෙන්නේ. ලොකු අයියා ඔකට කැමති වෙන්නේ නැහැ. එතකොට මම නෑනේ. දැන් ලොකු අයියට විතරක් අයිති වෙන්නේ නැහැ නේ. මම කියවනේ. වෙන කෙනෙක් ඒකේ සංවර්ධන කටයුතු කරලා තියෙනවා නම් ඒ සංවර්ධන කටයුතු කර ප්‍රමාණය යාට අයිති කියලා. හරි. දැන් මේ මම මගේ ප්‍රශ්නේ දැන් අර ප්‍රාදේශීය ලේකම් මේ ළඟට අපිට අර මගේ කිව්සුම විතරක් අරගෙන ගිහිල්ලා කරන්න බැයිද මොකද? වළංගුනේ කිව්සුමක් අරන් ගියා ප්‍රාදේශීය ලේකම් තුමාට ඉතින් කේන් තියන කෙනෙක් කියනවා නම් හයි තමුසලා මේක ගැහුවා නම් මේ විදිහම කරගන්නවා කියන්නේ. දැන් එතකොට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? කරන්න දේ තමයි මං කිව්වේ. ඔය ඉදම බෙදාගෙන අර ගිවුසුම නෙවෙයි අර ප්ලෑන් එක කරා යන්න. ඒ ප්ලෑන් එකටත් ආදේශයෙන් එකතුවාගේ අවසරය තියෙන්න ඕන. කියන්න ඔබතුමාගේ අවසරයක් ගන්න නැතුව අපි මෙන්න මේ විදිහට ප්ලෑන් එකක් ගන්න මෙන්න මේ කොටසේ සංවර්ධන කටයුතු කරේ මම කියන්නේ. එතකොට ඒ කොටසේ අයිති ඔයාලට දෙන්න කියන්නේ එච්චර. ඒ කියන්නේ අර ගිවිසුම ගැන කියන්නේ නැතුවද කියනවා? අර ගිවිසුම ගැනත් ඉතින් මෙහෙමයි ඉතින් මට ඒකට උපදේශයක් දෙන්න බෑ. මොකද ඒක ඒකට අනුව ක්‍රියාත්මක වෙන එක තීරණය කරන ප්‍රාදේශීය ලේකම්තුමාගේ පුජ්ජලික ගති ලක්ෂණත් එක්ක. මට ඒක දැන් මෙතන දලා කියන්න බැරුව නේද? අපි සමහර දේවල් තියෙන්නේ අර එක එකගේ මූඩ් එකේ හැටියට නේ අපි ඉන්නේ. මට පැහැදිලි සර්. ආදිසිය ලේකම්තුමා ඒක ගණන් අහව හරි ආයෙනම් ඒක එනකොට ඒකත් මේ බලන්නම් කියලා. ඉතින් සමහර ලාට එතුමාට කේන්තියන් නීතියට වැඩ කරන කෙනෙක් ඉන්නා නම් එතුමා ඇඟට කොට වේ අමුල කොහොමද මෙහෙම එකක් හදුවේ? එහෙනම් එයාට කියලාම කර ගන්නවා කියලා මේ ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිමතය මත තමයි ඔව් පැහැදිලි. මොකද ඉඳමේ අයිති තියෙන්නේ මම වෙන්නේ මේ ඉඳමේ අයිති තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා. ඒක නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිමතය අනුව තමයි ක්‍රියාත්මක විය යුත්තේ. කරන්න පුළුවන්. ඔය කතාව ගිහිල්ලා කියන්නේ එතකොට ප්‍රාදේශීය ලේකම්තුමා බොහෝ දුරට ඔක හතරට බෙදලා වෙයි. එහෙනම් තම්බුරු දෙන්නේ නැහැ. දැන් අලුතෙන් නීති ඇවිල්ලා තියෙන්නේ. ඒ අයට ඒක දෙන්න ඕනේ කියලා සංවර්ධන කරගෙන ඉන්න අයට. රයිට්. ප්‍රාදේශීය ලේකම්තුමා හම් වෙන එක තමයි හොඳම දේ ඈ. රයිට්. බොහොම ස්තුතියි සර්. හරි. අනන්ත සේන මහත්තයා. හරි. ඔව් මදුසංක කතා කරගන්න. සර් දැන් හස්බන්ඩ් ගෙන් කෙලින්ම මුල් අයිතිය සින්නකර ඔප්පු බිරිඳට පවරලා. කියන්නේ හස්බන්ඩ් ගෙන් වයිෆ්ට පවරලා නැහැ. පවරපු අවස්ථාවක බිරිඳ විසින් ඩිවෝස් නඩුවක් ඩීසීකේ ෆයිල් කරපු අවස්ථාවක ඊට ෆයිල් කරනවත් එක්කම හස්බන්ඩ් විසින් කේවියට් එකක් දානවා. හරි සර්. ඒතර කේවියට් එකක් දාපු අවස්ථාවක සර් එතකොට දැන් ඩිවෝස් නඩුව යනවනේ සර්. ඩිවෝස් නඩුව යද්දී දැන් මෙයා වයිෆ් විසින් පවරනවා පියාට. හරිද? එතකොට දැන් ඩිවෝස් නඩුවේදී විභාග වෙද්දී දැන් කියන්නේ ඩිවෝස් නඩුවේ යන අතරතුර පියාට පැවරීම තුලින් දැන් අර සැමියාගේ අයිතිය ඇති කරන්නනේ හදන්නේ ඩිවෝස් නඩුව තුලින්. එතකොට ඒ අවස්ථාවක කේවියට් කරවට තියෙන ප්‍රකාරව එයාට පුළුවන්කමක් තියෙනවනේ සර් ස්පෙෂල් නඩුවකට යන්න. මෙහෙමයි ඒ වගේ වෙලාවක අපි ප්‍රශ්නගත වෙලාවක විකසද නඩුව දාද්දිම අපි ඉල්ලීමක් කරන්න ඕන මෙන්න මේ ඉඩම
පැවරීම අන්සතු කිරීම තහනම්. හරි සර්, ඒතර ලිස්පෙන්ටර්ණයකුත් යොමු කරලා තියෙනවා නම් කරු අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා නඩු විභාගයේදී කියනවා නම් ලිස්පෙන්ටර්ණයක් නැහැ සර්. ලිස් කේවියට් එක හරහා ස්පෙෂල් නඩුවකට ගිහිල්ලා ස්පෙෂල් එක නඩුවේ හරහා ලිස්පෙන්ටර්ණයක් සහ අතුරුදහන් නියෝගයක් ඉල්ලපු අවස්ථාවක දැන් අධිපාර්ශවයන් නැතුවනේ එකපාර්ශ්වකව දෙන්නේ නැහැ නේ සර්. මේක දුවසින්ස නඩුවක් නෙවෙන්නේ සර්. එතකොට ඒ අවස්ථාවක ලිස්පෙන්ටර්ණයකුත් නිකුත් කරලා තියෙනවා. ඒතකොට ජජ් කියහනෝ ආ ඩිවෝස් එක තාම දීලා නැහනේ. අයිති නැහැ කියලා. ඒතකොට අනිත් පාර්ශවයට පුළුවන් කමක් තියෝනේ තමාගේ අයිතිවාසික නැති කිරීමේ අරමුණින් ව්‍යාජ්‍යාකාරයෙන් ඔප්පු කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක තමයි මං කිව්වේ. ඒක දික්කසාද නඩුවේ කරන්න ඕන වැඩ. නඩුව පටන් ගන්නකොට. ඔස එහෙම දැම්මනම් එතකොට අතන නැවත අයිතිය පවරීමක් කරන්න බෑ. ඒ දික්කසාද නඩුව දානකොටම මෙන්න මේ මේ කාරණා මේ කාරණා කියලා දැම්මනම් එයාට විකුණන්න බෑනේ. විකුණන්න එක වළංගුනේනේ. සර් මං කියන්නේ මෙහෙම ඩිවෝස් නඩුව ෆයිල් කරලා ෆයිල් කරාට පස්සේ තමයි ඔප්පු පවරන්නේ පියාට. එතකොට පියාට පවරද්දි කේවියට් එකක් බලපවත් වෙනවා. ඩිවෝස් නඩුව දාන්නේ කවුද? ගෑනු කෙනාට කෙලින්ම අයිතිය පවරනවා. නමුත් විල් දෙනවා ඔප්පුව විධාන කරේ මේ කියන්නේ මෙයා කියන. එතකොට ඒ පවරනත් එක්කම මෙයා මොනවා හරි දෙයක් කරයි කියලා සැමියා විසින් කේවියට් එකක් දානවා. එතකොට කේවියට් එකක් තියෙද්දි බිරිඳ විසින් පියාට ඉඩම පවරනවා. නෑ, කේවියට් එක කියන එක ගැන අපේ තියෙන දැනුම අඩුකමනේ ඔයි තියෙන්නේ. කේවියට් එකක් දැම්ම කියලා ඉදමක් විකුණන්න හෝ ඉදමක් කියන දී ගන්න තහනමක් නැහැ. කේවියට් එකෙන් කරන්නේ මොකද්ද? මේ ඉදම ගැන වෙන ඔප්පුවක් ආවොත් ඒ බව කේවියට් එක දාපු කෙනාට දන්නවනේ විතරයි කේවියට් එකෙන් කරන්නේ. සර් මං කිය හරි ඒතර මං කියන්නේ සර් එහෙම දැන්වීමක් කරාට පස්සේ දින 10 කියන්නේ දින 24ක් දින 14ක් ඇතුළත එයා ස්පෙෂල් නඩුවකට ගියා නම් අර ඔප්පුව පැවරීම දවස්තියක් ඇතුළත යනවනම් ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ නේද? ඒතකොට ස්පෙෂල් නඩුවක් කරහනේ ඒ නියෝගයක් කරානේ බලපත් වෙන්නේ. ඒතර සර් මං අහන්නේ ඒ වගේ අවස්ථාවක ඩිවෝස් නඩුවක් උසාවි යනවනම් එතකොට අනිත් පාර්ශවයට සමීයට පුළුවන් කමක් තියෙනෝනේ. මගේ බුද්ධි ඇහිමී කිරීම අරමුණෙන් තමයි වාග්ය ඔප්පුව පවරලා තියෙන්නේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවනේ මේ ඉඩම් නඩුව කොච්චරද කියලා. ඩිවෝස් නඩුවෙන් වාට ඉඩමේ අයිති ආවේ නැත්තම් ස්පෙෂල් නඩුවක් කියන්නේ කොහොමද? සර් මෙහෙම ඩිවෝස් නඩුවේදී ඒකේ අයිතිය නාව කියන්නේ මෙහෙම නේ. එතන පවරණාකරණ දැන් අනිත් පාර්ශව විසින් ඒක නිෂ්පවා කිරීමක්. අන විනිසුරුතුමා ඇතරදී බලන්න ඇත්තේ ඉස්සල්ලා දික්කසාද නඩුවේ නියෝගයෙන්න ඕනනේ මේක තීරණය කරන්න කලින්. ඔව් දික්කසාද නඩුවේ හරි දික්කසාද නඩුවේ දැම්මි බිරිඳ දික්කසාද නඩුවේ ස්වාමියා පරාද දැන් කොහොමද බිරිඳගේ ඉරිමිල්ල මෙහෙමනේ සර්. දැන් ඩිවෝස් නඩුවේදී ඒකේ අනිත් පාර්ශවය විසින් ඉදිරිපත් කරන්න බැරි නම් අපිට අනුමිත දේශාගත හැරයාමක් කියලා සර්. එතකොට පූර්ව නඩු විභාගය දැන් ඔය කතාව කියන්නේ අපේ පැත්තෙන්නේ. ඔව් සර්. දැන් නඩුකාරයා ඉන්නේ උඩ මැදනේ ඉන්නේ. ඔව්. දැන් අපේ කතාව අහන්න නෙමෙයි නඩුකාරයා ඉන්නේ දෙපැත්තේ කතාව අහන්න. හ්ම් හරි සර්. එතකොට මම කියන්නේ දැන් නඩුවේ හරි දැන් ඔයා කියන කතාව හරි. ඕක වෙන්න පුළුවන්නේ. හැබැයි ඕක වෙන්න ඉඩ තියෙන්නේ 50%නේ. ඔසේ මේ වෙන මොන හරි හේතුවක් නිසා ඔයාගේ කතාව සාධික ඇත්ත. ඕකෝම හරි. හැබැයි සාක්ෂි දෙද්දි මොකක් හරි වැරදිලා ඔය නඩුව බිරිඳ දිනන්න බැරිද? එහෙම හැකියාවක් තියෙනවා සර්. ඒකට ආයෙ අපීල් කරන්න පුළුවන් නේද? එහෙම වුණාට පස්සේ බිරිඳ දිනුවට පස්සේ ඉතින් මේ අර අදාන ස්පෙෂල් නඩුවේ වැඩක් තියෙනවා. බිරිඳ දිනන්න කලින් සර් නඩුවාරි කොහොමද උතර හබ කරොත් නැත්නම් මං අහන්නේ බිරිඳ නෑ මං අහන්නේ තේරුම් ගන්න පුළුවන් බිරිඳ දිනුවොත් අර ස්පෙෂල් නඩුවේ වැඩක් තියෙනවා වැඩක් නෑ සර් එතකොට බලපවත් වෙන්නේ නෑ එහෙනම් කරන්න ඕන මොකක්ද දන්නවද නඩුව පවර්ලා නඩුව බහ දබන්න ඕන දික්කසද තීන්දුව වෙනකම් ඉඩන් නඩුව පවර්ලා ඉඩන් නඩුව පවර්ලා කියන මේ කාරණාව අහවල් නඩුවේ තීන්දුව මත තමයි තීරණය වෙන්නේ මේ බහ තබන්නේ. එතකොට ආලාප ගමනේ සිද්ධ වෙන්නේ නැහැ නේ අපි නඩුව පවර්ලානේ. ඔව්. හැබැයි සර් මෙහෙම දෙයක් වෙනවා දැන් ඒ දැන් බැරි වෙලාවත් එතනදී
මේ අර බිරිඳ පවල විදේශගත වෙලා ගියමුකෝ. ඒතොර මේ කියන්නේ පියාට තියෙනවනේ. දැන් උතන පියාට පැවරීමක් කරොත් දැන් උතන ඉඩන් අඩුවේ අතුරුදහන් නියෝගයකුත් ලැබිලා නැත්නම් එතකොට පියාට ඉඩමට එන්න හැකියාවක් තියෙන නිසා. බාහතවීමෙන් වාසියක් වෙනවා නිසා. ඇයි අතුරුදහන් නියෝගයක් හම්බෙන්නේ නැත්තේ? මෙන්න මේ කාරණා මත මේ ඉඩම මෙහෙමයි කියලා ඒක පාර්ශ්වයේ ඉඳම අතුරු තහන් නියෝගයක් ගන්න බැරිය. අතුරු තහන් නෑ. සර් මෙහෙම එතෙන්දි ජජ් කිව්වොත් අතුරු තහන් නියෝගයක් අවශ්‍ය නැහැ තමයි. සික්ක සාධන අඩුව මේ පුරණ අඩුකාර නෑ. මට උත්තර දෙන්න පුළුවන් ප්‍රායෝගික දේවල් වල විතරයි. ජජ් කිව්වොත් කියන තැනදී ප්‍රශ්න අහන්න එපා. හරි සර් හරි. ඔප්පුව කැන්සල් වෙන්නේ නැහැ. ඔප්පුව කැන්සල් කරන නියෝගයකට සුතුමා යන්නේ නැහැ. මොකද මේක තියෙන්නේ දික්කසාද නඩුව තීන්දුව අන්සතු කරන්න පුළුවන් ඒක නවත්තන්න කියලා ඒ දික්කසාද නඩුවේ නියෝගය ඉල්ලන්න තිබ්බා. ආ සර් ඊට කලින් ගන්න තිබුණා නේද? ඒක කලින් ගන්න තිබ්බා. අර වැරදි ඔයාලට වැරදි තැන කියන්න. ඔය කේවියන්ට් එක ගැන හිතීතිය වැරදි. මගේ හිතවට ගැටලුවක් මං ඇහුවේ. හරි සර් බොහොම සර්. හරි සංජය එහෙනම් සියලුම ප්‍රශ්න වලට ඔයගලන්ට ඉදිරි දින ගැටලු WhatsApp group එකට දාන්න. ඒ වගේම අරග තියාගන්න, ඒ කියන්නේ මේ පාඨමාලාවට සම්බන්ධ වුණොත් මේ පාඨමාලාවේ ඉදිරි සතියේ අද කතා නොකරපු මේ නීති ඉතුරු කොටස් අපි කතා කරනවා. ඒ ඔස්සේ ඔයගලන්ට තව වැඩිපුර දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේක ගැන අනිත් පැයටත් කියන්න. එහෙනම් වැඩි දිනක් අපිට කියලා තිබ්බ මේ මත විමසුමේදී ජොයින් වෙනවා කියලා. එහෙනම් ඕගොල්ලෝ අපි බලාපොරොත්තු වෙනවා ලබන සිකුරාද වෙද්දී අදාළ පේමන්ට්ස් කරලා අපේ පාඨමාලාවට සම්බන්ධ වෙයි කියලා. එහෙනම් අදට වැඩසටහන අපි මෙතනින් හමාර කරනවා. අපිට මේ දැනුම බෙදා දෙන්න එකතු වුණු චානක අභිවික්‍රම මහත්මයාට ස්තුතිය පුද කරනවා. ඒ වගේම රැඳී සිටි ඕගොල්ලන්ටත් ස්තුතියි. එහෙනම් සුබ රාත්‍රියක්. ලබන සතියේදී හමු වෙමු. රාත්‍රියක් හමු වෙමු.